අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් මේ පෑන්තුඩෙන් තමයි රටේ එළඹෙන ඉදිරි අවුරුදු පහේ අනාගතය තීරණය කරන්නේ ඒ නිසා මේ පෑන්තුඩෙන් ඔබ ගන්නා තීරණයේදී ඒ තීරණයට පෙර ආතුව බොහෝ දේ කල්පනා කළ යුතු වෙනවා මේ සාකච්ඡා සභාවත් මේ සංවාද සභාවත් බොහෝ දුරට ඔබට හේතුවක් වෙයි ඔබට පහසුවක් වෙයි යම් සහායක් වෙයි අන්න ඒ තීන්දුව ගැනීම උදෙසා මේ බලය දේශපාලන සංවාදය අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මැතිවරණය සහ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව. බොහෝ දේවල් තිබෙනවා අපිට කතා කරන්න දේශපාලන පිටිය බෙහෙවින්ම උණුසුම්. ඒ නිසා මේ හැම කාරණාවක් පිළිබඳවම අපි සාකච්ඡාවේදී අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන සිටිනවා. මුලින්ම අද බලය දේශපාලන සංවාදයේ ආරාත්‍යයන් හඳුනා ගනිමු. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් එහි නුවරලිය දිස්ත්‍රික් අපේක්ෂක සීබී රත්නායක. අයිබුවන් සුබ සන්ධ්‍යාවක් වේවා. එවගේම සමගි ජන බලවේග නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික් එහි අපේක්ෂක අශෝක් අබේසිංහ. අයිබුවන් සුබ සන්ධ්‍යාවක් වේවා. එවගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් බදුල දිස්ත්‍රික් අපේක්ෂක ඩිලාන් පෙරේරා. අයිබන් සුබ සන්ධ්‍යාවක් ඔබතුමාට. ඒ වගේම අපි ආරාධනා කොට තිබෙනවා රත්නපුර දිස්ත්‍රික්ක නියෝජනය කරමින් සමගි ජන බලවේග නියෝජනය කරන අපේක්ෂක හේෂා විතානගේ මහතා. ඔහු ඉතා ඉක්මනින් සහභාගී වෙවි. අපි දන්නවා මේ දවස්වල හැම අපේක්ෂකෙටම මෙතුමා නුවරලිය, බදුල්ල, කුරුණෑගල මේ හැම කෙනෙක්ම අවසන් මොහොතේ තමන්ගේ අවසන් දින කිහිපයේ ඉන්නේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය නිසා ඒ අවසන් රැලි අවසන් කොට තමයි හැම කෙනෙක්ම පැමිණෙන නිසා මිනිත්තු කිහිපයක් ඇතුළත ඔහු අපේ සාකච්ඡාව සඳහා සහභාගී වෙවි. අපි සාකච්ඡාව ආරම්භ කරන්නට කලින් බලමු මේ ගෙවුණු දින කිහිපය ඇතුළත දේශපාලන කරලිය උණුසුම් කළ මාතෘකාවන් මොනවද කියලා. තලය උණුසුම් වී තිබෙනවා කෙසේ වෙතත් මේ හැම කාරණාවක් පිළිබඳව අපි සාකච්ඡා කරන බලාපොරොත්තු වෙනවා ඒ වගේම මා
කැමැති අපේ දුරකථන අංකය ඔබට පුළුවන් අපේ දුරකථන අංකය ඔස්සේ දෙවන වටේදී මේ සිටන සියලු ආරාධිතයන්ට ඔබේ ප්‍රශ්න පමණක් ඉතාම කෙටියෙන් ඉදිරිපත් කරන්න 0112 444 555 මේ ඔබ දකින අංකය 0112 444 555 කියන අංකය ඔස්සේ ඔබේ ප්‍රශ්න ඉතාම කෙටියෙන් අපට ඉදිරිපත් කරන්න හැකියාව තිබෙනවා ඔබතුමාලගේ ඔබතුමාලා දන්නව හොඳටම මෙහි සංයුතිය කෙසේද කියලා බලය කෙසේද මම හඳුන්වා දෙන්නම් මුල් වටේ ඔබ සියලු දෙනාට විනාඩි 3ක අවස්ථාවක් ලැබෙනවා වෙනම තනි තනිව තම තමන්ගේ අදහස් දක්වන්නට ඉන් අනතුරු අපි දෙවන වටේට අවස්ථාව ලබා ගන්නවා දෙවන වටේදී ඔබට පුළුවන් ඍජු මැදිහත් වීම සහිතව දෙවන වටේදී තම තමන්ගේ මතය මේ මොහොතේ ඉදිරිපත් කරන්න ඒ අවස්ථාවේදී යම් බාධා වීම වැඩි වීමක් තිබුණ හොත් ඔබ හැකියාව තිබෙනවා මගෙන් නිදහස් කාලයේ මිනිත්තු දෙකක් ඉල්ලා සිටින්න හැබැයි ඒ කාලය ලැබෙන්නේ ඉල්ලා සිටිය හොත් පමණයි ඉන් අනතුරුව තමයි අපි සාකච්ඡාවේ අවසන් මේ මේ කොටසට මේ 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 පිවිසෙන්නේ හොඳයි අපි සාකච්ඡාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා අපි කතා කරමු ආරම්භ කරන බලාපොරොත්තු වෙන්නේ අශෝක් අබේසිංහ හිටපු මන්ත්‍රීතුමා දැන් ඔබ මේ සාකච්ඡාව ඔබේ අදහස් දක්වීමට මිනිත්තු 3 භාවිත කරන නමුත් මම ආරම්භ කරන්නේ ඔබ ඇතුළු කණ්ඩායම අද නිල වශයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් නිරපණවා ඒ වගේම ඔබ ඇතුළු කණ්ඩායමට අනුප්‍රාප්තිකයන් හෙට දවසේදී නම් කරන බවත් කියනවා එනිසා දැන් බොහොම අවදානම් සීමාවේ නේද ඔබ ඇතුළු කණ්ඩායම එක පැත්තකින් මැතිවරණයක් තියෙන නිසා ඔබ කියයි නෑ එහෙම අවදානමක් නෑ අපි මැතිවරණයට මුහුණ දෙනවා කියන කාරණාව කෙසේ වෙතත් මේ මැතිවරණයට මුහුණ දෙන මොහොත අවදානම් සහගත සීමාවක නෙමෙයිද ඔබේ පක්ෂයේ සිටින්නේ මොකද අවදානම කියලා කියන්නේ ඔබ අවදාස් කරා ඒ කියන්නේ මේ පවතින එක්සත් ජාතික පක්ෂයේ දෙකට බෙදිලා තියෙන මේ මොහොතේ දෙකට බෙදිලා නෑ එක්සත් ජාතික පක්ෂයේ 99%ක් අපිත් එක්ක ඉන්නවා දෙකට බෙදෙන්නේ කොහෙද අපේ മന്ത്രിවරු එක්සත් ජාතික පක්ෂයේ පෙරමුණ හිටියා 107 දෙනෙක් ඉතින් 80කට වැඩි ප්‍රමාණයක් අපිත් එක්ක ඉන්නවා එතකොට දෙකට බෙදෙන්න බෑ නේද 50කට වැඩි වෙන්න දෙකට බෙදෙන්නේ දෙකට බෙදිලා නෑ වැඩි ඒකෝලන්නත් එක්ක ඉන්නේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඉන්නේ පාර්ලිමේන්තුවේ හිටිය 15 දෙනයි ඉතුරු ඔක්කොම අපිත් එක්ක ඉන්නේ 12 දෙනෙක් ඡන්ද ඉල්ලන්නේ නෑ ඉතින් අපිට දැන් මටත් ලීපක් ආවා මං උත්තරයක්වත් යව්වේ නෑ අපි අලුත් පක්ෂයක්ද අපිට එක්සත් ජාතික පක්ෂෙන් දැන් වැඩක් නෑ එක්සත් ජාතික පක්ෂය දැන් ශ්‍රී ලංකා නේදස් පක්ෂයට වෙලා තියෙන්නේ මොකද්ද ශ්‍රී ලංකා පක්ෂය 1977 ඉඳන් 94 වෙනකන් අවුරුදු 17ක් පැරදුනා ඊට පස්සේ ඒගොල්ලෝ ආවේ ශ්‍රී ලංකා පක්ෂයෙන් නෙමෙයිනේ 94 පොදු ජන පෙරමුණෙන් කියලා ඊට පස්සේ ඒගොල්ලෝ පුටුව ලකුණෙන් ආවේ පොදු ජන පෙරමුණෙන් ඊට පස්සේ ආවා ඊට පස්සේ එක්සත් ජනතා නිදහස් සංධානය ආවා ඉතින් අපිත් දැන් අපි මේ ජයග්‍රහණය කර අවුරුදු 33ක් තිස්සේ පෙරදිලා මේ අවුරුදු 26ක් තිස්සේ ඡන්ද 33ක් පෙරදිලා ඉතින් ඒකින්ද අපි විශේෂයෙන්ම අලුත් පක්ෂයක් හදලා තියෙනවා. ඒ අලුත් පක්ෂේ දැන් මට ලියුමක් ආවා පක්ෂයෙන් මේ සමාජික අවශ්‍ය කරනවා කියලා මම ලියුමක් ගත්තා යුවේ නැහැ. ඉතින් අපිට ප්‍රශ්නේ අපි අලුත් පක්ෂයට ඉන්නවනේ. ඉතින් ඒ පක්ෂයේ සමාජිකත්වයක් ඕනේ නැහැ අලුත් පක්ෂයක ඉන්නෙද්දි. අපිට අලුත් පක්ෂයක ඉන්නෙද්දි සමාජ අලුතෙන් මෙයාවෙන්න ඕනේ නැහැ. ඒක අපිට අවශ්‍ය උනාට කමක් නැහැ. ඒකින්ද කිසිම බයක් නැහැ. අපි මැතිවරණ මුණ දෙනවා. මේ මැතිවරණයේ ප්‍රධාන ප්‍රතිවාදීන් දෙන්නයි ඉන්නේ. පොදු ජන පෙරමුණ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ සමගි ජන බලවේගය. ඉතින් අපි ප්‍රධාන ප්‍රතිවාදීන් දෙදෙනා මැතිවරණ ප්‍රතිපලයෙන් තව उत्तर जन बलवेगी අවුරුදු 4ක් ගියා බලය ගන්න 56. ඒතර පොදු ජන පෙරමුණ 2017 බිහි වෙලා අවුරුදු 2ක් ගියා බලය ගන්න. අපි සමගි ජන බලයේ බිහි වුණේ මාර්තු මාසේ. මේ 2020. 2020 අගෝස්තු මාසේ අපි බලය ගන්නවා. ඉතාලම කෙටි කාලෙකින් මේ රටේ බලය ගන්න අලුත්ම සංධානය බවට සමගි ජන බලයකපත් වෙනවා. ඒ සඳහා රටේ ජනතාව පෙළගැහිලා ඉන්නවා. දැන් බලන්න මේ සමුදිත කොච්චර අග්‍රාමාත්‍ය දෙපාරක් ජනාධිපති වෙලා දෙපාරක් තුන්පාරක් අගමැති වෙච්ච මහින්ද රාජපක්ෂ මහත්මයා ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන්ට් දානවා ඡන්ද දෙන්න කියලා. මොන ලැජ්ජ නැති වැඩක්ද? මම දැක්කා දැන් අදෙද්දි රේඩියෝ එකෙත් කියනවා මේ එතුමාට ඡන්ද දෙන එක අංක 17. ඔබතුමාගේ අවසන් විනාඩිය. අංක 17 කියලා. දැන් එතුමාගේ මුළු පවුලම බැහැලා මේ අනුන් කුරුණෑගලට. මම 2015 ජනාධිපති වෙන්නේ මහමැතිනේ දෙකේම මහින්ද රාජපක්ෂ මහත්මයා පරාජය කළා මගේ ආසනේ. ඡන්ද 6000 කි. ජනාධි මහමැතිවරණෙත් පරාද කෙරුවා. මං ආසනේ දිනු. ඉතින් එතුමා දැන් ගිහලා ඊයේ අද මේ පුත්තු තුන් දෙනා මෙහෙ ගිහිල්ලා කියනවා දැන් එක පුතෙක් කියනවා විද ගන්න බෑ කකුල් පණ නෑ කියලා කිව්වා විද ගන්න බැරි හින්දා මට ඇවිල්ලා කතා ගන්න කිව්වා කියලා අර බාලම් පුත අපි ඇත්තම කියනවා කනගාටුයි එයි මෙහෙම ජනාධිපති වෙන එක්කලා මම කුලිය පිටි ආසනේ රැස්වීමක ගිහිල්ලා මං එළියට එද්දී මට කියනවා එක්කෙනෙක් මහින්ද රාජපක්ෂ නම් පරාද කරන්න එපා සර් කියලා මං කිව්වා මොකද මේ අපේ රැස්වීම හිටියෙක් කෙනෙක් මං කිව්වා මොකද
නැහැසද එකපාර ජනාධිපතිලා පරාද කරපුවා අගමැති වුණා මේ පාර පරාද කරලා ඊළඟ පළාත් සභාවෙත් යන්නේ ඒක මහමැතිකමට ඉල්ලයි කියලා මහමැතිකමට ඉල්ලයි කියලා මට කිව්වා පරාද නම් කරන්න එපා මේක හරි ලිල්ලජ්ජ නැති වැඩක් වෙනවා මෙහෙම කියලා දැන් ඊළඟට පළාත් සභාව එනවනේ දැන් බැරි ඉලක්කත් මේකෙන් පරාද කරලා ඊළඟ මහමැතිකමට ඉල්ලුවොත් ඉතින් මොකද්ද මේ වැඩේ මම දැක්ක කාගම සිරිදර්ම මහමුදුර කියනවා මේ අවුරුදු 75 පැනපෑට බලය දෙන්න එපා වනවාසී ශ්‍රී රාහුල් හාමුදුරුවෝ කිව්වා මොකද්ද මේ රටේ දැන් දැන් ඇතිනේ හිටියා දෙපාරක් ජනාධිපති වෙලා මේ රටේ අග්‍රාමාත්‍ය වෙලා දැන් අවුරුදු 20 කින් වෙච්ච නැතිව දැන් කරන්නද ඔය හදන්නේ දැන් එහෙ ගිහිලා නීතියක් නැහැ මේ මේ වෙලාවේ දැන් මුල් ගල් තියෙනවා ඊයේ මේ මේ එකට ගිහිලා ක්‍රියේ ග්‍රවුන්ඩ් එකකට මුල් ගල් තියෙනවා පාරවල් වලට මුල් ගල් තියෙනවා පාරවල් කපනවා මොකද්ද මේ වෙන්නේ දැන් මේකේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේකද අපි දැන් රටේ කතා කරමු දීර්ඝව හොඳයි අපි සාකච්ඡා සඳහා සහභාගී වෙ සිටිනවා සමගි ජන බලවේග නියෝජනය කරමින් හේෂා විතානගේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා අයිබුවන් සුබ සන්ධ්‍යාවක් හොඳයි අපි සාකච්ඡාවේ මීළඟ මේ අදහස් දැක්වීමට එමු සිබි රත්නායක හිටපු එමතුමා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට දැන් මේ මැතිවරණය පැවැත්වෙන මොහොත බරපතල චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරා අශෝක් අබේසිංහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා අපි සංවාදයකට යන අවස්ථාව ලැබෙන දෙවන වටේ සිට කෙසේ වෙතත් මේ තත්ත්වය තුළ පොදුජන පෙරමුණ විශාල බරතැබීමක් මේ මැතිවරණය සඳහා තබා තිබෙනවාද ඒ කියන්නේ ඒ තරම් අවධානම් සීමාවකද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිටින්නේ මේ මොහොත වෙන විට මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ ලංකාවේ ලාබාලම පක්ෂය ලංකාවේ ජනප්‍රියම පක්ෂය අවලාද නින්දා අපහාස සියල්ල ගුණ කරන්න පුළුවන්. නමුත් රටේ ජනතාවගේ කැමැත්ත ඒක වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ චමත්ත. ඡන්දය කියන්නේ කැමැත්ත. කැමැත්ත බලෙන් ගන්න පුළුවන් කමක් නැහැ. නින්දා අපහාස අවලාද සියල්ල කරන්න පුළුවන්කම තියෙනවා. ඒත් අපි අපේ ජනතාවගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තුව අපේ මාතෘභූමිය. ඒ මාතෘභූමියේ රැකගැනීම සඳහා කටයුතු කිරීමේදී සමහරවිට දැන් භද්‍ර යෞවනය අලුත් ඡන්ද ටික එක පැත්තකින් hina වෙනවා. අපි තාක්ෂණයත් එක්ක දිනු වෙන රටක් මේ 21 වෙනි සියවසේ ඉන්නේ. අපි 60 දශකයේවත් 70 දශකයේවත් නෙවෙයි. ඉස්සර කාලේ අපි බැලුවොත් හාල් සේරු දෙකට ඡන්ද දුන්නා. UNP එකේ කට්ටියට කිව්වේ බද්ගොට්ටා කියලා. ඒ කාලේ ඒ කිව්වේ ඒ ඡන්දේ දීපු නිසා 88කට ඡන්ද දුන්නා. 53යි 58 දෙන්නම් කියලා ඡන්ද දුන්නා. ඩෝලයක් දෙන්නම් කියන කෙනෙකුට ඡන්ද දුන්නා. දැන් එහෙම වෙන්නේ නැහැ. තමන්ගේ නමින්ම තමන්ගේ රට වෙනුවෙන් තමන් කරන දේ ඉදිරිපත් කරපු එකම නායකයා තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා. ඒ නිසා මහින්ද චින්තනයක් ඉදිරිපත් කරලා තිනවා. චින්තනයේ සියලු දේ යුටි කරන්න බැරුණත් ජනතාවට ප්‍රතිඥාවක් දෙන්න වග කියන්න කෙනෙක් ඉන්නවා. ඒ කෙනා හැටියට ගාපුවම දැන් තාක්ෂණයත් එක්ක එදා අපි පෝස්ටර්ස් ගහලා කටවුට් ගහලා පාරවල් දිගේ ලියලා මේ ඔක්කොම කරනවත් එක්ක අද ඒක සීමා සහිත වෙලා තියෙනවා. ඒවට යන වියහියෙන් මම හිතන්නේ මාත් එක්ක එකඟ නොවෙලා ඇති අපේ අපේක්ෂකයෝ සියලු දෙනාම අඩු වෙලා තියෙනවා. හැබැයි මාධ්‍ය තුලින් ජනතාව දැනුවත් කිරීම සඳහා කටයුතු කරමින් යනවා. ඒ කටයුතු කරමින් යන වෙලාවේ දැන් අපිට කියන්නේ මහලුද වැඩි මහල්ද තරුණද ඒක නෙවෙයි. එහෙම නැහැ ඉතින් මහතිර මොහොමඩ් අවුරුදු 90 රටේ මැලේසියාවේ අගමැති උනේ जनता इलिम जनता क्या मत नोक अर्थकथन करवा एंड बैला तमंगे दारू तमंगे पिया अनी अम्मे अंडदी एक बारे कर तमंगे पिया हरी तमंगे ज्ञातियां हरी एक अट्ठे कर हेमोगे म्ञातियां पिया मावेन ඒ කාර්ය බාරය කරනවා ඒකනේ මැතිවරණ සටනක් කියන්නේ එතකොට ඒ කිසි දෙයක් නැතුව ඥාතිකමක්වත් නැතුව අපි ජනතාව දිනාගන්නේ තියෙන්නේ ඒ ජනතාව දිනාගත්ත මිනිස්සු අඩුම ගානේ ඔබේ අවසන් වතුර 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 පොදක්වත් නැතුව දිනාගත්ත පුද්ගලයා වෙනින් කටයුතු කරනෝනේ ඒ නිසා මේ සංවාදයක් තුළ අපි වෛරය ද්වේෂය ගැන කතා කරනවට වඩා අපි මේට වැඩිය වැදගත් විදිහට කතා කරගන්න මේ සංවාදයකට යමු කියලා කියන්නේ මම දැන් අවුරුදු 26ක දේශපාලන බලයක හිටපු මිනිහෙක්. ඒ නිසා මිනිසු පිළිකුල් කරනවා. ඒ පිළිකුල් සහගත දේවල් වලට එහා අපි රටේ අභිවෘද්ධිය අනාගතය අපි කරන සැලසුම් ගැන කතා කිරීම තමයි වැදගත් කියන එක මම හිතුවා. හොඳයි බොහොම ස්තුතියි හේෂා විතානගේ හිටපු මන්ත්‍රීතුමා දැන් මේ මොහොත වන විට අශෝක අබේසිංහ මහතා ඔබ ප්‍රමිනේ පෙර අතුව කිය සිටියේ किसीम आकार अभियोगयाक ने अहु मगेंगे मुखद तीन अभियोगे कि कारण पीली बंद मे मे मैतिवर मोहत
කොහොමද සමගි ජන බලවේගයට දැනෙන ආකාරය කොහොමද රත්නපුර දිස්ත්‍රික්කයේ සහ පොදුවේ ශ්‍රී ලංකාවේ තත්ත්වය ඔව් අමුදේ මුලින්ම ස්තුතිවන්ත වෙනවා අද දින මේ මැතිවරණයක් පැවැත්වීමට ආසන්නව තියෙන වෙලාවක අපිට ආරාධනා කිරීම සම්බන්ධව හිරු බලය වැඩසටහන වෙනුවෙන් විශේෂයෙන්ම හිරු මාධ්‍ය ජාලයට අපේ ගෞරවය පුද කරනවා විශේෂයෙන්ම කියන්න ඕනේ අපේ සීබීඑම් තුමක් කිව්වාගේ මේ රටේ දේශපාලන සම්ප්‍රදාය පහුගිය අවුරුදු ගණනාවක් තිබිච්ච සම්ප්‍රදාය යම් වෙනසක් ඇවිල්ලා තිබුණා. කොරෝනා වසංගත හේතුවෙන් හෝ ඒ වගේ වෙනසකට භාජන වීම ගැන අපි සතුටු වෙන්න ඕන දේශපාලනච්චෝ විදියට මොකද හැමදාම එක තැන පල් වෙච්ච දේශපාලන වටපිටාවක ක්‍රමවේදයක ගොනු වෙලා හිටපු අපේක්ෂක අද යම් කිසි ප්‍රවණතාවයක් තියෙනවා ජනතාවගේ අවස්ථාවෙන්. මොකද වෙනද ජනතාවට බලෙන් ජනතාව මතේ පාර මැදට පැනලා කිව්වේ. අද ජනතාව නිහඬ විඳලා මතය ප්‍රකාශ කරන දැන්ට ඇවිල්ලා ඉන්නේ. ඒ කියන්නේ මමත් සතුටු වෙනවා තරුණ දේශපාලනච්චෙක් විදියට අපි කල්පනා කරොත් අපිට අභියෝගයක් එන්න අපි මේ මැතිවරණයේ ආරම්භයේදීම අපිට තිබිච්ච ලොකුම අභියෝගი තමයි අපේ කඳ වුර පිළිබඳ විනිවිදභාවයකින් වැඩ කරන්න පුළුවන් වටපිටාවක් හැදෙන්න ඕන. මොකද අපි ජනාධිපතිවරණ සටන ආරම්භ කරා ඊට ජව සම්පන්න විදියට. ඒ ජව සම්පන්නව ආරම්භ කරපු ජනාධිපති සටන අපේ පක්ෂේම මම බය නැතුව කියන අපේ පක්ෂේම සමහරු තමන්ගේ තියෙන දේශපාලන කුහකත්වය නිසා ගරු සජිත් ප්‍රේමදාස නායකතුමාව පරාජයට පත් කරන්න උත්සාහ කරා. ඌන තරම් කාරණා තියෙනවා. ඒවා අපි වර උඩ බලහගෙන කෙල ගහනවා වගේ හින්ද මේලා කියන්නේ හොඳ නැහැ. ඌන තරම් කාරණා තියෙනවා. ඒ නිසා මං හිතනවා අපි සමගි ජන බලවේගයේ විදියට මේ මැතිවන්නේට පිවිසීමම ප්‍රවේශය තුලම අපි ජයග්‍රහණයක් ලබනවා. අවුරුදු 25ක් 30ක කාලයක් පාක්ෂිකව විදියට කිසිම හයියක් හම්බෙන්නේ නැතුව හිටපු පාක්ෂිකුන් අද බලාපොරොත්තුවක් ජනිත වෙලා තියෙනවා අපිට අනාගතයට තව අවුරුදු 20ක් 25ක් යන්න හොඳ ශක්තිමත් නායකත්වයක් නිර්මාණය වුණා කියලා. ඒ නිසා දැන් අපිට මෙතන අභියෝගයක් නිර්මාණය වෙන්නේ දැන් හොඳම කතාව ගෝඨාභය රාජපක්ෂ අධිකරු ජනාධිපතිතුමා කෝ මම මේ මැතිවරණේ සාදීන පුජ්‍යලෙක් විදිහට ඉන්නේ. මේ මැතිවරණය අදාළ පාර්ශ්වයන් දිනාගනි. මුලදී එහෙමයි කිව්වේ. හැබැයි දැන් අද මම තුනෙන් දෙකක් ගන්න අපේක්ෂාවෙන් මැතිවන්ට ඉදිරිපත් වෙච්ච වර්තමාන ආණ්ඩු පක්ෂයේ කඳවුර දැන් මේ වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාත් පාරට බහැලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම සාදීනවක එතුමත් දැන් බහැලා එතුමාගේ මැතිවන් ව්‍යාපාර වෙනම යනවා අපිට පේනවා. ඒ වගේම තුනෙන් දෙකක් ගන්න කතා කරව කිසි දෙන්නේ දැන් තුනෙන් දෙකක් ගැන කතා කරන්නේ දැන් කොහොමද අපි මේක ජයග්‍රහණය කරන්න කියලා කටයුතු කරනවා. ඒ වගේම මේ රටේ ජනතාවට මතක එදා කිව්වා වියතුන් 100ක් වියත් මගේ 100ක් මේ නාම යෝජනා ලයිස්තුවේ ඇතුළත් කරනවා කියලා. මා දන්නා තරමින් අපි හොයලා බලුවාම වියත් මගේ 100ක් කෙසේතක් නම දෙනෙක් තමයි ඇතුළත් කරලා තියෙන්නේ. ඒ වගේම මේ කණ්ඩායමට එක එක නිර්වචන එනවා. දැන් අපේ ඩිලම් පෙරේරා අමාත්‍යතුමා නියෝජනය කරන බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක තුමියක් කියනවා අපේ ලයිස්තුව නිකන් නෙමෙයි බූරුවෝ අස්වැයෝ දෙගොල්ලම ඉන්නවා. දැන් අපි ජනතාව කල්පනා කරනවා මේ අවසන් වෙනකොට බූරුවෝ දැම්මද කියලා. ඉතින් මන් දන්නේ ඩිලම් පෙරේර මහත්තයා මොන කුරට දාලාද මේ 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 මැතිණිය කතා කරේ කියලා. ඒකින්ද මේ තමන්ගේම කඳවුරේ තමන්ගේ කඳුරෙන්ම තමන්ගේ ගැන නිර්වචන දෙන තැනට මේ කලබල වෙලා තියෙන්නේ චමුදිත මට පේනවා ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් ඉදිරිපත් වෙච්ච මැතිවරණයක් අර අපි අශෝක අභිසිංහ මැතිවරණ වගේ අපි මේ අලුත් ගමනක් ආරම්භ කරේ අපිට ඇඟිල්ල දික් වෙන්න තියෙන සියලුම ඒ කාරණා අයින් වෙලා තියෙන්නේ එක්සත් ජාතිපක්ෂයේ බිත්ති හතර අල්ලගෙන ඉන්න කණ්ඩායම දැන් මරා ගන්න ඕනේ මේ උපනායක කන් නියෝජනායක හොයලා බලන්න ඕකේවා ඒ දවස්වල රූපහානිය යනවා දැන් ඒව යන්නේ නැහැ ඒ නිසා අපි එකක් වෙන මේ රටේ ජනතාවට අපිට ඕන මේ රටේ පුංචි මිනිහාගේ ඉඳලා උඩට යනකන් මේ පරාශය තුල ජනතාවට සේවය කරන්න පුළුවන් නායකයෙක් එක්ක වැඩ කරලා හොඳයි අපි තරුණිය විදියට සජිත් ප්‍රේමදාස මහත්තුමා අරගෙන ඉන්නෝ අපි රටේ ජනතාවට විශ්වාසයක් පළ කරනවා මේ හොඳ ආරම්භයක් මේ රටේ ඉදිරි ගමන වෙනුවෙන් ඩිලාන් පෙරේරා හිට මන්ත්‍රීතුමා ඔබේ ලැයිස්තුවේ ඉන්නේ කවුද බූරුවද නෑ මේ මම චමුදිත ඔය සාමාන්‍යයෙන් ඉතින් අපි ඒ දැන් අපි අපේ දින අපි හතර දෙනාම මේ පළවෙනි වතාවට නෙමෙයි ඡන්දිල්ලන්නේ ඉතින් ඒ නිසා මනාප ඡන්ද ක්‍රමයක් ඇතුලේ අද්දකී ප්‍රතියය ඉලනකොට ඉතින් එයා හිතනවා මනාප ගන්න මොන හරි කිව්වම මනාප වැඩි කරගන්න පුළුවන් ඉතින් මනාප බලු පොරේට අහුවෙලා පක්ෂයට පක්ෂයට එහායින් මනාප ගැන හිතන්න ගියාම සමහර වෙලාවට ඉතින් ඕම දේවල් කියනවා ඉතින් අපි තරුණ කාලේ අලුත් කාලේ ඔබ දේවල් කියන්නේ නැති. ඒ නිසා මේ මනාප ඡන්ද ඇතුලේ හැම පක්ෂෙම ආයේ එක එක කෙනා කියනවා තාත්තයි පුතයි ඉල්ලුවත් ඔක තමයි සිද්ධිය.
මම එතෙන්ට ඔකට පැටලෙන්නේ යන්නේ නැහැ ඒක එතුමියගේ අදහස ඉතින් ඒක එතුමිය බලාගනි කෙසේ වෙතත් මේ වෙනකොට සමුදිත ලංකාවේ ජනතාව සමස්තයක් හැටියටම පහුගිය ජනාධිපතිවරණයටත් වඩා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ වැඩපිළිවෙලට සහයෝගය දෙන්න පුළුවන් පාර්ලිමේන්තුව හදන්න පෙළගැහි ඉන්නවා මොකද හේතුව අපි කුහක නැත්තම් අපි කුහක නැත්තම් කවුරුත් පිළිගන්න ඕනේ කොරෝනා වසංගත තත්වය ලෝකයේ වෙනත් රටවල්ලා සංසන්දනය කරනකොට මනවින්ම පාළුව රටක් තමයි ලංකාව කියලා කියන්නේ. අපේ රටේ කොරෝනා මරණ සංඛ්‍යාව 11යි. කොරෝනා රෝගය වැළඳිච්ච අයගෙන් 2000 ගාණක් සුවපත් කෙරුණා. ඒ නිසා ලෝක සාමාන්‍යයෙන් ඉතින් කොරෝනාගේ අවසාන මන් නම් බලන්නේ මරිච්ච ගාණ. රටක නායකයෙක්ට පුළුවන් වුණා නම් මේ කොරෝනා වසංගත මාර්යාගෙන් ඉතාම අඩුවෙන් ඒ රටේ ජනතාව මරණයෙන් ගලව ගන්න ඒ නායකය දිනු. ඒ නිසා අපේ රටේ ලොකු ඉන්දියාවේ සමහර වෙලාවට දවසට 11,000ක් මැරෙනවා. ඇමරිකාවේ අද දවල මන්දිරය ඇතුළත් කොරෝනා රින්ගලා. බ්‍රිතාන්‍යයේ බෝරිස් ජොන්සන් අගමැතිතුමාට හැදුනා රෝගය. මේ රෝගය පාලනය කරගන්න බැරි ලෝකයේ බලවතුන් අද පිස්සු වැටිලා ඉන්නවා. ඒ වගේ වෙලාවක ක්‍රමානුකූලව මේ රටේ සෞඛ්‍යාංශ, මේ රටේ ආරක්ෂකාංශ, මේ රටේ රාජ්‍යලධාරීන් සියල්ල එකතු කරගෙන මේ රට කොරෝනා වසංගත මාර්යාගෙන් බේරගත්ත මේ නායකයත් එක්ක, කෝටායි මහත්තයත් එක්ක එකතු වෙන්න පක්ෂ පාට ભેදයකින් තොරව, ජාති කුල ආගම් ભેදයෙන් තොරව මිනිස්සු එකතු වෙලා ඉන්නවා. ඒ නිසා පාර්ලිමේන්තු මැතිවරණේ ජයග්‍රහණය කරන්න ඡන්ද ගනින්න ඕනේ නැහැ. ඔබේ අවසන් විනාඩිය. දැන් දිනලා ඉවරයි. දැන් ගනින්න තියෙන්නේ වැඩි ඡන්ද. ඒ නිසා මේ තමයි දෙවනි වතාවට ගෝඨාභය මහත්තයා සහ මහින්ද මහත්තයා අපේ රටේ ජනතාව මාර්යාගෙන් බේරගත්ත. පළවෙනි වතාව තමයි කොටිතස්තවාදීන් ජනාධිපතිතුමා අපිව බේරගන්නකොට මහින්ද මහත්තයා තිරයෙන් පිටුපස ආරක්ෂක ලේකම් හැටියට ඒ සියලු සැලසුම් කරලා ඒ කාරණාවට මැදිහත් වුණේ ගෝඨාභය රාජපක්ෂමයි. ඉතින් මහින්ද ගෝඨාගෙන් සුසංයෝගය එකපාරක් නෙවෙයි දැන් දෙපාරක් මේ රටේ ජනතාව මරණයෙන් ගලවගෙන තියෙනවා. ඒ නිසා මේ රටේ ජනතාව ගෝඨාභය මහත්තයාව ජයග්‍රහණය කරලා ආපහු රනිල් මෛත්‍රී වගේ දෙපැත්තට අදින ජනාධිපති කෙනෙක් සහ අගමැති කෙනෙක් පත් කරන්න යන්නේ නැහැ. ගෝඨාභය මහත්තයාට බාර දුන්නා. අවසන් කරලා. ඒක මෙරට දිනු කරන්න. එතුමා ඉල්ලන ජනවර්ම එතුමාට දෙන්න අපිටත් වඩා අද පෙළගැහැලි ඉන්න එක්සත් ජාතික පක්ෂය අය. එක්සත් ජාතික පක්ෂයේ තියෙන බෙදීම නිසා කලකිරීමටපත් වෙලා ඒ අය ගෝඨාභය මහත්තයාට ඡන්ද දෙන්න බලාගෙන ඉන්නවා. ගිය ජනාධිපතිවරණේ අපිට ඡන්ද අඩුවෙන් හම්බුනේ වතුකරේ සහ මුස්ලිම් කොටස් වල. ඒත් බලාගෙන ඉන්නවා. ඒ නිසා ස්ථිර වශයෙන්ම මේ මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහයෝගය දෙන්න පුළුවන් ආණ්ඩුවක් හදන්න සහ මහින්ද රාජපක්ෂ අපේ සදාදිරි නායකතුමා අගමැති කරලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ශක්තිමත් පාර්ලිමේන්තුවක් දෙන්න මිනිස්සු බලාගෙන ඉන්නවා. හොඳයි ස්තුතියි. අපි දෙවන වටේට පිවිසෙන්න කලින් විරාමයක් ලබා ගන්න. ඔබට පුළුවන් දෙවන වටේදී දුරකථන ඔස්සේ ඔබේ ප්‍රශ්න යොමු කරන්න 0112 444 555 කියන අංකයට 0112 444 555 කියන දුරකථන අංකයට හැකිතාක් ඔබේ ප්‍රශ්න ඉතාම කෙටියෙන් ඉදිරිපත් කරන්න උත්සාහ කරන්න. අපි දෙවන වටේ සිටයි ඔබට ප්‍රශ්න සඳහා අවස්ථාව තිබෙන්නේ. දැන් අපි විරාමයක් ගන්නවා. විරාමෙන් පසුව සාකච්ඡාවට අපි පිවිසෙන්නේ ඍජු මැදිහත් වීම සහිතව මේ මොහොතේම ප්‍රතිඋත්තර සපෙමින් දෙවන වටේ තුල උත්තර දෙබා දීමේ අවස්ථාව තිබෙනවා. අපි ඊට කලින් මේ විරාමය අරගෙන ඉමු. විරාමෙන් පසු අපි අද බලය දේශපාලන සමාජයේ දෙවන වටේට පිවිසෙන්නේ. ඔබ සියලු දිනාට අවස්ථාව ලැබෙනවා මේ තම තමන්ගේ අවස්ථාවේදී සහ විශේෂයෙන්ම සියලු දිනාට ඍජු මැදිහත් වීම ප්‍රතිතර්ක සහිතව මේ මැදිහත් වීම කරන මොකද ඉන් අනතුරු ඊළඟ වටේදී වෙන අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. බාධා වීම යම් කිසි ආකාරයක වැඩි වුවහොත් ඔබට අවස්ථාවක් තිබෙනවා මගෙන් අතිරේක නිදහස් කාලය විනාඩි 2ක ඉල්ලා සිටිනට හැබැයි අවස්ථාව ලැබෙන්නේ ඉල්ලා සිටියොත් පමණයි. අපි දෙවන වටේ ආරම්භ කරන්නේ අශෝක් අබේසිංහ හිටපු මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගෙන්. ඔබතුමාටම දුරකථනම තුවක් තියෙනවා. තුසිත වීරසිංහ මහත්මයා හබරණ සිට කතා කරන්නේ. සුබ සන්ධ්‍යාවක් ඔබතුමාට ආයුබෝවන්. කෙටියෙන් ඔබතුමා ප්‍රශ්න යොමු කරන්න. සන්ධ්‍යාවක් ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාගේ නායකතුමා රුපියල් 20,000 දෙන්න මේ අපට පොරොන්දු වෙනවා. නමුත් මම අහන්නේ දැන් අර නායක නාය ගියේ ප්‍රශ්නයක් වුණා. පාස්ට් ප්‍රහාරය වුණා. අර කුඩු කන්දරයට ඉච්චෙන් මිසුන ශාලාවේ නිසා ප්‍රශ්න
වන්දි මුදල් සියලුම දෙනාට ගෙවලා තියෙනවා ඕනනම් කීප දෙනෙක් ඇති යම් යම් ප්‍රශ්න තියෙන නැත්නම් අනිත් සෑම කෙනෙකුටම ගෙවලා තියෙනවා හරියට හොයලා බලන්න මොකද පසුගිය රජයේ කාලේ තමයි ඒ වන්දි මුදල් නියමිත විදිහට ගෙව්වේ ඒ වගේම ලංකාවේ සියලුම දේපළ අපි රක්ෂණය කළා ඒ නිසා සුලිසුලඟක් ආපුවාම ගම් වතුරක් ආපුවා මේ අවශ්‍ය වන්දි මුදල් මොකද මගේ මාසෙනේ සුලිසුලඟ ඇවිල්ලා අපි ඒ සුලිසුලඟ ආපු දවසට පහුවෙන්දා රුපියල් 10000 ගානේ ඒ වෙලෙම වන්දියක් ගෙවලා මූලික ගෙවීමක් ඉන්පසුව ඒ ගෙවල් සියල දෙකට එක්කනටම සාමාන්‍ය සමානට ලක්ෂ 1.5 2 ලක්ෂ 10 15 අපි ලබා දුන්නා. ඉතින් ඒ වන්දි මුදල් අපි ලබා දීලා තියෙනවා සුළු කීප දෙනෙක්ගේ ප්‍රශ්න මොනවාට තියෙනවා. අපි මේ මම ඒකට කරනවා එකතු කරන්න ඕනේ මේ වන්දි මුදල් ලබා දීමේදී විශේෂයෙන්ම පසුගිය සතියේ පෙර සතියේ රනිල් වික්‍රමසිංහ මහත්මයා පිළිගත්තා මේ මෙතනමදීම වන්දි මුදල් ලබා දීමේ හිස්තැන් තිබෙනවා දැන් ගණනාවක. එහෙම තියෙනවා යම් කිසි ඔය නීතිමේ යම් යම් ප්‍රශ්න තියෙනවා යම් මොකද ඒගොල්ලන්ගේ අනන්‍යතාව ඔප්පු කරගන්න බැරි. එතකොට සීරුවට කැමති වෙන්නේ නැහැ. එහෙම තියෙනවා. ඒ වගේ ඒක ඒගොල්ල අපි රජයෙන් කළපු තක්සීරුවට කැමති නැහැ. නැත්තම් ඒගොල්ලන්ගේ නීතිමේ ප්‍රශ්න ඊළමයි අයිතිය පිළිබඳව. ඔක්කොම ශාලාව එහෙම නම් ගොඩක් තෝ ගෙවන්න තියෙනවා. එහෙම තක්සීරුව. ඒ තක්සීරුව ප්‍රශ්න තමයි තියෙන්නේ. තක්සීරුවට කැමති නැති එහෙම ප්‍රශ්න. ඉතින් කෙසේ වෙතත් ඒ වගේම එතුමා තව ප්‍රශ්නයක් ඇහුවා. මොකද ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ මේ නිරපහාරපු නිසා පක්ෂේ මම මුලින්ම අහපු කාරණා. නෑ නිරපහාරියට ඉතින් අපි දැන් මගේ මුලින් කියව එක තමයි අපි අලුත් පක්ෂයක්. ඉතින් අපි අලුත් පක්ෂෙන් දිගට ඉස්සරහට යනවා. ඊළඟට එක්සත් ජාතික පක්ෂය ඊට පස්සේ ඔවුන්ගේ ගමන ඉදිරියට යයි. අපිට කිසි ප්‍රශ්නයක් නෑ ඒකේ. प्रश्न ඒකින්ද මම මේ එක්සත් ජාතික පක්ෂයට ආය යන්න අදහසක් නැහැ නේ මම. ඒකින්ද මම මේ සමග ජන බලවේගයේ ඉස්සරහට අපි යනවා. කෙසේ වෙතත් දැන් මම දැක්කා මේ වැඩසටහන ආරම්භ කරන්න ඉස්සෙල්ලා සමාවෙන්න. එහෙම නැහැ ඉතින් අනිත් කට්ටිය ලියුම් යමන ඕන දලුත් පක්ෂයක් නේ. ඔව්. අලුත් පක්ෂයට ඉතින් ලියුම් යමන අවශ්‍යතාවය. ඔව් ඒක තමයි. එහෙම දැන් සමහරට ප්‍රාදේශීය මන්ත්‍රීවරුගේට එහෙම ඒවට තියෙනවානේ. ප්‍රාදේශීය මන්ත්‍රීවරුට එහෙම ලියුමක් කරනවා. මොකද මන්ත්‍රීකම ඉන්නවනේ. දැන් අපි මන්ත්‍රීකම නැහැ නේ දැන් අපි. දුබණ්ඩාරම් ලේකම් දුබණ්ඩාරම්. ඔව් ඔව්. ඒක එතුමා එහෙම යවන්නේ දැන් මමත් දන්නේ එතුමා දැන් කියද්දි මේක. කොහොමද දැන් ප්‍රාදේශීය මන්ත්‍රීවරු එහෙම ඒගොල්ලන්ගේ මන්ත්‍රීකම තියෙන නිසා ඒක ආරක්ෂා කර ගන්න ඕනේ. ඒකින්ද ඒකට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. ඉතින් මගේ නන්නේ මගේ ලියුම මම එහෙම මාව මම බල්ලගේ පැත්තකට දැම්ම මට ඒ ප්‍රශ්නයක් නැති නිසා. ඒකට ඍජු දැන් අලුත් පක්ෂේ නායකතුමා මැදිහත් වෙනවා මොකේද ඒ ප්‍රාදේශීය මන්ත්‍රීවරු වගේ ඔව් අපි නීති උපදේශ නීතිඥ සහාය ලබා දෙනවා අපි පක්ෂේ ගානේ ඒ වගේ මේ අවශ්‍ය ලිපි හදලා දෙනවා මේ මන්ත්‍රීතුමා ඔය මේ නම ලේකේ ඉවත් කරපු අයගේ ලැයිස්තුවේ සජි ප්‍රේමදාස මහත්මයා නැහැ ඔය ඒක තමයි ඒක ඉතින් එක්සත් ජාතික පක්ෂෙන් නැහඬ ඕනේ මොකද නැත්තේ කියලා දැන් මගේ නම තියෙනවලු ඉතින් මොකද දැන් එක්සත් ජාතික පක්ෂේ මේට ඉස්සෙල්ලා මන්ත්‍රීවරු 65 දෙනෙක් ගියා මේ පාර 99 දෙනෙක්. සයිප් ප්‍රේමදාස මහත්තයා යටින් ආපෝ යන්න ඉතිරිලා දාගෙන දන්නේ. නේද? එහෙම ඉතින් පක්ෂයක් හදලා එහෙම යන්නේ නැහනේ. දැන් මං හිතන්නේ එක්සත් ජාතික පක්ෂේ ඕනේ ඇති සජිත් ඔය ගැටුම් ඇති කරන්නේ ඔය හදන්නේ. ආ අපි සජිත් මේ ඔය ප්‍රශ්නෙම දැන් ඇහුවේ. ඉතින් ඒ වගේ ඒවා කරන්න තමයි ඉතින් ඒක කරන්නේ. ඒතර ප්‍රශ්නයක් මතු වෙනවා පැහැදිලිද? ප්‍රශ්නයක් මතු වෙනවා. ඒක කරන්නනේ හදන්නේ. දැන් මොකද මේ වෙලාවේ දැන් අපි දැක්ක ඊයේ පෙරදා මධ්‍යම සංස්කෘතික අරමුදල ගැන ඕම් මේකක් ඇදගෙන. මොකද දැන් මේ වෙලාවේ ඡන්ද කැම්පේන් එකක් යද්දි එක එක්කෙනාට මඩ ගැහිම් ඒවා කරන්නනේ. දැන් අපි දැක්කනේ මේක ආරම්භ දීම එකම කඳුරේ අය කොහමද කතා ගන්න කියලා ඔය අඬන එකක් ගැන කතා කරනවා ඉතින් මේ එක කඳුරේ ඉඳන් ඇතුලේ තියෙන ඒවනේ ප්‍රශ්න දැන් අපි ඔය වෙදීම ගැන කතා කරා මෙච්චර ජමදිත අපේ වෙදීම ගැන කතා කරා දැන් මේක ආරම්භයේදී දැක්කනේ පොදු ජන පෙරමුණ ඇතුලේ තියෙන ප්‍රශ්න මනාපකේස කොහමද කියලා ඉතින් දැන් මනාපකේසෙන්ටත් බෑමුත් මොකද හේතුව දැන් මෙතන ශසේන රාජපක්ෂනේ කියන්නේ මේ බඩුවස්නුවට එක්කනා ගැන බඩුවස්නුවට එක්කනා ගැන මනාපකේසයක් වෙන්න බෑනේ ශසේන රාජපක්ෂනේ කියන්නේ මේ මොකද කොලොනර එක්කනා ගැන මේක මේ ඇතුලේ තියෙන ගැටුම් කෙසේ වෙතත් දැන් අපි සමග ජන බලවේගයේ විදිහට අපි මේ මැතිවරණයේ තිරයට අපි ජයග්‍රහණ සඳහා මේ වුණා. ඒ වගේම දැන් මේ දවස්වල තියෙන විශාල ප්‍රශ්නයන්නේ සම්බන්ධිත අපේ කුරුණෑගල අර මේ සංරක්ෂිත ගොඩනැගිල්ලක් පිළිබඳ ප්‍රශ්නේ. ඉතින් මේකෙදි එක රටක් එක නීතියක් කියලානේ දැන් මේ රට පටන් ගත්තේ. දැන් අපි දැක්කනේ මේ කාර්යදම එක රටක් එක නීතියක් තිබුණාද කියලා දැන් බලන්න. දැන් ඒ ගොඩනැගිල්ල පෞරාණික ගොඩනැගිල්ල දැන් ඔය වගේ පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථානයක් සාමාන්‍යයෙන්
සාමාන්‍ය මිනිහෙක් කෙරුවා නම් ඔක මොකද වෙලා තියෙන්නේ ඒ ඒ ඒ ටෙලිවිල් කනවනවා නෑ නෑ මොනවා කැඳෙව්වත් දැන් දැක්කනේ දැන් අර සීගිරිය කුටු ගී වල එකක් දිව්වා කියලා අර ළමයි කතර උනරන් කරපු දේ ඉතින් ඒ වගේ දැන් එහෙම දැන් මේ මේ ප්‍රශ්නේදී 1893 වෙනිදී FH මොඩර් කියන ඉංග්‍රීසි ජාතිකය කියලා තියෙනවා මේක පැරණි ගොඩනැගිලි ඒ 1893 ඒ ඒකේ ගොඩනැගිලි දෙකක් තියෙනවද එතන නෑ නෑ එක ගොඩනැගිල්ලක් ඒක ගොඩනැගිල්ලක් මේක දැන් පුරාවිද්‍යා වටිනාකමක් තියෙනවා කියලා කැණීම් කරපුවානේ පුරාවිද්‍යා මතුවෙන්නේ පුරාවිද්‍යා එකක් දැන් මුන්නේ නෑ ක්‍රියාත්මක වෙනවන් මම හිතුවා නීතිය ක්‍රියාත්මක කළා නෑ ඒකනේ කියන්නේ අද අද මේ මේ මෙතුමාගේ හිරුනාලිකාවෙම ගියා ඔව් अटर्नी जनरल तुम्हारा माइस्टर तुम्हारा कैंडल वाला दिए ना आंडुकार तुम्हारे लिए के लिए वाले संबंधिंग नगराज बताओ लिए ये वाले कैंडल वाला इंतेमन बंदे तो तुम्हारे पहले क्या लगा था नीतिय क्रियात्मक कला न्याय के लिए तो बलापुर तूने कारण हम क्या नीतिय क्रियात्मक कला न्याय के न दें दावस दें साथी देखे कट बैठी दें मेक कर ला දැන් එතකොට දැන් මම ළඟ තියෙනවා නගරාධිපතිවරයාගේ නිල Facebook group ගිනුමේ 2018 නොවැම්බර් 18 කියලා තියෙනවා මේ හෝටලයට ගත් කුරුණෑගල රාජසභා ගොඩනැගිල්ල මණ්ඩපය යලි පවරා ගනි මේ එතුමාගේ නිල Facebook ගිනුමේ තියෙන්නේ 2018 නොවැම්බර් දැන් ඒක අයින් කරලා දැන් එතුමාම කියන නගරාධිපතිවරයාම කියන රාජසභා ගොඩනැගිල්ල අපි රාජසභා ගොඩනැගිල්ල කියන එකනේ මේක පෞරාණික ගොඩනැගිල්ල මමත් නියෝජන නගරාධිපතිවරයා හිටියා කුරුණෑගල නගරේ තියෙන ස්ථාන 10ක් සංරක්ෂිත ගොඩනැගිල්ලක ඇසෙට් කරලා මේ තියෙන්නේ පුරාවිද්‍යා මේ කොමසාරිස්වරයා විතින් යවපු ලිපියේ පිටපතක් නගරාධිපතිවරයාට මේක පුරාවිද්‍යා ස්ථාන මන්ට ඔබතුමා හරි ඔබතුමා මේක නීති ක්‍රියාත්මක කරලා දිනවනේ දැන් නෑ නීති ක්‍රියාත්මක වෙලා නැහැ ඉතින් අත්තට උන ගන්න එපා දැන් කොහොම නීති දැන් දැන් ඔබතුමාලා ඔබ මේ තමයි දැන් මම දන්නේ තද මේ හිරු නාලිකා ප්‍රවෘත්ති බලනකොට ඒකේ ගියා මේ අර බයිලයින් එකේ ගියා ආණ්ඩුකාරතුමාගෙන් කැඳවලා තියෙනවා සම්පූර්ණ මේ ලියකේ මේ කැඳවීම් චන්ද කැඳවලා තියෙන මහේස්ත්‍රාත්තුමා මහේස්ත්‍රාත්තුමා කැඳවුවා දැන් මහේස්ත්‍රාත්තුමා කැඳවගෙන නඩුව තියෙනවා නඩුව දාලා තියෙන නඩුව දාපුවා අපි දන්නවා නඩුව දාලා තියෙනවා අපි දන්නවා ඒ වුණාට දැන් මේකෙදි දැන් මේක එක එක වාර්තා අනුව කියලා තියෙනවා වහම් නීතිය ක්‍රියාත්මක මේ තුමා කියන උත්සාහ කර මේ තුමා කියන්නේ මේ අතර ගත්තේ නැහැ කියලා කාරණා නෑ 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 අපි අතර කියන්නේ වහම් නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අර වාර්තාවේ තියෙනවා එතකොට දැන් මම කියන්නේ සාමාන්‍ය ජනතාවට එක නීතියකුත් දේශපාලනඥයන් බලේ තියෙන අයට එක නීතියකුත් නෑ දැන් නඩුවක් දැම්මම නඩුවක් දාලා දැම්ම කියල කැඳවලා එයාව එතුමාව කැඳවෝම උසාවියට පුරාවිද්‍යා පනත යටතේ අවශ්‍ය නිසා ඒක ඒව වේ ඉස්සරහට මොකද දැන් ඒකනේ අපි දැක්කනේ ඒක එක්තරා ඇමතිවරයෙක් කියලා තියෙනවා මම බලේ ඉන්නකම් මම ඉන්නකම් අපේ ආණ්ඩුව තියෙනකම් නගරාධිපතිරාගේ මයිල් ගහකටවත් වත තියන්න දෙන්නේ නැහැ ඉතින් ඒක ප්‍රසිද්ධිය කියපුවාම මම දැක්ක විමල් විරෝස මැතිතුමා කියනවා දේශපාලඥය අප්ඩේට් වෙලා නැහැ ඒකින්ද ඒ දේශපාලඥය අප්ඩේට් වෙන්න ඕනේ කියලා ඔබතුමාලගේ විමල් විරෝස මැතිතුමා කියලා දුන්නා මම හිතන්නේ මේ දේශපාලඥය අප්ඩේට් වෙලා නැති හින්දා වෙන්න ඇති වර්තමානයේට එහෙම කියන්න ඇත්තේ මොකද මේ වෙලාව මේ විදිහට දැන් තමන්ගේ බලේ තියෙන ආණ්ඩුවේ අපි ඉන්නකම් මයිල් ගහකට අතියර දෙන්නේ නැහැ කියන. ඉතින් අපේ ස්වාමින් වහන්සේලා බලාගෙන ඉන්න මේ පිළිබඳ දැන් ඊයේ අද මම දැක්ක අභියාචන අධිකරණයට පෙස්සමක් දාලා තියෙනවා මේ නාමල් කරුණාත් මැතිතුමා. එයි මේක අත්හැරවට ගන්න නැති කියලා. එයි මේ වැනි සාමාන්‍ය මිනිහෙකුට වුණත් මොකද ඒකයි අපි කියන්නේ. ඒතකොට මේක දැන් අර චමුදේ මන් දන්න විදියට නම් මහේස්ත්‍රාත්තුමාට ලීවිල් කැඳවන්න බෑ නඩුවක් නැත්තම්. ඔව්. දැන් නඩුවක් දාලා තියෙනවා. නඩු අංකයක් මාර්ගය තියෙනවා. ඒක නඩුවක් කැඳවම ඊළඟට කරන්න මහේස්ත්‍රාත්තුමා ඒ අදාළ කැඳවන එක. එතකොට ලක්ෂ 90ක් අතනකට ගන්න ඕනේ නැද්ද මේ? දැන් මුලින්ම අතනකට අරන් තමයි කරන්නේ. මේක අතනකට අරන් නැතුවනේ කරන්නේ මේක. ඒකද? අත්ත අපි මේ මිනිහෙක් අතනකට ගන්න ඕනේ කියලා කියනවනේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. දැන් ලක්ෂ 90ක් මේකට වියදම් වෙනවා කියලා කියලා තියෙනවා. ඒකට අර වාර්තාවේ තියෙනවා ඔහුගේ සල්ලි වලින් එක් කරන්න ඕනේ. දැන් රජයේ මුදල් වලින් ඒ ජනතාවගේ මදුබන. නගරාධිපතිලා මේක කඩලා දැන් රජයේ මදුබන මේක හදන්න යනවා. දැන් එහෙමනම් දැන් කවුද වග කියන්න ඕනේ? දැන් එතුමා නගරාධිපතිරයා විසින් අණ දුන්නා නම් මේක කඩන්න. එතුමානේ දීලා තියෙන මේ ලිපියේ තියෙන මේ ගැන සංරක්ෂණය කරන එනවා කියලා මේයි මාසේ 27 වෙනි පුලියුම. දැන් මේ ලිපියත් නැහැ කියලා මුලින් කිව්වනේ මෙහෙම ලිපියක් නැහැ කියලා. නගර සභාවේ නාගරික මන්ත්‍රීවරු දැනුවත් කළා නැහැ. දැන් දේශපාලන පක්ෂයේ පැත්තකින් තියුවද ඔබ නීතිඥවරයෙක් විදිහට මේ පරීක්ෂණ ප්‍රමාදවා පිළිගන්නවා. මම කියන්නේ තත්මිත මම දන්නේ මේ අද මේ තමුන්නාංශලගේ නාලිකාව හරහා නඩුවක් දාලා තියෙනවා කියලා. ඉතින් මහේස්ත්‍රාත්තුමා සහ නීතිපතිතුමා මැදිහත් වෙලා ඒ ડોකියුමන්ට්ස් කැඳවනවා කියලා කියන්නේ ඒ කියන්නේ අධිකරණ නඩුවක් තියනවා කියන කාරණේ. නෑ අධිකරණ නඩුවක් දාලා තියෙනවා. ඒ කියන්නේ ආණ්ඩුව මැදිහත් වෙලා මේ නඩුවක් නොදා මෙයා ෂේප් කරගන්න ගිහිල්ලා නැහැ කියලා කාරණේ මම කියනවා. ඔව් නඩුවක් නොදා ෂේප් කරන්න ගිහිල්ලා නැහැ. ඒ වුණාට දැන් සාමාන්‍ය එකක් දැන් ඔය දන්නවා සාමාන්‍ය සමංගේ වත්තේ වලක්කාරුවත් මොකක් කරේ කියලා නිදානයක් ගන්න කියලා. දැන් මේක මාර්ග සංගණන අධිකාරී කැණීම් කරද්දි උමගක් වගේ එකක් තියෙනවා. ඒ කාලේටවත් ගල් තියෙනවා කියලා තමයි පොලිසියට දැනුවත් කරලා තියෙන්නේ. එතකොට එහෙම එකක් තියෙනවා නම් එතකොට ඒක කවුද හැරුවේ කියලා ඉස්සලා අතනකට කරන්න ඕනේ. දැන් එහෙම මොකුත් නැහැ. තාම නිදැල්ලේ ඉන්නවා. ඇවිල්ලා ගිහිල්ලා පේනවා ඊයේ පෙද්දා ඉදලා ස්වාමින්වහන්සේලත් එක්ක ඇවිල්ලා පේනවා S loan බට තියෙනවා කියලා. දැන් S loan බට
නැද්ද මේ දල්දා මාලිකාවේ ස්ලොන් බැටවලින් කරපු ඒව නැද්ද මේ අලුත් ඒ වගේ ඒතෝ රුවන් වැලි සායි නැද්ද දැන් මෙතනත් නගරාධිපතිලා ස්ලොන් බටය පෙළ මේ මේවද පෞරාණික ඒවා කියලා අනු උළු කැට පෙළ එහෙම නෙමෙයි මේක පෞරාණික ගොඩනැගිල්ල මේක සංරක්ෂිත ගොඩනැගිල්ල කියලා ගැසට් කරපු එකක් ඒ ගැසට් කරලා දෙනවා එතකොට පුරාවිද්‍යාවකින් කියලා තියෙනවා මේ පිළිබඳ පරීක්ෂණ කරන එක ලියුමක් එවලා තියෙනවා ඊට ඉස්සෙල්ලා ලියුම ඇවිල්ලා 16 මේ ගැන කැණීම් කරනවා කියලා කිව්වට පස්සේ 14 තමයි මේක කඩලා තියෙන්නේ ඉතින් මේක යම් කිසි මොකක් හරි යට තියෙන අරුතක් තියෙනවා කියලා දෙනවා දැන් කට කතාවක් කියනවා රෑ දෙකකට තුන්ට වාහන වගේක් ආවා මේක ඇතුලේ තිබුණ මොකක් හරි අරන් ගියා වැත්තක් දාපුරුත් දැන් එහෙම කට කතා යනවා ඒ පැතිවල ඉතින් කෙසේ වෙතත් මේවා දැන් ඊයේ පෙරේදා පන්නල පාර්ශවාවේ පොදු ජනපිරණ මන්ත්‍රීවරු දෙන්නෙක් නිදන් හරන්න ගිහලා අහුවෙලා දැන් ඒක ඒ පිළිවෙත් දැන් එතන මුකුත් නැහැ එතන මේ ඒවා ඔක්කොම එහෙම මේ හාලිය ප්‍රාදේශීය UNP මන්ත්‍රී කවුරුන්ද දැන් පර්ණල ප්‍රාදේශීය පොදු ජනපෙරුණේ මන්ත්‍රීවරු දෙන්නෙක් නේද හාලිය ප්‍රාදේශීය UNP කෙනෙක් කවුරුන්ද එහෙම වෙන්නේ ඒක ඒක ඉතින් ඒ වගේ නිදන් يعني මේකත් එහෙම එකක්ද කියන එක ප්‍රශ්නයක් ඉතින් කෙසේ වෙතත් දැන් මම කියන්නේ දැන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමස්ත රටේ ජනතාව මේ පිළිවෙත් අවදින් ඉන්නවා ඔබතුමාගේ අවසන් වියදම් තුන එතකොට මේ ආණ්ඩුවේ රජයේ වගකීමක් තමයි මේ පිළිවෙත් නීති ක්‍රියාත්මක කිරීම ඉතින් නීති ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අර හැමදාම එක එක රටක් එක නීතියක් කියන එක ප්‍රශ්නයක් වෙනවනේ අපි දැක්කන් තොණ්ඩමන් මැතිතුමාගේ අවමගුලුවේ තත්ත්වය කොහමද ගියේ අපි දැක්ක ඊයේ පෙරේදා කොහමද හිටපු දැන් ඉන්න නියෝජ්‍ය අමාත්‍ය කෙනෙක් මොටෝසයිකල් වල ගියේ කොහමද කියලා හෙල්මන්ට තුය යද්දි මෙයා කෙරුවේ කොහමද කියලා දැන් නිරෝධායන පනතක් තියෙනවා නිරෝධායන පනතේ තියෙනවා 500කට වැඩිය මේ මේ සාකච්ඡාවට සහභාගී වෙන්න බෑ මේ මීටරේ පරතරේ තියෙන්න ඕනේ කියලා දැන් ජනාධිපතිතුමා යන හැම රැස්වීමක එහෙම තියෙනවා දැන් සයිප්‍රමදාස මහත්මයා යන රැස්වීම 500 දින නෑ එහෙම නෙමෙයි දැන් ඒක තමයි අන්න ඒක තමයි එතකොට දැන් ඒගොල්ලෝ රජයක් වශයෙන් එහෙමනම් දෙන්න බෑ ආදර්ශයක් ජනාධිපතිතුමා අගමැතිතුමා ආදර්ශයක් දෙන්න බෑ මෙහෙම අපි නිරෝධායන පනතක් ගැසට් කරලා තියෙනවා ඒ පනත අනුව මේක වැඩ ගන්න ඕනේ එහෙම එකක් නෑ විශාල මම පෙරේදා දැන් දවස් දෙකක් දෙනවා නිකවැරටි හිටියේ එමතු නිකවැරටියේ අග්‍රම ජනාධිපතිතුමා එනවා කියලා බස් जनाधिपति हम आसने मुखावरण दाल प्रश्न නිරෝධායන පනත යටතේ ගැසට් කරපේක තියෙන්නේ මොකද්ද मीटर पड़ता है तीन पंसोने एक वेना एक खड़ा मम की जनाधिपत अग्रम जनाधिपत हम बेचना मे विद्यार्थी आंव मेचर ड्रेस पंसिया ड्रेस कर නිරෝධායන පනත ගැසට් කරලා තියෙන මේ ගැසට් කරලා තියෙද්දි ගැසට් කරලා තියෙද්දිනේ දැන් අපි අත්තම කියන මට අපිට සජිත් ප්‍රේමසමතුමා කව රැස්වීමල් ලැහැත්ති කරන්න කියලා ඒතකොට මම කිව්වා දැන් මේ නිරෝධායන මේ ගැසට් කරලා තියෙනවා මේ වෙලාවේදී යම් කිසි ප්‍රශ්නයක් වුණොත් අපිට ප්‍රශ්න දානවනේ ප්‍රශ්නයක් වුණොත් ඊට පස්සේ විශාල ප්‍රශ්නයක් වෙනවා ඒකින්ද මම ඒක කරුවේ නැහැ මොකද මම ඒකට කැමති නැහැ මොකද මේ ගැසට් කරලා තියෙද්දි ඒකට විරුද්ධව කරන්න ඒකින්ද මම ඒ විශාල රැස්වීමක් කළේ නැහැ කරේ නැහැ ඔයගොල්ලෝ ගානක් නැහැ ඔයගොල්ලෝ 500ක් ගෙනේකුත් නැහැ නැහැ අපිට කුරුණෑගල කුරුණෑගල ආසනේ කුරුණෑගල ඉතිහාසයේ අහලා බලන්න පොලිස් වාර්තා වැඩිම සෙනක 25000කට වැඩි විශාල සෙනකක් ගෙනල්ලා මම රැස්වීම කළේ සජිත්ගේ රැස්වීම සජිත් ජනාධිපති ඩිස්ස නෑ ජනාධිපති පරාජයක වෙනම දෙයක් දැන් ඕගොල්ලෝ තේනම් පෙරදුනේ 2015 මම මහින්ද රාජපක්ෂ පරාජය කළා මගේ ආසනේ මගේ ඔබතුමා මේ සෙනක ගැන කියපු නිසා නෑ නෑ මහින්ද රාජපක්ෂ මගේ ආසනේ මම පරාජය කළා මේ 2015 චන්දහය දාගෙන හැබැයි දැන් පරාජය කරන්නේ වෙනම දෙයක් මගේ රැස්වීමට ආවෙත් නෑනේ සජිත් මොකද සජිත්මත් ආවෙ නෑ ඒ ජනාධිපති රැස්වීම मंत्री
මම 2010 පාර්ලිමේන්තුවට ඇවිල්ලා මාසෙයි මම තමයි මන්ත්‍රී කණ්ඩායම ප්‍රතිනිධි මම යෝජනා කළේ ඉතින් ඒවා වෙනම කතාවක් කෙසේ වෙතත් මම කිව්වේ ඒකයි එක රටක් එක නීතියක් තියෙනවා නම් එහෙම ඔක්කොම මේ විදියට වෙන්න ඕනේ දැන් මේ පුරා විද්‍යාව ගොඩ නැගිල්ල මේ ගොඩක් කඩා බිඳරීම විශාල අපරාධයක් මොකද අපේ පෞරාණික වස්තු රැක ගැනීම රජයේ යුතුකමක් ඉතින් මේ තත්ත්වේ රජය ආවේ කොහොමද මේ වන සංහාරය ගැන කරනවා ෆාස්ට් පාස් ප්‍රහාරය ගැන පරීක්ෂණ කරනවා ඊට පස්සේ කරනවානේ කො කො පාස් ප්‍රහාරය කරනවා දැන් දැන් මේ දැන් අත්තරන ගන්නවට බය ඕගොල්ලන්ගේ සම්මදන වේලේ සමාජ කටයුතු සවිත්තරන අපි ගන්න එපා කියන්නේ හරි ඒවා කරන්නකෝ දැන් ඡන්දයක් අමුණා ලං වුණාම තමයි මේ ඔක්කොම වෙන්නේ ඡන්දයක් ලං වුණාට පස්සේ ඒ ඔක්කොම එනවා ඊට පස්සේ ආයෙත් දෙන්නේ මේ පැත්තේ කියන ප්‍රයිෂර් කරන්නේ නැහැ කියන්නේ. ඒ කරකේ තමයි ලඟුනම් කරනවා. දැන් අශෝක දැන් ඔයා ඉන්නේ දැන් කීවෙනි පක්ෂයේද ඔය? මොකද්ද? ඔයාගේ පක්ෂය කීවෙනි පක්ෂයේද කියන්නේ? මම කීල් පක්ෂය කියන්නේ මම මේ ශ්‍රී ලංකා අදහස් පක්ෂය හිටියේ නැද්ද? ඔව් ශ්‍රී ලංකා පක්ෂය මම ශ්‍රී ලංකා පක්ෂය හිටියේ නැද්ද? ශ්‍රී ලංකා දේශ පක්ෂය තමයි මම මොකද්ද? මෙතුමත් ශ්‍රී ලංකා දේශ පක්ෂය හිටියේ. අපි ඔක්කොම දැන් ශ්‍රී ලංකා නෙමෙයි මම කියන්නේ නගර සභාව මේකේදී නෑ නගර සභාවට අපි තර්ක විතර්ක මම එක කියනවා අහ ප්‍රශ්නේ හොඳයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මම නගර සභාවේ නියෝජන නගරාධිපතිල හිටියා. මන් නගර සභාවේ මම මගේ මොන නිල් රටේ පාවිච්චි ගන්න නැතුව ඉඳද්දි නගර සභාවේ ඔඩිට් රිපෝට් එකේ තිබුණා 9 කෝටි 65 ලක්ෂයක වංචාවක් මං ඊට පස්සේ හිටපු ඔබතුමාලගේ ජනාධිපතිතුමාට ලිව්වා ලියුමක් මෙන්න මෙහෙම එකක් තියෙනවා මේ ගැන සොයා බලන්න කියලා එතුමා ඊට පස්සේ කිසි දෙයක් නැහැ මම 2019 සැප්තැම්බර් 17 පත්තරේ දිවයින පත්තරේ හෙඩ්ලයින් එක කුරුණෑගල මහනගර 965 වංචාවක් කියලා. ජනාධිපතිතුමා මට උදේ කතා කළා. කතා කළා එහුවා මේ මොකද්ද කියලා. මම කිව්වා ඔබතුමාට මම ලියුමක් කියවුවා. මෙන්න මෙහෙම එකක් තියෙනවා. මොකද ඔඩිට් මට හොඳට මතකයි ඔඩිට් රිපෝට් එක නගරාධිපතිතුමාගේ විගණනයේ ඉදිරිපත් කරන සියලුම ලිපි ලේඛන නිර්වද්‍ය නොවනව විගණනයේ තහවුරුණු. ඊට පස්සේ ඒකෙදි ඒ බේර හොයලා බලලා ඊට පස්සේ මම ජනාධිපතිතුමාට ලිව්වා. ලිව්වහම මුකුත් නැහැ ප්‍රශ්නයක්. මම ඊට පස්සේ මේ ප්‍රෙස් එකක් තියලා මේක දැම්මා. ඊට පස්සේ පත්තරේ ගියට පස්සේ ජනාධිපතිතුමා පාන්දර 6:00 ඉතර මට කතා හවුදේ. කතා කළා මොකද්ද මේ ප්‍රශ්නේ? මං කිව්වා සර් මෙහෙමයි මං සර් ඔබතුමාට ලියුමක් කියවුවා. ඔබතුමා සද්ද නැතුව ඉතියා මම මේක නිල රට පාවිච්චි ගන්න නැතුව පරිගන්න නැතුව මං අපි මෙයා කරද්දී අපිට බලයි ඉන්නවා. ඉතින් ජනාධිපතිතුමා මොකද කිව්වේ? ඔයා දේශපාලනට අලුත්. ඔයාට දේශපාලනේ තේරෙන්නේ. හිටන්ට ජනාධිපති වෙන්නේ. ඔය ප්‍රශ්න අදින්න එපා. ඒකින්ද කරුණා කරලා ඕක නතර ගන්න උතන. ඒකින්ද ඕක ඇයි මේක පත්තරේ දැම්ම කියලා මට දෝෂ ආරෝපණය කරා. මම දෝෂ ඒක හින්දා මම අනිත් පැත්තට යන්න හේතුව මම එවෙලෙම උදේ නැගිටිපුවම් කෝල් එකක් දුන්නා මම ජයග්‍රහ පැරමුතට මොකද්ද මේ දෙන්නේ 9 කෝටි 65 ලක්ෂයේ වංචාව කියන එක සාමාන්‍ය දෙයක් කියනවා රටේ ජනාධිපතිවරයා මට දේශපාලනේ තේරෙන්නේ නැහැ කියලා මේක නතර කරන්න කියනවනะ ඉතින් ඒකින්ද මම මොකද කරන්නේ ඒ වගේ පක්ෂයක ඉඳලා වැඩක් තියෙනවද අපි කවදා කරන්නේ දැන් බුදුමාගේ කියන එකට අපිට අපි බුදුමා කියන්නේ මතක වාගේ ඔව් ඔව් හරිද හැබැයි ඔබතුමා කියන්නේ කටවචනේ අපි දන්න විදිහට එහෙම දෙයක් වෙන විදියක් නෑ නේද ඔබතුමා කියන්නේ නෑ මට මම දන්නේ නෑ මට දැන් මට මේක නෑ 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 මේක සාධාරණ දෙයක් නෑ නෑ අමිනිකා දැන් මේමයි දැන් මම මේක මේ ඉස්සලා කියලා තියෙනවා මේක මේක මේ ඉස්සලා මාධ්‍යයට කියලා තියෙනවා ඔබතුමායි පුළුවන් කතාව ඔබතුමායි ප්‍රකාශයේ වක්‍යම් බාර ගන්න බාර ගන්න මොකද හේතුව මේ අපිට වක්‍යම් බාර ගන්න බෑ වක්‍යම් බාර ගන්න ඕනේ නෑ මම මේක මේ ඉස්සලා කියලා තියෙනවා ජනාධිපති හිටපු ජනාධිපති මම ශ්‍රී ලංකා රාජපක්ෂයෙන් ඡන්ද ඉල්ලන්නත් හිටු මම එක්සත් ජාතික පාක්ෂිකේ මගේ තාත්තා එක්සත් ජාතික පාක්ෂයේ පඬුවස්සන පාර්ලිමේන්තුවේ मंत्री के अब मैं श्रीलंका निदास पक्ष चांदी लंड हेतु प्रश्न जनाधिपत कथागल मैं चांदी मट की मम की मट पलनी मत नगराधि मन देवी मैं इलास्त मम मट इपा गल की අපේ ගෙදරට ජයරත්නය තැමතුමල ඒ හේතුව කියන්නේ ඒකත් වෙච්ච එකක් ඊට පස්සේ මම පළවෙනි ආවා තුන්වෙනියට දුන්නා ඒ හේතුව කියන්නේ ඇත්ත හේතුව ඒකද අරකද මොකද යන්න හේ බලපෑ යන්න හේතුව අරක මොකද හේතුව යන්න හේතුව මේක පළවෙනිය වුණා දුන්නේ නැහැ නේද නෑ නෑ ඒකනේ අර නම් අර චෝදනාව කියන්නේ එතකොට මේක නෑ 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 මම එතුමා මෙහෙමයි මට නියෝජනය කරලා තියෙනවා මම නියෝජනය කරලා සෑහෙන කාලයක් හිටියානේ මම නියෝජනය කරලා මම අවුරුද්ද දෙකක් හිටියා නෑ නෑ තමයි නෑ පළවෙනිය වුණා නම් මම මේක මේ ප්‍රශ්නේ වුණ ගමන් මේක දන්නේ මං විතරනේ පළවෙනිය මං විතරනේ මං විතරයි දන්නේ මොකද මේක වුණ ගමන් පාන්දර නැගිට්ට ගමන් මං කලේ ජයග්‍රහ පැරමුතන කෝල් එකක් දුන්නා කෝල් එකක් දීලා කිව්වා මම එක්සත් ජාතික පක්ෂයෙන් එන්න කැමතියි මට මෙහෙම එකක් වුණා කියලා ජයග්‍රහ පැරමුතන ගෙදර ආවා ඇවිල්ලා ඊට පස්සේ මාව රණික් ක්‍රීමකට ලාඩ එක්කන් ගියා ඊට පස්සේ එක්ක ගියාට පස්සේ එතකොට ජෝන්ස්ටන් නැමතුමා ඔය පැත්තට ගිහිල්ලා මම ගියාට පස්සේ ගියා මට සමාජිකත්වය ගන්න කියලා මං කිව්වා බෑ ගන්න මම නියෝජනය කරලා දැන් මං කුරුණෑගල නගර සංවිධායකකම දෙනවා නම් තමයි මං ගන්නෙ අවසන් කරගමු ඊට පස්සේ තමයි ඔය ප්‍රශ්නේ ඇති වුණේ ඉතින් ඒක නිසා මේක මට සිද්ධ වෙච්ච දෙයක් මං ඒක දන්නවා මොකද මේ ප්‍රශ්නේ මම මේක කතා කරන්නේ නැහැ දැන් අර ඔබතුමා කියපු හින්දා මං ඒක කිව්වේ මොකද ඔබ පක්ෂ කීයකද හිටියද කියලා ඊට පස්සේ දැන් අපි එක්සත් ජාතික පක්ෂයට ගිය දවසේ ඉඳන් මම ගිහිල්ලා මාසෙකින් තමයි මං කිව්වේ මේක මේ විදිහට යන්න බෑ මේ දිග දිගටම පරදින ඒකද සජිත් මේක දෙන්න කියලා ඊට පස්සේ තමයි අපි අලුත් පක්ෂ හදලා තියෙන්නේ ඒක නිසා දේශපාලනයේදී හැමදාම අපිට ඕනේ දේ අපි තීන්දුව ගන්න පුළුවන් හැම කෙනෙක් එහෙම තීන්දුව ගන්නවනේ ඒ අපි අපේ
රට වෙනුවෙන් අපි ගන්න අපි අපේ වෙනුවෙන් ගන්නවා නෙමෙයි ඒ නිසා කෙසේ වෙතත් මම දුර කතා කරනවා තුන මේ අපි අවසන් කරගමු අපි පස්සේ කතා කරමු මේ විදිහට අවස්ථාව තියෙනවානේ ගුණතිලක පැල්පොළ මහත්මයා මාවද්ද ගම සිට කතා කරන සිබි රත්නායක හිට මන්ත්‍රීතුමාටයි ඇමතුම තිබෙන්නේ සහ එතුමාගේම අවස්ථාව දැන් තිබෙන්නේ ඔබතුමාටගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඉතාම කෙටියෙන් අයබෝන් සුබ සන්ධ්‍යාව සුබ සන්ධ්‍යාව චෞදේ ඔව් මට මේ සිබි රත්නායක මහත්මයාගෙන් අහන්න ඕනේ මේ පහුගිය කාලේ එතුමාලා මේ විපක්ෂීත්‍ය ආර වැඩසටහනක් කරන් ගියා මේ top 10 කම්බ හොරු කියලා ඒක මේ හේචාවිතාම මහත්තයත් මේ ප්‍රකාශ කරලා තිබ්බයි top 10 එකේ ඒගොල්ලෝ කියපු දේවල් 90ක් ඇත්ත මේ ආණ්ඩුවෙන් ඇයි ඒකද මේ විවිධීමක් කරන්න නැත්තේ කියලා අපි දැන් දැනගන්න කිව්වේ දැන් මාස 8ක් මේ ආණ්ඩුව ගිහිල්ලා තියෙනවා ඇයි තමුන්නාන්සලා මේ ඒ top 10 කම්බ හොරු ගැන මේ තාම මේ විමර්ශනයක්වත් කරලා ඒකන කිසිම මේ මුකුත් කරන්නේ නැත්තේ ඇයි කියලා අපි දැනගන්න කැමතියි. හොඳයි. මේක තමයි. ඔව්. නුවරඑළිය දිස්ත්‍රික්කයේ මේ දැනට ජාත්‍යන්තර නියෝජනයක් කරලා තියෙන්නේ මේ දුකතිර රත්න මහත්තයා විතරයි. ඉතින් පොවගේ ආණ්ඩුව කාලේ අවුරුදු 10ක් තවුනාතර මේ බලය තිබ්බා. ඒත් නුවරඑළියේද කිසිම ජාත්‍යන්තර මට්ටමෙන්වත් මේ ක්‍රීඩකෙක් ක්‍රීඩ මේ අපි බිහි වෙනවා දැක්කේ නැහැ තිබ්බු. ඉතින් නුවරඑළියේද අපි දැනගන්න කැමතියි මේ පොව මේ මහින්ද මහත්තයාගේ ආණ්ඩු කාලේ මේ කුඩම්මාගේ සැලකිල්ලත් කරලා දෙන්නේ මේ කියලා දැනගන්න පැහැදිලිව ඔබතුමාගේ ප්‍රශ්න දෙක බොම සුති හොඳයි පල්පල මහත්තයෝ පළවෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනේ කම්බහොරු කියන කාරණය පිළිබඳව දැනට පරීක්ෂණය කරන්න අපි යොමු කරලා තිබුණා යොමු කරනකොට ඇති වෙන ඛේදවාචකය තමයි රටට කොරෝනා වසංගතයත් එක්ක ඇවිල්ලා රට මාස 3-4ක අකර්මණ්‍ය වීමක් සිද්ධ වුණා. මේ අකර්මණ්‍ය සිද්ධ වීමත් එක්ක තමයි අපිට මැතිවරණයකට යන්නත් කටයුතු කරන්න සිද්ධ වුණේ. ඒ නිසා මාස 8කට ලඝු කිරීම වැරදි කියන එක තමයි මම හිතන්නේ. අපි ඇවිල්ලා මාස 3කින් තමයි රජයේ මැතිවරණයක් සඳහා යොමු කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න ගියේ. ඒ නිසා ඒකේ පරීක්ෂණයේ අත්තිටවලවත් අයින් කරලවත් වෙන් කරලවත් නැහැ. ඒ පරීක්ෂණ ඒ ආකාරයෙන් සිද්ධ කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරමින් යනවා කියන එකත් පැහැදිලිව සහ වගකීමෙන් යුක්තව එතුමාට කියන්න ඕනේ. දෙවෙනි කාරණය සුගත් තිලක රත්න ක්‍රීඩකයා ඒ ජාත්‍යන්තර මට්ටමින් දිනුවා වගේම ඒ සඳහා පුරුදු පුහුණු කරමින් ඒ සඳහා අවශ්‍ය කටයුතු කරමින් යනවා. ඒ යැවීමේදී තනින් බිහි නොවුම නිසා කෙනෙක් ඒ දිස්ත්‍රික්කයෙන් බිහි වුණා කියලා අනිත් අයත් ඒ සඳහා තරඟයට යොමු කරමින් තියෙනවා යොමු කරාට නමුත් ඉතින් ඒක දිනා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරගන්න එපා ඒ වහන ප්‍රශ්නේ අවසානයේ කුඩම්මගේ සැලකිලිද මේ නුවරලට කියන එක නෑ එහෙම කුඩම්මගේ සැලකිල්ලක් තිබ්බනම් ක්‍රීඩා පීඩිතී වෙන්නෙත් නෑ ක්‍රීඩා පාසල් ඉදි වෙන්නෙත් නෑ ඒ සඳහා අවශ්‍ය සියලු අංගෝපාංග සහිත දේවල් අපිට අපේ දිස්ත්‍රික්කයට ලබා දීලා තියෙන එකක් තමයි පොරමල්ල මැදි මහවිද්‍යාලය ක්‍රීඩා පාසලක් ලංකාවෙම ක්‍රීඩකයන් ගන්න පුළුවන් ඒකද තියෙන ප්‍රමිතියට අනුව ඒ තියෙන නීත්‍යානුකූල තත්ත්වය අනුව හැම තැනකින්ම ගන්න පුළුවන් මම හිතනවා ද නිවාසිකාගාරවල මයිංගනේ පොළොන්නරුව වගේ දක්ෂ දරුවෝ ඇවිල්ලා ක්‍රීඩා පාසලකට නම් කරලා ඒ අවස්ථාව විශ්ත මම ඔය ගමම්ම ඔබේ අවස්ථාව දෙනවා මේ විශේෂා මණ්ඩතුම ඔහොම අදහසක් දක්වන මාධ්‍යවල පළ වුණ ඔබ කරපු ප්‍රකාශය ඔය top 10 එක ගැන top 10 එක ගැන මේ මේ කතා කළ යුතු ඇයි අනිත් පැත්තේ කියන කාර ඇයි එහෙම ප්‍රකාශයක් කළේ මොකද්ද පදනම මෙහෙමයි දැන් කෙටි පිළිතුරක් ඔව් පාර්ලිමේන්තුවේ අපි දැක්ක ඔය පොත පෙන්න පහුගිය කාලේ මහින්දානන්ද අලුත්ගමුවේ මහත්තයා කෑ ගැහුවා දැන් අපි මහබැංකු හොරු කිව්වා top 10 පොත් තියෙනවා කිව්වා සමහර කාරණා ඇත්ත අපිටත් දැනෙනවා. ඇයි ඒක ගැන විමර්ශන කරන්නවත් ආරම්භ කළේ? දැන් මාසෙට 3ක් කොරෝනා ටයිම් කරත් එමුතුම 5ක් තිබුණනේ. විමර්ශන කරන්න ආරම්භ කරේ නැති අපි දන්නවා ඇත්තම කාරණාව උතුුවේ කාරණාව නෙමෙයි. මේකේ ඔය කියන චෝදනාවට ලක් කරන පුජ්‍යලය වගේම චෝදනාව හෙලි කරන අයටත් ඔය වගේම චෝදනා ගොඩක් තියෙනවා. ඒකින්ද මේ චෝදනාව එයි කියන බයට ඔක විමර්ශනේ වෙන්නේ නැහැ කියලා අපි ඒක හේෂාන් මන්තුමා ඒක එහෙම ඕන විදියකට නමන්න පුළුවන් හැදෙන්න පුළුවන් කතා කරන්න පුළුවන් හැබැයි රටට දැන් ජනගත කරලා තියෙන්නේ ඒ නිසා රටට හංගන්න බෑනේ කවුද චෝදනා කරලා තියෙන්නේ කවුද මේක ක්‍රියාත්මක කරලා තියෙන්නේ කියන එක නිසා මේ කාරණේදී පැහැදිලිවම ජනතාව අතරට ගියා නම් ජනතාව අතර මේක ප්‍රසිද්ධ කරලා තියෙනවා නම් ඒක ඉදිරියට ගෙන ආ යුතු වෙනවා ඒ ගිනෑමේදී ඒ ගිනේමේ කාරණේදී
පැහැදිලිව මම නම් ඉන්නවා එතන ඒ කාරණේ ගේන්න මොකද රටට ජනගත කරලා තියෙනවා නම් ඒක එක්ක බොරුවක් නැත්නම් මුලාවක් කියන එක කියන්න පුළුවන් වෙන්නේ නැත්නම් මේක පරීක්ෂණ කරන්න ඕන පරීක්ෂණ කරන්න නිදහරින් අදින්න පුළුවන් කමක් නැහැ එහෙම නැත්නම් රටේ මතයක් ඇති වෙන්න පුළුවන් මේ බොරුවට මේ 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 විපස්සී ඉන්නකොට විතරක් කියන එක එහෙම වෙන්න බෑ ඒ ඒ කාරණේදී ඒ ඒ කාරණය පිළිබඳව අපිට දැන් මේ 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 தත්ත්වය පිළිබඳව ගත්තොත් එහෙම පරීක්ෂණ කරන්න අපි ඉස්සෙල්ලා ඉල්ලපු අවස්ථාවල්දී ඒකේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන්න දුන්නේම නැහැ. ඒක එකක් කියන්නමත් ඕනේ. මොකද එක එක පැතිවලට ඇද ඇද කල් මරමින් හිටියා. ඒ වෙලාවේ අපි ඒක ඇදගත්තේ ඇදිනකොට අපි දුන්නේ අපේ අනුපක්ෂයේ විපක්ෂයේ හිටපු නිසාම. හැබැයි විපක්ෂයේ නෝනා නා අනුපක්ෂයේ ඇවිල්ලා අපි මාස 3ක් විතරද අපිට තිබ්බ ප්‍රශ්න රටේ තිබ්බ ප්‍රශ්න ආර්ථික සමාජීය දේශපාලන වශයෙන් ප්‍රශ්න අපි දිගාරගන්න අවශ්‍යතාවයක් තිබ්බ අපි ජනාධිපතිවරයෙක් පත් කරගත්තාට පස්සේ ජනාධිපතිවරයාගෙන් පස්සේ අපි කැබිනට් එකක් පත් කරගත්තා සුළුතර ආණ්ඩුවක් හැටියට ඒ සුළුතර ආණ්ඩුවක් හැටියට අපි ඉස්සරහට ගෙනියන්න උනේ ජන ජීවිතය යහපත් කරගන්න සහ අරමුණු සාක්ෂාත් කරගන්න ඒකෙදී මේ වගේ දේවල් පරීක්ෂණ කරන්න අවශ්‍ය කටයුතු කරමින් ඉන්න අවස්ථාවක තමයි මේ කාරණේ උනේ. ඒක වගකීමෙන් කියන මන්තුමා ඒ කාරණේ පසුබට ගන්න අයින් කරන්න සූදානම් වෙන්නේ නැහැ කියන එක. මොකද ඒ ඒ ඒ ඒ ඒ අපි විපක්ෂ ඒකාබද්ධ විපක්ෂයක් හැටියට ඉන්න වෙලාවේදී අපි ගෙනාපු කාරණා සියල්ල ඒකෙදි කරන්න ඕන. කවුරු වුණාද කවුරු උදව් කෙරුවද කියන එක මේක වෙන්න බෑනේ. අපි මහජන නියෝජිත හැටියට අපි තේරීපත් උනේ ගුණතිලක පැල්පොල මහත්මයාට උත්තර දුන්නේ ඒ විදිහට මාවත ගමින් ආවේ ඔබේ දිස්ත්‍රික්කයෙන්ම ඒ නිසා ඒ වගේම මම කියන්න ඕනේ මේ අශෝක හිටපු ඇමතිතුමා මේ කාරණේදී අපි අපිට අවංකවම අපි කතා කරගත යුතු වෙනවා කියලා. අපි එකක් හංගගෙන එකකින් කතා කරගත යුතු නැහැ කියලා. ඒක තමයි ඇත්තම යම් අසාධාරණයක් වුණා නම් අපි අසාධාරණයක් වුණායි කියන එක අපි පැහැදිලි කියන්න ඕනේ. දැන් අපි අසාධාරණකම් වෙනවා නම් අපිටත් අසාධාරණකම් අනන්ත අප්‍රමාණ වෙලා තියෙනවා. ඒක නෙවෙයි අපිට තියෙන ප්‍රශ්නේ මෙන්න මේ නිසා අපි බලය අරමුණු කරගෙන අපි යනවා නෙවෙයි. ඒ ඒ තෙන්ඩ යන්න අවශ්‍ය පසුබිම සකස්ුනේ මේ නිසා ඒ නිසා මහජන නියෝජක හැටියට අපි ජනතාවට ආදරෙන් නිසා අපි එතෙන්ට යන්න පුළුවන් කියලා. හැබැයි අපේ ප්‍රතිපත්තියක් තියෙනවා. මේ ප්‍රතිපත්තිය මොකද්ද? ඔබත් මමත් පක්ෂ දෙකක නම් ඡන්දදායකයා ඔබේ පක්ෂයේ ඔබේ ඡන්දදායකයාත් මගේ ඡන්දදායකයාත් අරමුණු වෙන්නේ ගමේ පාර හදන්න, පඩිපෙළ හදන්න, නාන පීල්ල හදන්න, ඉස්කෝලේ හදාගන්න මේ පොඩි පොඩි දේවල් සරල දේවල්. හැබැයි අපි මේවා ලඝු කරගන්නේ වෙන වෙන අරමුණුත් එක්ක. එනිසා තමයි මෙන්න මේකෙදී පක්ෂ මාරු කිරීමට වඩා අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ කාරණේ කළ යුතුයි කියලා. එනිසා ඔබ ඔබතුමා මේ මේ පක්ෂයෙන් අයින් වෙලා එතෙන්ට යහපැත්තට ගියේ ඒ කාරණේ ඉෂ්ට කරගන්න. මම දන්නවා ඔබ අවංක පුද්ගලෙක් කියලා. හැබැයි ඒ කාරණේ ඉෂ්ට කර දීම සඳහා ඒ ඉෂ්ටකරනද එතෙන්දී ඉඩක් ඔබට ප්‍රස්තාවක් ලැබුණේ නැහැ කියන කවංක අපි පිළිගන්න ඕන. මම දැක්ක දේ තමයි මමත් අවුරුදු 20 ගණක් ඉන්නවා පාර්ලිමේන්තුවේ. නමුත් මේකෙදී අපි දැක්ක දේ තමයි ඒ කාලේදී මේ පක්ෂ දෙකක් එකට එකතු වෙලා යනකොට ධනේශ්වර පන්තියේ පක්ෂයකුත් ඒ වගේම මැදපිලිවතේ ගිය පක්ෂයකුත් දෙක ගියාම මේක ලිබරල් ආර්ථිකයත් නිදහස් ආර්ථිකයත් ධනේශ්වර පන්ති ආර්ථිකයත් මේ තුන සංකලනය වුණාම රටක් ගිනියා ගැනීමේ අපහසුතාවයක් එනවා කියන එක. යම් යම් තීන්දුව ගන්න බැරි වුණා කියලා කිව්වා. කැබිනට් එකේ තීන්දුව ගන්න බැරි වුණා කිව්වා. රස්සා දෙන්න යනකොට කකුලෙන් අදිනවයි කියලා කිව්වා. එක එක කාරණා කිව්වට 2015 බලය ගත්තේ යහපත් පාලනයක් ගිනියන්නනේ. ඒ පාලනය ගිනියා ගන්න බැරි වුණ නිසානේ අපහසුතාවයක් අපිට බලය ලැබුණේ. අපි දැන් මුලින් අපි දැන් අර දින 100 වැඩසටහනත් එක්ක අපි සෑහෙන යම් කිසි තත්වයකට ආව 19 වෙනි සංශෝධනයත් එක්ක දැන් 19 වෙනි සංශෝධනයේ කවුරුත් කියනවනේ දැන් පස්සේ හිතපු ජනාධිපතිතුමා ඒ ගැන මෙයා කිව්වට 19 වෙනි සංශෝධනයේ නිසා කොච්චර මේ රට වාසිසහගතේ වලාවද ස්වාධීන කමිෂන් සභාව ඒ ටික සියල්ලම ආවනේ නෑ ස්වාධීන කමිෂන් සභාව ඉස්සරහ තිබ්බනේ අපි සෑහෙන මොකද දන්නවද මේකේදී ස්වාධීන කමිෂන් සභාව මේ 19 වෙනි සංශෝධනයෙම විතරක් ආපේව නෙවෙයි 19 වෙනි සංශෝධනයේ යම් තරමක වෙනසක් ඇති කරමින් තා කුඩා
අපිට ලොකුවට පෙන්වන්න තිබ්බත් ව්‍යවස්ථාවෙන් ඇවිල්ලා තියෙන පොඩි දෙයක් නේ දැන් ඔබතුමාලා මේ පාර දැන් තුනෙන් දෙකක් බලයක් ඉල්ලන්නේ 19 වෙනි සංශෝධනයේ වෙනසක් කරන්නද නැත්නම් මේ මොකද ඒක අදහස් නේ 19 වෙනි සංශෝධනයේ ඉල්ලා තුනෙන් දෙකේ බලය වෙනස් කරන්න නෙමෙයි තුනෙන් තුනෙන් දෙකේ බලයක් ඉල්ලා රටට 21 වෙනි සියවසට අනුගතව නිදහස් සහ ශ්‍රී ලංකාවක් අපිට ගොඩනැගීමේදී පවතින තත්ත්වය අපි දේශපාලඥයන්ට විතරක් ඇඟිල්ල දික් කරගන්නේ प्रधान प्रश्न प्रश्न दहनोधन धनेश्वर आर्थिक लिबरल आर्थिक මැදපිලිවතේ ගිය පක්ෂයයි දෙකක එකට යන්න බෑ කියලා පෞද්ගලිකව මම කියපු කාරණය තමයි අපිට විපක්ෂයේ ඉන්නේ නේ ඉඩ දෙන්න කියලා. කැමති කට්ටියට ඉන්නේ කොහොමද කැමති කට්ටියට අයින් වෙන්න කියලා. ඕක තමයි ඇත්ත කතාව. ඉතින් අපි ඒකවද විපක්ෂයක් හැටියට අපි ඒ වෙලාවෙ හිටියා. ඉඳලා අපි කිව්වේ අපිට 19 වෙනි සංශෝධනයේට අත උස්සන්න බෑ. නමුත් 20 වෙනි සංශෝධනයේ ගේනවා නම් කියන කොන්දේසිය මෙතුමා තමයි ඒ වෙලාවේ තර්ක විතර්ක අනුව නීතිඥයෙක් හැටියට පැහැදිලි කරලා දුන්නේ. නම් 20 සංශෝධනයේ ගේනවා සතියකින් ඊළඟ සතියේ ගේනවා. ඊළඟ සතියේ ගේනවා කිව්වා. එහෙමනම් මේ 19 වෙනි සංශෝධනය හරි 19 දෙනවා නම් අපිත් ඊට පස්සේ අපි කරපින්චා ගෲප් හදපු ඉඟුරු කල්ලි හදපු කට්ටිය අපි මේ රටේ ජනතාව වෙනුවෙන් එදා ඒ අරගල කරේ. ඒ වෙලාවේ මේ වෙලාවේදී අපිට ඕන උනේ ආසනයකට වග කියන කෙනෙක් ඕනේ කියලා. ආසනයකට දැන් ඔබට තේරෙනවා ඇතිනේ රත්නපුරේ ආසනය ගත්තම කොතෙක් දුරට කොහෙන්දලා කොච්චර දුවන්න ඕනේද කුරුණෑගල ගත්තම ආසන කීයක යන්න ඕනේද කියලා. ඉතින් අපිට දැන් ඔබතුමාලගේ කියපොම පැය 3න් 4න් යන්න පුළුවන්. දැන් මගේ දිස්ත්‍රික්කේ නුවරළ දිස්ත්‍රික්කේ ගත්තොත් එහෙම එක ආසනයක ඉඳලා ඒක එක දිස්ත්‍රික්කයක් වගේ. එක දිස්ත්‍රික්කයක් වගේ. මේ කියන්නේ භූගෝලීය පීඨිමත් එක්ක ඒ පවතින තත්ත්වයන් එක්ක යන්න එන්න කියලා ගියම කිලෝමීටර් දැන් සමහර ආසන ඒ වගේ දැන් ඉතින් යාළ වගේ ආසනයක් තියෙනවා හිරියාලේ පටක් ගන්න යාපව කෙරෝනේ ඉවරෙන්නේ ගල් ගලේ මේක ඒක තමයි ඒක ටිකක් හරි දුර තියෙනවනේ මම කියන්නේ ඒක ලං කකරි මේක තියෙනවා හැබැයි සමහර මම හැබැයි මේ දැන් ගිනිගත් තේනේ නැත්තම් සිරියපාදේ සාමිමලේ කෙනෙක් ඡන්දේ දීලා ඔව් වෙන්න ඕන මේ සමහරවල් මම ඉන්න අපි නුවරළිය කාර්යාලයට හරි. නමුත් මෙතුමා චෝදනා කරන්නේ ඔබතුමාලා මේ 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 කොවිඩ් මර්ධන මේ රෙගුලාසි නීති රීති අමු මෙතිවන මේ මේ මෙතිවන උල්ලංඝනය කරනවා මෙතන ප්‍රචාර රැස්වීම වලදී කියන කාරණාව පිළිබඳව පුන පුන මතක් කරනවා. එකට එන්න තමයි මම මේ බැලුවේ. මේක එකක් කඩන්න නෙවෙයි මේ. තව විනාඩි 3ක් තියෙනවා ඔබතුමාට. ඔව්. ආ විනාඩි යනවා. ඉතින් කතා කරනකොට විනාඩිය යනවා කියන්නේ කාලේ. ඉතින් අර පාර්ලිමේන්තු අවුරුදු ගානක් හිටපු නිසා ඉතින් කතා නැහැ. तरुण मंत्री हेट अनागते बारगण मंत्री मिथुमलट उन अभी एतम तर्क वितर्क गेन्नो एतम जनप्रिय बलहरी मुनहरी बलन मिनसु मलंड एक अभी गहगा बलान्याकेकनो මම කියන්නේ දැක්මක් සහ ප්‍රතිපත්තියක් අපිට තියෙවිය යුතුයි. ඒ ප්‍රතිපත්තියත් එක්ක රටේ ජනතාවගේ සුභසිද්ධියන් සඳහා දායකත්වය ලබා දීම සඳහා කටයුතු කරන්න. නීතිය නම් නීතිය කාටත් එන්න ඕන. මම කියන්නේ මන්ත්‍රීවරු විතරක්ද චෝදනා ලබන්නේ? මහජන නියෝජිතයෝ විතරක්ද චෝදනා ලබන්නේ? 2 කෝටි 20 ලක්ෂයක් ඉන්න රටේ ජනතාවගෙන් 1 කෝටි 57 ලක්ෂයක් ජනතාව ඡන්දය දෙනවා.
මේ ඡන්දයෙන් පත් කරගන්න තම කට්ටිය තමයි රටක් පාලනය කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන පුස්තකයත් එක්ක තමයි රටක් පාලනය කරන්න ඕනේ. ඒකෙන් තමයි විධායකත්වයේ ව්‍යවස්ථා දාගත්තේ අධිකරණය. මේ මේකෙදි තමයි ඔය රාජ්‍ය නිලධාරින් DAR එක FR එක මේ චක්‍රලේඛන සියල්ල එන්නේ. එතනින් එහාට යන්න බෑ. සමහර තීන්දුව ගන්න. දැන් ඔය ශාලාව එදා පිපුරුණා මිනිස්සු විනාශ වුණා මිනිස්සු නෙමෙයි මේ තීනු දේපල. දැන් දේපල විනාශ වුණා. දේපල විනාශ වෙනකොට යම් වෙලාවක තීන්දුවක් ගන්න අපේ එතන හිටපු කෙනෙක්ව තීන්දුවක් ගන්න අපේ මහජන නියෝජිතයෙක් හැටියට විතරයි එතන තීන්දුව ගන්න. අර AR එකෙන් FR එකෙන් පිට කිසි කෙනෙක් යන්නේ නැහැ. දිසාපතිතුමා ගන්න. ඒක රෞමේ කරකල යනවා මේ ඒකට පොඩි බාධාවක් වුණෙත් ඇත්ත කියා ගන්න ඕනේ මේ බරපතල මූල්‍ය අපරාධ ඒකගේ FCID එක වගේ එක දාපුවම නිලධාරින් එතෙන් යන්න බෑ. අම්මෝ ඒකට යන්න බෑ. ඉතින් පල්ලෙහා මට්ටමටම ගියා. ඒක හින්දා රට අකර්මණ්‍ය වුණා. මේ අකර්මණ්‍ය වීම තමයි හේතුව උනේ රට දිස්සරහට යන්නේ නැතුව. මේවා මේ අපි කෙලින් කතා කරගමු. මේක ජනතාවටයි ඒකේ පාඩු උනේ. කාටවත් නෙමෙයි පාඩු උනේ. අපි උත්තර බැන්දට වැඩක් නැහැ. මම කියන්නේ මේක මේ පාලනේ. ඊට පස්සේ දැන් අපි ආවේ අපි නොහිතපු වෙලාවකන කොරෝනා ආවේ. අපි හිතුවා අපි මාර්තු දෙවෙනිදා ආණ්ඩුව විසිරුව හැදියා. අප්‍රේල් 25 වෙනිදා අපිට මැතිවරණේ තියන්න තිබ්බේ. හැබැයි ලෝකෙම වැළඳගත්ත කොරෝනා වසංගතය මේ කොරෝනා වසංගතය ආපු වෙලාවේදී අපේ රට ඒක පාලනය කරපු හැටි ටිකක් හිතලා බලන්න. 1 කෝටි 32 ලක්ෂයකට මේ කොරෝනා වැළඳුන වෙලාවක අපේ රටේ මේ මෑතක වෙනකල්ම අපි ඉතාම අඩු සංඛ්‍යාවක් තමයි තිබ්බේ. 2500 කට ආසන්න ගණනක් තමයි දැන් වැළඳිලා තිබ්බේ. ඒකෙන් සුවපත් සුවපත් කළා. දැන් සුවපත් වෙලා ගිහිල්ලා තියෙනවා ඒක. ඒ අය අතෝ 650ක් සුවපත් වෙනවා කොහොම වුණත්. ඒ ඕනෙම රටක 150. මේ 150 නෙමෙයි. නෑ නෑ මම කියන්නේ ඊට වැඩිය ගිහිල්ලා තියෙනවා. 650 සුවපත් වෙනවා. අනිත් එක මේ අසෝක කැමතුමා මේකේ හිතේ හිතන්න ඕනේ මේකෙදි ඇත්තටම ලෝකේ තාම කොරෝනා වලට බෙහෙතක් හොයාගෙන නැහනේ. නැති වෙලාවේ තමයි අපේ සජිත් හිටපු විපක්ෂ නායකතුමා බෙහෙත් කියන්න පටන් ගත්තේ මේ බෙහෙත බිව්වත් හොඳයි කියලා. මැලේරියා බෙහෙත. ඒක එහෙම කියන්න හොඳ නැහැ. මොකද ඒක බිව්වා නම් මොකද වෙන්නේ? ඒ අතරතුරේ මං කියන්න ඕන 632,000ක් මැරුණා ලෝකේ. අපේ රටේ 11යි මැරුණේ. 11යි මැරුණේ. මෙන්න මේක නිසාම සෞඛ්‍ය පනතක් හැටියට ගෙනාව. එතකොට අපි වසංගතය අඩු වෙලා තියෙනවා. වසංගතය අඩු වෙලා තියෙන වෙලාවක මේ මැතිවරණේ තියෙන්න එපේ. රටක ප්‍රජාතන්ත්‍රවාදී රටක් අපිට මේ කොරෝනා වසංගතයෙන්ද රටේ කොයි ආණ්ඩුව ආවා කියලා කිව්වත් දැන් අපිට තියෙනවනේ ඇඟලුම් කර්මාන්තය අපි අඩු වෙලා තියෙනවා. අපි අපේ රටේ පැහැදිලිව මේ රටේ ජනතාව දැනගන්න ඕන සංචාරක ව්‍යාපාරයේ අපේ බිඳුව 0 අපේ ඊළඟ එක මම කියන්නේ මට විනාඩියක් දෙන්න මම මේකේ තියෙන අපනයන භෝග නිෂ්පාදන නිසා අපනයන කිරීමේදී අපි 0. ඉතින් ආර්ථික වශයෙන් අපි පල්ලෙහාට වැටිලා තියෙන්නේ. මේක මේ ඒක ගොඩ ගැනීම සඳහා අපේ සැලැස්මක් තිබිය යුතුයි. ඒ සැලැස්ම තමයි දියන්නේ නැත්තම් බඩගින්නේ තියන්නේ නැතුව මිනිස්සු ජනතාවට දෙන්නේ නෑ. මේ ප්‍රසිද්ධ රාජපක්ෂ පැතුමක් අපනයන වැඩි වෙලා තියෙනවා කියලා. අපනයන වැඩි වෙලා තියෙන දැන් ආනයනයක් නැහැනේ. අනේ නිල් වෙලානේ අපනායනේ වැඩි වෙලා MMM අපනායනේ නෑ අනේ අපනායනේ වැඩි වෙලා නෑ අපනායනේ ආනායනේ දෙක අතර ගත්තම ඉතින් මේ මේකෙදී වැඩි වීමට හේතුව ආනායනේ නිතිකම නෙවෙයි දැන් අපේ රටේ නිෂ්පාදන අපේ රටේම නිෂ්පාදනය කරගෙන මිසක් අපිට අවශ්‍ය කටයුතු කරගත යුතුයි අපි ඊළඟ කොටසේ සාකච්ඡා කරගමු මේ தත්ත්වය තමයි තියෙන්නේ ඒ නිසා මම කියන්නේ අපි මොන පක්ෂයක හිටියත් රටේ ජනතාවගේ සුභති සුද්ධිය උදෙසාම ඒ කාර්යභාරය කළ යුතුයි. මොම සුති අපි බලය දේශපාලන සංවාදයේ සිටින්නේ අපි විරාමයක් අරගෙන ඉමු. විරාමෙන් පසුව අපි නැවතත් සජීවීව බලය දේශපාලන සංවාදයේ සමග එකතු වන හේෂා විතාන ගෙහිටපු මන්ත්‍රීතුමාට අවස්ථාව තිබෙනේ වගේම ඔබතුමාටම දුරකථනමතුමක් තිබෙනවා රමේෂ් චමිල මහත්මයා මේ ගමුවේ සිට සම්බන්ධ වෙන අපිට සමග ඔබතුමා ප්‍රශ්න යොමු කරන්න ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ආයුබෝවන් මට ඔව් මගේ පළවෙනි ප්‍රශ්නේ තමයි පහුගිය දවසක මෛත්‍රීපාල හිටපු ජනාධිපතිතුමා වේදිකාවක තියෙනවා දින 52කට ඉස්සෙල්ලා මේ ඔබතුමාලගේ ඔබතුමාගේ නායකයාට සජිත් මහත්තයාට අගමැතිකම බාර ගන්න කියලා ඉවර වෙලා එතුමා කිව්වා ඒ කිව්වම නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක හැප්පෙන්න බැරි හින්දා මට බෑ කියලා ඉවරලා කිව්වා කියලා
එහෙම එච්චර මේ තමන්ගේ හිතපු ඒ නායකයත් එක්ක හැප්පෙන්න බැරි පුද්ගලෙ රටක පාලනය බාර අරගෙන රටක් පාලනය කරන්න කොහොමද නැත්නම් ජාතිත්වෙත් එක්ක දඬුරි කරන්නේ එහෙම කොහොමද කියලා වරලා මම දැනගන්න කැමතියි මගේ පළවෙනි ප්‍රශ්නේ ඒක දෙවනි ප්‍රශ්නේ තමයි සජිත් වේමනාත් මහත්තයාගේ සංස්කෘතික ආරම්භකලෙන් වාර්තාවක් ඇවිල්ලා තියෙනවා අද අපි දැක්කයි කියන ප්‍රවෘත්ති වලින් බිලියන 11ක් වංචා කරුවා කියලා ඒක මේ මේ ඡන්දේ දවස් වල මේ ලෑස්ති කරලා ඒක මේ කර්ලියන අරගෙන තියෙන්නේ ඔබතුමාගේ නායකයව අපහසුතාවයට පත් කරන්නද නැත්නම් ඡන්දේ ඉලක්ක කරගෙනමද කියලා පැහැදිලි හොඳයි ඔබතුමාගේ අවස්ථා ප්‍රශ්න දෙක පැහැදිලිනේ මුල්ම ප්‍රශ්නය මේ අයර් දින 52 කාරණාව රමේෂ් මහත්තයා ඔබතුමාගේ ප්‍රශ්න දෙකටම බොහොම ස්තුතිවන්ත වෙනවා මම හිතන්නේ හොඳ ප්‍රශ්න දෙකක් දින 52ට පෙර මෛත්‍රීපාල සිරිසේන මහත්තුමා එවැනි ප්‍රකාශයක් සජිත් ප්‍රේමදාස මහත්තුමාට කරා නම් එතුමායි ප්‍රකාශයක් කරා නම් මේ වගේ වෙලාවක එතුමායි ප්‍රකාශය කරන්නේ ඇයි කියන එක රටේ ජනතාව තේරුම් ගන්න. මේ ඇවිල්ලා මේ රටේ හිටපු ජනාධිපතිවරේ අපේ ගංගොල් නම් ඔය වගේවට කියන්නේ චීත්ත කියලා. කියනේවා අපහු පස්සේ කියනේවට කියන්නේ චීත්ත කියලා. ඉතින් මම දන්නේ රටේ ජනාධිපති කෙනෙක් චීත්තයක් අඳගන්නේ හොඳද කියලා. එතුමායි මේ කරන්න බැරි මූණ දෙන්න බැරි කම නෙවෙයි. එතුමා කිව්වා මට 65 වතාවනේ අග්‍රාමාත්‍ය ධූරේ බාර ගන්න කියලා ආරාධනා කරා. මම පක්ෂයේ නායකයාට දෙන ගෞරවය රකින්න මම එතෙන්ට ගියේ නෑ. මම කවදා හරි ජනතා බලයෙන් මේ රටේ බලයට පත් වෙනවා කියන කාරණාව එතුමා පැහැදිලි කරා. ඒකට ඒ උත්තරේ දෙන ගමන් ඊළඟට බිලියන 11ක් ගැන මම මේ රටේ ජනතාවට කියනවා සජිත් ප්‍රේමදාස මහත්තුමා බිලියන 11ක් වියදම් කරේ මේ රටේ දහම් අධ්‍යාපනය නගා සිටුවන්න. මේ රටේ ගස් යට ඉගෙනගත්ත දහම් පාසල් දරුවන්ට අද සිසුදම් සෙවන ශාලාවල් මේ රටේ සෑම විහාරස්ථානයකම දුප්පත් පන්සල් වලට ලබා දීමට එතුමා කටයුතු කරා. අද වර්තමාන ආණ්ඩුව එතුමාය ගෙනීපු වැඩසටහන ඉතුරු ටික දැන් අපේ මගේ ආසනේ 19ක් මේ රත්පු දිස්ත්‍රික්කේ මම මැදිහත් වෙලා ඒ අවශ්‍ය වටපිටාව හදලා දුන්නා. ඒ වගේ වහලෙ මට්ටමට ඇවිල්ලා කපරාදු කරගන්න ඉතුරු සල්ලි දෙන්න. කොන්ත්‍රාත් කරුවන්ට මුදල් ගෙවන්න. ඉතින් මම හිතනවා මේ ඇවිල්ලා දේශපාලන දඩේමක්නේ. මේක එක්සත් ජාතික පක්ෂයෙන් මතු කරනවා නම් එක්සත් ජාතික පක්ෂයට මේ රටේ ජනතාව ඉතුරු වෙලා ඉන්නෝ නම් කවුරු හරි ඡන්ද දෙන්නේ ඒ ජනතාව ඒ අවශ්‍ය තීන්දුව ලබා දෙයි. මොකද දේශපාලන ව්‍යාපාරයක ප්‍රතිවාදින් එක්කනේ තියෙන්නේ යම්කි දැන් අපිට මෙතන ඇවිල්ලි වෙලා අපේ සීබි රත්නායක මහත්තුමාගේ කඳ උරේ තියෙන ගැටලුවට අපි නැත්නම් එතන තියෙන ගැටලුව මෙතුමාට යොමු කරන එක තමයි අපේ වගකීම වෙන්නේ. එතුමාලා උත්තරයක් දෙන්න. එතුමාලා අපෙන් අහනෝ විපක්ෂයේ ඔබ මොකද කියන්නේ? දැන් මේක ඇවිල්ලා අපේ මව්පක්ෂය අපි අදටත් ගරු කරන පක්ෂය අපේ නායකතුමාට රනිල් වික්‍රමසිංහ මහත්මයාට ඒ ගරුත්වය අපි හැමදාම තියෙනවා. හැබැයි අද මේ කල්ලියක් විසින් ඩීල් කාරයෝ ටිකක් විසින් මේ සජිත් ප්‍රේමදාස මහත්මයාටම ගහනවා මම දන්නේ එක දවසකවත් අඩුම තරමේ පොදු ජන පෙරමුණ ගැන වචනයක් අක්කුනේ ඉස්සම් මේ රටේ ජනතාව මොකටද දෙන්නේ මේ දිලාන් පෙර මන්ත්‍රතුමා මේ ඔය සංස්කෘතික අරමුදලේ වார்த்தාව මේ මොහොතේ මේන්නේ මේක දේශපාලන මැතිවරණ ඉලක්ක කරගත්ත මේ සිද්ධියක්ද නෑ නෑ අපි මේ පිළිබඳව මීට පෙරත් පාර්ලිමේන්තුවේ යම් යම් ආකාරයේ වාද විවාද සිද්ධ වුණා. එතකොට මේකට කොමිෂන් සභාවක් පත් කරා. ඒ කොමිෂන් සභාවේ වார்த்தාව ඉදිරි දක්වලා තියෙනවා. ඒතර මේ කොමිෂන් සභාවේ වார்த்தාවේ තියෙන කාරණා අධිකරණයට දැම්මයින් පස්සේ අධිකරණයේ තීන්දුවක් ගනි මෙතුමා කියන විදිහට ඒ දහම් පාසල් වලට හරි මොකක් දුන්න එක දුන්න ක්‍රමය හරිද වැරදිද කියලා මෙතුමා කියන්නේ දේශපාලන දඩේමක් කියන එක දේශපාලන දඩේමක් වෙන්නේ කොහොමද දැන් මගේ මේ වෙලාව නෑ දෙනවා මම මේ අතරේ පිළිතුරු දෙන්න සඳහා දේශපාලන දඩේමක් වෙන්නේ විදියක් නෑනේ. මොකද හේතුව මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ මේ අපි අවසාන පාර්ලිමේන්තුවේ විවිධ මන්ත්‍රීවරු මේ පිළිබඳව කතා කරා. ඒ කියන්නේ සංස්කෘතික අරමුදලෙන් මුදල් අරගෙන තියනවා කියලා ආයතන විදියට ඔබතුමාට පුළුවන් මේ අනවත අවස්ථාවල වෙන්නේ නැහැ ඒකයි. ඔය කරණාට දැන් ඔබතුමා කියප එකක් අමුවෙන්ම මේ අහුවෙන මේ රටේ දැන් ඔය සජිත් ප්‍රේමදාස මහත්මයාගේ කාරණා මතුවේනේ පහුගිය ජනාධිපති වුණ වෙලාවනේ. දැන් ඊට මාස ගානකට ඉස්සෙල්ලා ඔබතුමාලා පොත් ලිව්වේ. දැන් top 10 එකේ එක අරගෙන විමර්ශනය කරන්න බෑ. මේ රටේ අහිංසක දහම් පාසල් දරුවන්ට දහම් පාසල් පොඩ්ඩක් හද දෙන්න ඔබතුමාට කාලෙ. නැහැ හේෂ මං කිව්වේ පරණ පාර්ලිමේන්තුව. ඒතකොට පරණ පාර්ලිමේන්තුව මං කිව්වේ පරණ පාර්ලිමේන්තුව තිබුණා ජනාධිපතිරින් පස්සේ. ඔව්. ජනාධිපතිතුමා තිබුණ නොවැම්බර් 16 මාතු දක්වා පාර්ලිමේන්තුව ආවනේ. ඒතකොට මේ මාස 3 ඇතුළතදී වරක් නෙවෙයි දෙවරක් නෙවෙයි තුන් වරක් නෙවෙයි කීප වතාවක්ම සංස්කෘතික අරමුදලෙන් මේ විදියට මුදල් භාවිත කරන අයිතිය දෙකන මතු වුණා. ඒක මාධ්‍යවලත් ගියා. එතකොට ඒකට අගමැතිතුමා කොමිෂන් සභාවක් පත් කරා. ඒ කොමිෂනේ වාර්තාව දෙලි දක්වන ඒ කොමිෂමේ තියෙන දේවල් තමයි අද එළියට ආවේ. ඒකේ සභාපති වුණේ මේ හිටපු මහජනිස් මිශ්‍රකාරවලේ. මේක පිළිබඳ උසාවියට ගිහිල්ලා කවුද හරි කවුද වැරදි කියලා උසාවියට තීන්දුව ගන්න. හරි දැන් ඔබේ අවස්ථාව. ඔව්.
චමුදිට මේකයි කියන්න තියෙන්නේ මම මන් දන්නේ මේ රටේ ජනතාව මේක තේරුණා අපි කිව්වත් නැතත් ඇත්ත මොකද්ද කියන එක දිනු දැන් සජිත් ප්‍රේමදාස මැතුමා මේ සල්ලි තමන්ගේ පෞද්ගලික සුඛ වීරණයට ගත්තේ නැහැ කියන මේ රටේ කවුරුද දන්නෝනේ කාරණාව පැහැදිලිනේ එතුමා මේ මුදල් වලින් මොනවද කරේ කියන ඒවා A to Z කියන්න පුළුවන් ඒ අවශ්‍ය ලිපි ලේඛන තියෙනවා එතුමා ඒ අවශ්‍ය තැන්වලදී ප්‍රකාශ කරලා තියෙනවා එතුමාගෙන් වැරද්දක් වුණාද නැද්ද කියන කාරණාව අධිකරණට යන එකේ කිසි ගැටලුවක් නැහැ එතුමා යම් තැනකදී කිව්වා මම මේකේ විරුද්ධ වැරදිකාරය කරනවා මම ඒ ඕන දනුවට යටත් වෙන්න කැමතියි කියලා එහෙනම් ඒකේක දැන් මම අහනවා දැන් මේ දවස්වල ඔය වார்த்தාව දෙන්න පුළුවන් නම් ඔය තියෙන කඩිමුඩියම මා බැංකුව හොරවලනකෝ සති දෙකේ කොරෝනා ඉන්නේ මාර්තු මාසෙනේ මෙතුමල්ලා ජනාධිපතිවරණ ජයග්‍රහණය කරා නොවැම්බර් 16 එහෙනම් අපි අහනවා මේ මාස 3 ඇතුළත ඔය කියපු හොරු මේ හොරු කියන පාර්ශ්වය අපිනේ අපි හොරු කියන පාර්ශ්වය දැන් හොරු කියනවා ඇයි ඔබතුමාලා අඩුම ගන්න ප්‍රවේශයක් ගත්තේ අර මහ බැංකුවේ සති දෙකෙන් අල්ලනවා මම බාධා කරන්න නෑ බාධා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ සම්බන්ධයෙන් නෑ බාධාව නෙවෙයි මේ බාධා මේ කාර්ය සම්බන්ධයෙන් මහ බැංකුවේ දෙවැනි විත්තිකරු හරි පළවෙනි විත්තිකරු අපි මුළු ලංකාවම දන්නවනේ දෙවැනි විත්තිකරු ඉන්ටර්පෝල් එකෙන් අල්ලන්න ගියාම එහෙම මිනිහෙක් නෑ බලකොට ඒක නම් වෙනස් කළානේ. ඔය ඒක තමයි මම කියන්නේ මාස. දැන් ආපහු වරෙන්තුවක් යන්න ඕනේ. වරෙන්තුවක් යන්න අලුත් නමට. දැන් මට ඒ නම් වෙනස් කිරීම හරහාම් පේනවා හොරන් කරලා කියලා. නෑ ඩිලන් අමතුමා මට පේන්නේ ඔබ කිව්ව එකම තමයි මේ මාස 8ට කාලෙකට මහ බැංකු ගනුදෙනුව සම්බන්ධව ඔබතුමාලා විමර්ශනේ උනේ. ඔය අර්ජුන් මහේන්ද්‍රන් කියන මේ ඔය දෙවෙනි විත්තිකරුව නම් වෙනස් කරගත්ත එක විතරයි තමයි. වෙන කිසිම දෙයක් උනේ නෑ ඔක ගැන. ඒක යාව අල්ලන්නේ ඉන්ටර්පෝල් එකට කිව්වම ඉන්ටර්පෝල් එක හෙව්වේ මහේන්ද්‍රන්. प्रधान हेतु पास्कु प्रहारेट संबंध सियलुम वगकीं प्रहार सियलुम देनाट चोदना पत्र निकुच्कल्ल කඩිනමින් අපි පියවර ගන්නකෝ දැන් අද මොකද්ද වෙලා තියෙන්නේ ඒ පරීක්ෂා කරගෙන යනවා අද බලන්න රූපවාහිනිය වලින් ගත්තා නේද අද ඒ චෝදනා වෙන පැත්තක යනවා කරුවා මේ තුමා මේ පරීක්ෂණ කරනකොට මේ ඔයගොල්ලෝ ඇමතිවරු යනවානේ මේ උසාවිය යනවා අරගෙදී අර අර අරලියගහ මන්දිරයේදී ඇතුලේ තියාගෙන කමිටියක් තියාගෙන මෙයා ගන්න කියලා ඕඩර්ස් දුන්නා වගේ මේක කරන්නේ නැහනේ ඒ වදින නෑ වැරදි විදියට ඕගොල්ලෝ නෑ අපේ කරුවා ඇමතුමා මම ඔබතුමා කියන පැහැදිලි මම කියන්නේ ඔබතුමා කියන පැහැදිලි දැන් මම කියන්නේ ඒක නෙමෙයි දැන් ඔබතුමා කියන එකත් හරිනේ දැන් ඒක හරි ක්‍රමයට කියන ක්‍රමවේදය තුල දැන් මේ දවස්වල ඔබතුමාලා වේදිකාවේ කෙලින්ම කියවනේ මේකට පළවෙනි විත්තිකරුවා ඔබතුමා නම් කිව්වේ නැහැ කීපු උදවිය ඕන තරම් ඉන්නවා මෛත්‍රීපාල සිසේන මහත්මයා මේක වක් කියන්න ඕන කියලා තුමා මේ රටේ පොලිසිය භාරමතිවරයා ආරක්ෂක ඇමතිවරයා හැබැයි අද කවුරුවත් ඉගෙන වචනයක් කෙලබිඳක් කියලාන්නේ නැහැ මොකද ඔබතුමාලගේ සන්දානේ සභාපතිවරයා නෑ කටු උතර ගත්තා සභාපතිවරයා නෑ ඒක තමයි කටු උතර ගත්තා මම මේ රටේ යන නිගමුවේ සහෝදරයෙක් මට කතා කරේ එතුමල්ලට මේ ගැන අත්දැකීම් තියෙනුනේ රමේෂ් මහත්තය එතකොට ඒ කාරණා මම මේ කියන්නේ මේ ඔබතුමාලා දෙන්නට මේ අපහසුතාවයට පත් වෙන ප්‍රශ්න ගේනවා මේ චෝදනාවක් කරනනේ මේ රටේ හැටි මේ රටේ තේමාව වෙන්නේ මැතිවරණයකදී ජයග්‍රහණයක සඳහා ඒ රටේ මිනිස්සුන්ව අවුස්සන්න පුළුවන් කාරණා. ඊට පස්සේ තමයි ඒව සම්පූර්ණ වැහිලා යනවා. ඕන තරම් තියෙන දැන් මහ බැංකු හොරු ගැන කතා කරේ අමු අමුවේ මහදවල් මහ බැංකු හොරකම් කරපු මේ කණ්ඩායමට දෙන්න ඕනේ. දැන් අද ඔය කියපු කණ්ඩායම දැන් ඉන්නෝනේ සමහරලාට මම දකිනවා Facebook එකේ අපි මහ බැංකු හොරු කියලා ප්‍රධාන චූදිත වෙලා ඉන්න කෙනාගේ හරි කාගේ හරි නමක් දැම්මම දැන් අපිත් එක ගහගන්න නෝ පොදු ජන පෙරමුණේ කණ්ඩායම. මේ අපිත් එක මේ ඔව් එහෙමද? ඒතර මේ ඔව් දැන් Facebook එකේ මොන හරි කමෙන්ට් එකක් දැම්මම ආරක්ෂක වෙන ඔබතුමාලා. පිටන් කියන්නේ පිටන් කියන්නේ පළවෙනි විතර රණදී කුසින දෙවෙනි විතර මම හිතුවා. ඒ හින්දා මම හිතුණා මේක එහෙම වෙන්න හොඳ නැහැ. අත් අට වෙන යන්න කියලා ඔක්කොම කියන අන්තිමට කොහොමද? අන්තිමේදී ඒක වෙන්නේ. ඊළඟට මම අහනවා අද දරුව ඇමතුමා මම මේ මේ මේක මේ චෝදනාවත් අපහාසයක් නෙමෙයි. අපේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ උපන්ගේ තියෙන මැදමුළු. අද ඔබතුමත් දකින්න ඇති මේක මට දැන් මේ මැසේජ් එක ගොඩක්. අද පෙන්නනවා පෞද්ගලික නාලිකාවයි මම නාලිකාව කියන්නේ හොඳ නැහැ. මැදමුළනේ වතුර නැතුව, බොන්න වතුර නැතුව, සනීප ආරක්ෂක කටයුතු සඳහා වතුර නැතුව බැරල් වලින් අර මොනවාද විල් බැරෝ එකෙන් වතුර ආදින ගම්මානයක්. එතකොට මේ රටේ අපි සම්වර්ධනය ගැන කතා කරනවා. අපි මේ රටේ ආසියාවේ ආශ්චර්ය කරන්න කතා කරා. ඒර අපේ හිටපු ජනාධිපතිතුමාගේ ගම්මන මේක මම මේ කියන කතාව ඔබතුමා බලන්න ඔබතුමාටත් එයි මං ගාව දැන් වොයිස් කට් මේ වීඩියෝ කට් එකක් තියෙනවා එතකොට අපි මේ සංවර්ධනය කියලා මුවාවලා
මේරටේ ජනතාවට සැබෑ සංවර්ධනයක් ගෙනාන. දැන් අතිගරු ජනපත්තුමාගේ ගේවට ඉන්න මිනිසුන්ට වතුර ටික දෙන්න බෑ නේ. කුරුණෑගල මිනිසුන්ට වතුර කොහොමද දෙන්නේ නැනේ. ඒක දෙන්න අමාරුයිනේ. අර පුතා කීපක ඇත්ත වෙනෝනේ. ඉතින් මම මේ කියන්නේ මේ රටේ දේශපාලනය තුල අපි දැනගන්න ඕන ජනතාව විදියට අපි සම්මේදී වෙලා. එක කාරණයක් මත චමුදිත දේශපාලන තීන්දුව ගැනීම තුල අපි බලාපොරොත්තු වෙන නායකවපත් වෙන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුව ඔබතුමාලා කවුරු හරි හිතනවා නම් 3න් 2ක් අපිට ගන්න පුළුවන් අපිට 113ක් හදන්න පුළුවන් මේ පාර්ලිමේන්තුව මම ආධුනික මන්ත්‍රීවරයෙක් ඉදිරිය කියනවා මේකේ මේ අපි තමයි ආණ්ඩු පක්ෂය කියලා අත් දෙක උස්සගෙන ඉන්න කාටවත් පුළුවන් වෙන පාර්ලිමේන්තුවක් නෙමෙයි කොරෝනා හමුවේ මේ පාර්ලිමේන්තුව දැන් අක්‍රීය වෙලා තිබිලා මේ පාර්ලිමේන්තුව සක්‍රීය වෙච්ච දවසට සම්බන්ධිත මේ රටේ තියෙන ආර්ථික තත්ත්වය කිව්වට පස්සේ කාගෙත් කන් වල ඇඟිලි ගහ ගන්නද S2 පියා ගන්නවද අන්නේ උත්තරේ හොයන්න හොඳ සංවාදශීලී මේ ගැන අවබෝධයෙන් කටයුතු කරන රටට ආදරය කරන මිනිස්සු ටිකක් ආවොත් මේ රට ඉස්සරහට යයි මොකද දැන් මේ වර්තමානයේ ඔබතුමාලා මේ ප්‍රශ්නෙට උත්තර හොයන ඕනේ දැන් ඔබතුමාලා මේ දවස්වල රටේ ජාතික ආදායම වගේ දෙගුණයක් හිඟ තියලා තමයි මේ මම මේ කියන්නේ අප්‍රේල් මාසේ තොරතුරු ටික අරගෙන බිලියන 61යි ඔබතුමාලාගේ රාජ්‍ය ආදායම වියදම් බිලියන 180 ගණක් ගිහින් තියෙනවා ඒතර මේ හිදස පිරව ගන්න සාමාන්‍ය වෙනදන් අපි ණය ගත්ත කියන පුළුවන් දැන් මේ දවස්වල ණය ගන්නත් බෑ तर उपतुमाल मेमन कर एकम विकल अभी दक्का महाबैंक न्यूज तुम्हारा क्यों मुदाल लच्चुग मुदाल लच्चुग मे तुल निर्माण ने मेरा उद्धमनी हेलगी රට උත්තර දෙන්න බැරි තැනකට එනවා. දැන් ඒක නම් මේ සතුරු වෙනවනේ විපක්ෂ විදියට. මම ඉවර කරනවා. ඉවර කරනවා බාධා කරනවා. හැබැයි ඒ ඒ කාරණේ හේතු කොටගෙනම මිනිස් ජීවිත ටික බේරගත්ත එක ඔබ අනුමත කරන්නේ නැද්ද? මේකේ එතකොට රට වැහුවේ අපි රට වැහුවේ රටේ ආර්ථිකය ගන්න වෙන ලෝකේ අනිත් රටවල රට ඇරියා. රට ඇරලා දවසකට ලක්ෂයක් කර මැරුණා ලක්ෂයක් මැරුණා මේකදී මෙහෙම මැරෙන්න ඕන කියලාද ඔයා කියන්නේ නෑ නෑ රජයේ වගකීම මිනිස්සුන්ට ආරක්ෂකගෙන රජයේ හරිද ලෝකේ ධනවත් රට ලෝකේ ධනවත් රටවල් අපේ ලෝකේ ධනවත් රටවල් වල ලක්ෂයක් මැරුණා ඉතාලි ඇමරිකා මැරුණේ කොහොමද කියලා කවුරුද දෙක කරනවා ඔබ නිලයන්තුම සරල සරල සිල්ලර කාරණාවනේ අපිට නෑ මම ඒකනේ පැහැදිලි කරලා කිව්වේ සංචාරක ව්‍යාපාරේ නෑ අපිට මේ ව්‍යාපාරවල නැතු වෙනකොට යම් හිරවීමක් තියෙනවා මගේ ප්‍රශ්නේ සම්පූර්ණ අහගෙන හිටිය නැතුව කියන්නේ කියන්න දුන්නේ නෑ මට දැන් ඔබතුමා මම මේ කියාගෙන ආවේ 180ක් ගියාම ඒතොර බිලියන 120ක් නැත්තම් කෝටි 12000ක විශාල මුදලක් ඔබතුමාලට හොයා ගන්න වෙනවා අපි අපි නෙවෙයි නියෝජ්‍ය අධිපතිතුමා කියන මුදල් අච්චු ගැහුව කියන එතකොට මේ මුදල් අච්චු ගහල වෙලා ඔබතුමාල කරේ ඔය සුභසාධන ක්‍රියාවලියට යෙදීම නම් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒක සතුටු වෙනවා. ඒක කළ යුතුයි. ඒක තමයි සජිත් ප්‍රේමදාසතුමා කියන්නේ 20000ක් දෙන්න ඕන. මං අහන ඔබතුමාල පැමිණි කරලා 20000ක් ඉල්ලන්නේ. කඩි මුඩියේ මේ වෙනකොට මං පැමිණි කරලා 20000ක් කියන එක මහා විරුවක් නේ. මාර්ග සංවර්ධන කටයුතු. වෙන වෙන සංවර්ධන ව්‍යාපෘති. අර හදිස්සියේ වැලි පුරෝණ ව්‍යාපෘති. මේව අත්‍යවශ්‍ය ව්‍යාපෘද්ධ කරුව එමුතුමා. පාර්වල්ගේ අවශ්‍යතාවය තියෙනවනේ. තියෙනවා මේ රටේ තියෙන தත්ත්වය. රටේ පාර්ලිමේන්තුව ඔයගොල්ලෝ බලලා තියෙන වෙලාව. ඔක ගම්පෙරළි අරක මේක කියලා ගැහුවා. ගම්පෙරළි අරක මේක කියලා ගැහුවා. ඔයා කියන්නේ මම කියන්නේ පාර්ලිමේන්තුව සක්‍රිය වෙලා. වාගෙන අවුරුද්දකට පාර්වල් හදන්න ඕනෙත් නැහැ. පාර්ෂල් රින්න ඕනෙත් නැහැ. ඔක්කොම වහන්න නෑ නේද? අනේ ඩිලා එමුතුමා මං කියන්නේ තේරුම් ගන්නකෝ. පාර්ලිමේන්තුව සක්‍රිය වෙනකන් මොකද්ද මේ තියෙන හදිස්සිය? මේ මාස දෙකකට පාර්වල් හදන මිනිතුරු යන්න බැරුව බඩ ගන්නවද? මේක කෙරෙන්න ඕන තමයි. රටේ සල්ලි අච්චු ගහලා පාර්වල් හදන්න අඬුව කොන්නේ නේ. එහෙනම් මහබැංකුවත් එක්ක අඩුගාන මේ ඉස්සරලා එනවා. අඩුගාන ඔයා කවුද? ඔයා අඩුගාන රෝෂි වගේ කෝක වෙන්න එපා. මේ පුතා දිලා ටෙලිෆෝන් එකේ ඉන්නේ. මට හිතුණා ඕක එතුමිය මොකද කියලා. නෑ එයා පුතා ටෙලිෆෝන් එකේ එතුමගේ පෞද්ගලික මත නෑ ටෙලිෆෝන් මේ කියා කෝකනේ මේ රටගෙන යම් අවබෝධයක් මම අහන්නේ එහෙම කඩා වැටීමකට ආර්ථිකය මතුනම ඔබතුමත් ඒක කොටස්කාරේ ඔබතුමත් කොටස්කාරෙන් මාත් වගේ කියනෝ අපි කියන්නේ ඒ සම්වර්ධන ගේන්නෝ ආණ්ඩුව දිනන්නේ ඔබද අපිද කියන එක ඔබතුමාලා හිතාගෙන ඉන්නවා ආණ්ඩුව දිනනවා කියලා අපි කියනවා අපි දිනනවා කියලා මොකද 2015 ජනවාරියට වෙන්න ඔබතුමාලා පරාද වෙයි කියලා ඔබතුමාලා හිතුවේ නෑ අපි දිනනවා කියලා අපිට ලොකු විශ්වාසයක් තිබෙන්නේ හැබැයි අපි ඒ ජයග්‍රහණය කරා මේ මැතිවරණේ මම කියන්නේ පාර්ලිමේන්තුවක් පත් වුණාට පස්සේ සම්බන්ධන ක්‍රියාවලියන එකේ ගැටුවක් නැහැ. හැබැයි අද අපි 2015 කතා කරනකොට අපි අමුතුමා ඇමරිකාවේ එදා බජට් එකට එකතු කරගත්ත දේ අපි අපි කතා කරන්නේ ඇයි චේන්ජින් ශ්‍රී ලංකා කියලා බිලියන 450ක් දාගෙන තියලා ගේ කෙරුම් බලපෑමක් තුනේ නැහැ කියලාද ඔයා කියන්නේ? ඒ වගේ බලපෑම් ටිකක් තියෙනවා ඩයස්පෝරාවත් එක්ක ආපුවම ඒක මම කියන්නේ මේ කාරණේදී අපි එකක් වහලා එකක් කතා කරන්න ඕනේ. දැන් පාරවල් ගැන සංවර්ධනය ගැන කතා කරනවා. අපිට ඉස්සර අපි ගමේ මිනිසුනේ. අපි ගමේ මිනිසුනේ. ඔබ
දැන් මේ හේෂාන් මන්තුමා ඔබතුමා හිටියා ප්‍රාදේශ සභාවේ ගමේ ඉල්ල ඉස්සල ඉල්ලුවේ මොකක්වත් නෙවෙයිනේ පාර තාර දාලා දෙන්න නැත්නම් පාර මේක දැන් කාපට් කියන වචනේ ඔබතුමා කියනවා මම අකමැති වගේ වෙන්නේ පාර හදන්න ඕනි දෙයියනේ පාර හදන්න පාර්ලිමේන්තුව අක්‍රීය වෙලා තියෙන සල්ලි නැතුව රට පාර්ලිමේන්තුව වෙලා වුණාට පාර හදන්න ආණ්ඩුක්‍රම විභාගයෙන් CI එක දරන එක CI ආ කියන වගන්ති යටතේ ජනාධිපතිවරයාගේ බලය තියෙනවා නෑ නෑ ඒක අනේ සල්ලි නැතුව කොහොමද ඒක කරන්නේ සල්ලි හොයාගන්න සෝස් එකක් හොයාගෙන ඕනේ ඒක කරන්න මම සල්ලි ගන්න බඩේ ඒක තමයි ඒක ගන්න බඩ පුළුවන් මම ඊළඟේ තමයි කරුණ්ඩි කියන වෙලාවම දිනවා ගම්මිරිස් ගැන ඔබතුමා දැන් මේ මෙතුමා කිව්වා දැන් ගම්මිරිස් ගැන දයාගමගේ අමාත්‍යවරු මම නම කියලම කියන්නකො දයාගමගේ අමාත්‍යවරු අපේ හිටුව අමාත්‍යවරයා කයිසර් එතුමාට ඔව් හරි එයා දෙන්න තුන් දෙනාම ඒ කටියට චෝදනාවක් තිබ්බා මේ රටේ එතකොට ගම්මිරිස් තිබුණ 600යි ඔබතුමා දන්න ඔබතුමාගේ තියෙන යම් ප්‍රදේශයක් ගම්මිරිස් වලට මගේ ප්‍රදේශය සම්පූර්ණම ගම්මිරිස් ඉඳිනේ එතකොට තිබුණ චෝදනාව ප්‍රතිඅපනයනය කරලා වියට්නාමයේ මේ ගම්මිරිස් එක්ක යවනවා කියනවා අපි අපනයනය කරනවා කියලා එතකොට ඒ වරද අපේ ආණ්ඩුවෙන් වුණා නම් මම අදටත් කියනවා දැන් ඔබතුමාට කල නැත්තම් අනාගතයේ දින කාර්යය ඒ වගේ වැඩි කරමින් අපි ආපුවම මේ ඒකේ දිනෙන්නේ ඒක ගියනේ දිහෙට ගියනේ නැද්ද මම කියන්න බෑ මේ වැඩි බාධා වෙන්නේ ඒ නිසා බාධාවක් නැහැ මේ කාරණාව හරි අර පුළුවන් කාරණාව කියා ගන්න තව මිනිත්තු තුනක් තියෙනවා ඔව් ඒ ගම්මිරිත් ප්‍රතිඅපනයන ක්‍රියාවලිය වුණා නම් මම දන්නේ වුණාද කියලා ඔබතුමා ලැබෙනුනේ නීතිමය කාරණා මැදිහත් වෙලා ඒක කළ යුතුයි අනුවක් විදියට ගම්මිරිස් මිල පරිපාලකයන්සේ කොහොමද ගම්මිරිස් රුපියල් 600 ඔය ඒක වුණා කියමුකෝ වුණා වුණා නෑ වුණා කියන එක වුණා ඔව් බලුවත් කිරුම් මාතු හිටියා හරි 600 වුණා ඒතර ඔබතුමාට කිව්වා අපි ආපු ගම 600 නෙමෙයි 400යි ගෝඨාභය රාජපක්ෂ दर्शन अनु गम्मिरिस मिल्ट अत्रम साधारण किटू कर यदा देशी दिन दंगे हे भाई अद मुखद गम्मिरिस अमुकिले अपे काले एक विस्सा दंग असू है गम्मिरिस अपे काले पांसी पनाट अड़ वैसे अद हार सी दिन्न भे हार सी दिन्न भे तो वोट गम्मिरिस गोवियाव කඩේවල තමයි ඔබතුමාලා ඉදාර වැටුනේ මම කියනවා එහෙම ඔබතුමාලා කියනවා නම් අද ගම්මිරිස් මිල අඩු වෙන හේතුව එහෙමනම් එක්ක චමුදිත ඔය කියපු ඩීල් එක අදක් තියෙනවා ඒ ඉන්න ගම්මිරිස් දැන් පතල් කම් කරුව ගැනත් අපි දැක්ක අධිකරු ජයපත්තුමා කියලා පොරොන්දු රාශියක් දෙනවා ඒ දවස්වල සාම්ප්‍රදායික පතල් කම් කරුව වෙනුවෙන් තිබුණේ අර බලපත්‍රයක් ගන්න ගියාට පස්සේ රුපියල් 5000යි තියන්න ඕන නමුත් දැන් 25000ක් වෙලා තියෙනවා පතරකම් ඔබතුමා මම හිතන්නේ මෙච්චර මේක ගැන අවබෝධයක් නැතුවෙත් මම මේ කියන්නේ අපේ දිස්ත්‍රික්කයේ විදියට දැන් අර ගුණනක බාහු රජතුමාගේ මහු මණ්ඩපයේ කඩුගරේ අපේ නීතිච්ච මහත්තයෙක් විදියට ඩිලාන් පෙරේරා මහතුමා දීපු ඒ තර්කයට මම එකඟ වෙන්නේ නැහැ මොකද සමාජය තුළ අපි දේශපාලනච්ච විදියට අපිට ඕනෑ තරම් ඔය නිදන් ආරන්න ගිහිල්ලා එක එක දේවල් දෙහි ගෙඩියක් කැපුව ගමන් අල්ලගත්ත පොලිසිය ගියා දැම්මා ආයි අප ගන්න වෙන්නේ හයිකෝට්ටේ අවසන් විනාඩිය ඒ ඒ ඒ තමයි ඒක තමයි අපි දැකලා තියෙන්නේ කවදාවත් පොලිසියෙන් අහුවෙලා ගෙදර ගිහිල්ලා සෝරි අනේ නෑ මම කියන්නේ පුරාවිද්‍යාවේ අපගෙන හයිකෝට් යන්න ඕනේ නෑ මහේස්ත්‍රාත්තුමා ඉල්ලනවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වාර්තාවක් ඒ භූමිය පුරාවිද්‍යාව වුණ නැද්ද කියලා හරි ඒක මට අප දෙන්නේ මේ පාප දෙන්නේ ඒ වාර්තාව වෙනක අප දෙන්නේ සිද්ධියක් අහුවෙනකම් සිද්ධියක් අහුවෙච්ච ගමන් ගෙදරගේ අපදීලා අර ගෙදරයවල උසාවියට එන්න කියන්නේ නැහැ නේ අද වෙනකම් හයිකෝට් නේ අද වෙනකම් මේක දැන් මේක නගරාධිපති කුමා කියනෝනේ මමයි කැපුවේ කියලා නගරාධිපතිතුමා වීරය වගේ කියනවා මමයි කැඩුවේ කියලා අමතිවරයෙක් කියනවා මයිල් ගාප් නැහැ මොකද ඔල්ලන්න දෙන්නේ නැහැ කියලා එහෙනම් මේ මේ කියන නගරාධිපති රත්තරන් උඩ කරගෙන මෙතුමා කියන පුරාවිද්‍යාවට නා කමන්නේ නැහැ කියන්න බෑ ඒකත් දැන් ඔව් වෙලානේ ඔප්පු වෙලා එහෙනම් මේ මෙතුමාට අප දෙන්න බෑ මෙතුමා උසාවිය අරගෙන ගන්න මම අහන්නේ ඔබතුමාලා පොරොන්දුනේ මේ රට එක නීතියක් එක රටක් තුල එක නීතියක් හදනවා කියලා ඔප්පු වෙලා පොඩි එකාට අර මම කියන්නේ නිදන් හාරන මිනිහා පුරාවිද්‍යාව වටිනාකම් තියෙන තැන හාරන මිනිහා හොඳයි කියලා හැබැයි මේ නගරාධිපතිවරයාට තාම අද වෙනකන් අධිකරණයේ ඔබතුමා නඩුවක් තියනවා කියලා අතු මිදා ගන්න බෑ මේ කරපු වරදට එතුමා මේනුව රිමාන්ඩ් බාරින්න ඕන රටේ එක නීතියක් තියෙනවා හැබැයි එක නීතියක් නැහැ කියන එක කරුව එමෙතුමා අපි පිළිගන්න වෙනවා නගරාධිපතිතුමා අද නිදැල්ල ඉන්නවා නගරාධිපතිතුමා වීරෙක් වගේ කතා කරනවා අහිංසක මිනිහෙක් දෙහි ගෙඩිය කපලා වුණා ගිහිල්ලා පොලිසිය ගිහිල්ලා උසාවියට කරුණ වාර්තා කරාම ඔබතුමා කියන විදිහට අර පුරාවිද්‍යා රිපෝට් එක ආවම දෙනවා තවත් 14 හැබැයි සමුදිත අපි කියනවා මේක UMP එක කාලේ වුණා
අපි ආණ්ඩුව කාලේ වුණා නම් අද ගෞරවණීය සාමින් වහන්සේල මන් දන්න ගොඩාක් මැදිහත් වෙනවා මං ඉල්ලීමක් කරනවා මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක් විදියට මේ රටේ ගෞරවණීය සාමින් වහන්සේල මේකට මැදිහත් වෙනවා මේ ඇවිල්ලා මේ රටේ ජාතික උරුමයන් විනාශ වෙන්නේ හොඳයි මේ උරුමයන් විනාශ වෙනකොට අග්‍රාමාත්‍යතුමා දීපු ප්‍රතිචාරය පිළිබඳ අපි නම් සතුටු වෙන්නේ නැහැ එතුමා මේ දවස්වල කියන දේවල් ගැන අපිට පොඩි ලැජ්ජාවකුත් තියෙනවා. ඒ කියන්නේ ජනාධිපති වරක් කියලා කියන මේක හොට්ලෙක් කියලා පොඩි ලැජ්ජාවක් තියෙනවා. ඒ නිසා අපිට මේ රජතුමා ඒ රජතුමාගේ ගාව අන්තපුරේ මුස්ලිම් කාන්තාව හිටියද වෙන කාන්තාව හිටියද වෙන දේවල් කරාද ඒ රජතුමා මොන ජරා වැඩේ කරාද මේ පුරා විද්‍යා වටිනාකමක් තියෙන තැන. මේව ආරක්ෂා කිරීමේ අපිට වගකීම තියෙනවා. ඒ නිසා රටේ නීතිය රැකීම රටේ එක නීතියක් හරි දේ ඉඳීම රටේ ජනතාව බලාපොරොත්තු වෙන සැබෑ විනිවිදභාවය ඇති කිරීම හොඳයි මම කිමාද එතනින් එහාට ගියොත් මම එතන කැලෑ යුගයකට යන්න වෙනවා කියන එක අපි ස්තුතියි අපි නැවතත් විරාමයකට ආයතු වෙනවා විරාමයෙන් අනතුරු අපිට පුළුවන් දිලම් පෙරලා හිටව මන්ත්‍රතුමත් සමඟ සාකච්ඡා කරන්න අපි විරාමයක් අරගෙන යමු දුරකථන ඇමතුමකින්ම මේ කොටස ආරම්භ ගමු පැතුම් ප්‍රනාන්දු මහත්මයා නාත්තන්ඩිය සිට අපිත් සමග සම්බන්ධ වෙනවා ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබතුමාගේ ප්‍රශ්නය යොමු කරන් දිලාන්තර මහත්මයා යොමු කරන්නේ නේද ආයුබෝවන් තමයි සුබ සන්ධ්‍යාව දිලාන්තර මහත්මයා ආයුබෝවන් 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 පැතුම් ගම් කෙටියෙන් තමයි මේ ප්‍රශ්න තුන අහන්නේ ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික ලැයිස්තුවේ ඉඳලා දැන් පුරු ජන පෙරමුණට ඇවිල්ලා ඉන්නවා දැන් පසුගිය ජනාධිපතිවරණයේ තෝ දෙගොල්ලෝ ඉතාම සමගියෙන් ඡන්දෙ ඉල්ලුවා. දැන් මේ මෙනකොට දෙපැත්තේ පොඩි පොඩි විවේචන නායකත්ව වෙන මේ පසුපෑම අනිත් මන්ත්‍රීවරුන්ට පොඩි පොඩි විවේචන යනවා. එතකොට ඒක අපිට පේන චිත්‍රයේ එච්චර හොඳ මදි වගේ තමයි අපිට දැනෙන්නේ. අනිත් එක තමයි දැන් මේ වෙනකොට නම් ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේ තරුණ නායකයින්ට අවස්ථාව දීලා තියෙනවා. ඡන්දෙන් පස්සේ පරම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුම කැබිනට් මණ්ඩලයට ඉද නැත්නම් නියෝජ්‍ය අමාත්‍යවරු වගේ අය තරුණ නායකත්වය දෙවෙනි පළක් හැදෙන්න. තුන්වෙනි ප්‍රශ්නේ ඔතුමාගේ අර දිස්ත්‍රික්කෙන් ඡන්දෙ ඉල්ලන ඕසති හේවා මද්දු මහත්මයේ ප්‍රශ්නේ ගුරුවරු දෙගොල්ලෝ ඉන්නවා ඌරුව පැත්තකට දාලා අස්වෙන්ට ඡන්දෙ කියලා. දැනගන්න කැමති ඔතුමා අයිති වෙන ওই දෙකෙන් කොයි පොට්ටා තියෙද කියලා. හොඳයි බොහොම ස්තුතියි. ඔව්. පැතුම් පළවෙනි ප්‍රශ්නය ඉතා වැදගත් මොකද අපි නලතන්නේ එකතු වෙලා තමයි මේ දෙපැත්තෙන් පාර නැගලා ජනාධිපතිවරුනේ දිනුවේ. श्रीपाद नगर को सा मे पार्लमेंट मत प्रति वेला मेक जनाधिपति यार मनाप चंदक्रमय घन अद्यकीम नक सह सामवेलावट दिशा जनाधिपत अद्यकीम तेन के मे मनाप बलपोरेट होनीसा मे मनाप चंदक्रमे तो मनाप टीका वैडिकर गणीम सन्दा एक कथंदर की තරුණ තරුණ මේ ළමයෙක් එහෙම කිව්වට මම පුදු වෙන්නේ නැහැ මේ මයිටි බල් සිසේ මැතුම වගේ රටේ ජනාධිපති වෙච්ච කෙනෙකුත් මනාප බලු පොරේට අහු වෙලා මේ පිස්සුනරණ එකට මට හිතා ගන්න බෑ ඉතින් තුන්වෙනි කාරණේ තමයි මේ ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු පත් කරන එක ජනාධිපතිතුමාගේ වැඩක් ජනාධිපතිතුමා මම හිතනවා ඒව පත් කිරීමේදී ज्येष्ठत्वय देवन पलक निर्माण किरीम उगत भव बुद्धिमत भव पोहट्टुवट बरायद आय कौद मे सियलु कारण शलकिल्ट अरगेन एक कारण याज्ञवे सियलु कारण शलकिल्ट अरगेन ओहु जनाधिपतितुमा कैबिनेट मंडले स राज्य पत्किरणादि कराय මෙතන තියෙන ප්‍රශ්නය කැබිනට් අමතිවරු රාජ්‍ය අමතිවරු නියෝජ්‍ය අමතිවරු පත් කරගෙන කරගන්න එක නෙමෙයි අපි මෙතන තියෙන ප්‍රශ්නය අපි දැන් ඡන්දේ දිනලා තියෙන්නේ අපිට තියෙන වැඩි ඡන්ද ප්‍රමාණය ගණන් කරන්න අපිට තියෙන පුළුවන් තරම් වැඩියෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එක්කගෙන යන්න පාර්ලිමේන්තුවට දැන් ඒකද අර මුලින් 3 2 2ට ඇතුළ දැන් මේ සාමාන්‍ය බහුතරය ගන්න නෑ 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 දැන් සාමාන්‍ය බහුතරය ගන්න නම් ඔය අභිෂේක මන්තුමා අපි දැන් මේ බලයට එන්න ඕනෙත් නෑ මේ පහුගිය කාලෙම ඉඳලා නිදන් හිටියත් සාමාන්‍ය බහුතරය එනවා කිසි ගැටලුවක් නැතුව එනවා පොඩි දෙයක් ඔබතුමා මතක් කරනවා ඔබතුමා තරුණෙක් විදියට තරුණෙක් නෑ එදා 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 දැන් තරුණෙක් කියන්නේ කියන්න කියන්න ටික බණ්ඩාරනායක මැතිණිය විශාල 60%කට වැඩි ප්‍රතිශතයක් ගන්න ජනාධිපති වෙලා ඊළඟ මැතිවරණයේදී මයිංගණි විතරයි අපිට ආවේ හැබැයි බලේ පිටවන එකක් වැඩි 113 ඒ හින්දා ඔය අදි탁සියරු ඉන්න එක සාධාරණ නෑ මේමයි මම කියන්න වැරදිව මම ඔකට උත්තර දෙන්න මැතිණිය ඉන්නේ ජනාධිපති වෙරණේදී තමයි
मैयांगने विथरा जयग्रहणे है भाई अभी पार्लिमेंट में तीव्र नहीं दिखे मुने नहीं नहीं मंगाने ये तरह महाबलिया क्लब वो जानते का में थी नहीं आज एक का मंत्री दूर है अत्यागे न तमाई बांडू पीट रहा है वो तुम्हारा तो मेसरे मोए सीर बांडू पीट रहा है ना हिशा हिशा मैं मुझे आर गेन बोलूँ नहीं 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 नह තව ඡන්ද 25000ක් විශයක් අඩුණා නම් එහෙම දෙවෙනි මනාප 2005 දෙන පුජසු දුන් කැටි එතකොට ඊට පස්සේ 2010 ඔහු දිනනවා 2010 නැවතර ජනාධිපතිව දිනන තමයි අපි පාර්ලිමේන්තු මැතිවරණයට යන්නේ එතකොට 2010 ජනාධිපතිව ඊටම දිනනකොට ඊටම 2010 දිනලා ඊළඟ දින පාර්ලිමේන්තු මැතිවරණය විශිෂ්ට ආකාරය ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තා මගේ දිස්ත්‍රික්කයේ सामानुपातिक नियोजन क्रम आवाज पास अभी हेमदाम यूएनपी भाई अभी तो नाई दिदास दहाय अभी हया यूएनपी देखा इलाक शांति में गण दिदास पहालवे मल्टीपाल सीशन में तुम दिन इट पास दिन पार्लिमेंट में तुरा एक सज्जाधिक पक्ष बलापुर जग्रहण करो मंकी मेरटे जनता व सामान्य इतिहास पुराम जनाधिपति बरिया जनाधिपति वरण पटंग जनाधिपति वरण पटना जनाधिपति वरण जनाधिपति वर आई पक्ष पार्टी बल दिदास दहाये अभी बुलात को विचरा एक हतक गता सज्जाति पक्षे पाक्षिक विशाल कल की पत्ती एक्सजाति पक्ष असमगेनिशा समहार एक्सजाति पक्ष चंदोलिशाजन पेर मुनि बलापुर कोरोना हर बलापुर बलापुर है भाई वो पोते कोरोना दंड बैनी अभिषेक महात्म की पार्वल अरे मे हजिश मे कोरोना के बल दें संपूर्ण संपूर्ण अवधान कोरोना मरण कर सीमा कर पालने सार्थक रजे हर रिशाई अड़का कुहक नवी इन हिता मम हितु अशोकाभिषेक महात्म्य हेषविता नाई गोटाबे महत्या के वेडपिली असार्थक बुलवांग पट्ट कुहकेदूल डिस्ट्रिक्ट मिनिस्ट्रु इला अदूर गौर दिखा बदूल डिस्ट्रिक्ट मिनिस्ट दूर मिनी मम दूर मनुष्य मगे अहानी कनगाटे
මංගුතු චමුදිට මම දන්නවා කියලා. වන්නකොට ඔයත් ඖෂධි වගේ. නෑ ඒකනේ මේකනේ ඔබට ඉලක්ක කළා නෙමෙයි ප්‍රශ්නේ ඇහුවේ. පොදුවේ ඒ කාරණා ඇහුවේ. නෑ ඇහුවා මම මම වැටෙන මොන ගොඩක් කොටද කියලා ඇහුවේ. මේ මහපු මිනිස්සු ඇහුවේ, පැතුම් ඇහුවේ මම වැටෙන මොන කොටද කියලා. මම දන්න විදියට මම බූර්වෙකුත් නෙමෙයි, ආශ්‍රයෙකුත් නෙමෙයි, මම මිනිස්සෙක්. මම මිනිස්සෙක්, මිනිස්සකම තියෙන මිනිස්සෙක්. සල්ලි හම්බ කරපු නැති, පගා ගහපු නැති, මටම කියලා ගෑක්වත් නැති, අදින මටම කියලා වාහනයක්වත් නැති. තාම තාත්තා පාත්‍ර ගිය මාසේ මැරුණා. ඒ තාත්තා මරිච්ච එක දන්න මම ඉන්නේ. ඒ නිසා බදුල්ලේ මිනිස්සු දන්නවා මම කවුද කියලා. ඒ නිසා මේ පැතුම් බදුල්ලට ඇලහුවොත් කියයි ඖෂධ නෝන මං ගැන දන්නේ නැහැ. ඔයා දන්න ටිකවත්. ඒක වෙන ප්‍රශ්නයක්. ඊගාවට මම කියන්න ගියේ එක හොඳ කාරණයක් කිව්වා හේෂා. ඒ තමයි ටිකක් මනාවසට තර ටිකක් ස්කෝ එකක් දාගන්න ගමම්ම ඒ කියන්නේ හේෂා කිව්වේ මේ ඊළඟට එන පාර්ලිමේන්තුව ආණ්ඩු පක්ෂයේ වේවා විපක්ෂයේ වේවා සියලුම මන්ත්‍රීවරු දවසකට පැය 6ක් බුදියගෙන පැය 18ක් වැඩ කරන පාර්ලිමේන්තුව ආණ්ඩු පක්ෂයේ විරුද්ධ පක්ෂයේ වේවා. ඇයි මුළු ලෝකෙම කොරෝනා කියන වසංගතයෙන් වැළලිලා තාම ගොඩ ඇවිල්ලා නැහැ. එතකොට මුළු ලෝක ආර්ථික කඩන් වැටිලා. එවැනි තත්ත්වයක් තුල අපේ රටේ අපි පාර්ලිමේන්තුවේ දෙපැත්ත බෙදලා ගහගන්න ගහගත්ත කමක් නැහැ. මේ ඡන්ද ක්‍රමයේ තුල මනාපනාවත් ගහගන්න එපයි. හැබැයි ඒ තත්ත්වෙලු අපි ඔක්කොම ජාතියක් හැටියට ශ්‍රී ලංකේ ජාතිකයකට වෙලා මේකට මුහුණ දී යුතුම පවතිනවා. ඒක ඒ නිසා තමයි මම කියන්නේ මේ රටේ මිනිස්සුක තීන්දුව කළා තියෙනවා. මිනිස්සු තීන්දුව කළා තියෙනවා පක්ෂ පාට ભેදකින් තොරව ජනාධිපති සහ අගමැති කබන් දින්නේ නැති ජනාධිපතිතුමාට සහයෝගය දෙන ශක්තිමත් ආණ්ඩුවක් හදමු. සමිස බලාපොරොත්තු වෙනවා ඒ එන විරුද්ධ පක්ෂයත් අර රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කාලේ වගේ නැතුව නිවැරදිව සහයෝගීතාවයෙන් වැඩ කරන විරුද්ධ පක්ෂයක් නැතුව ප්‍රතිපක්ෂයක් වෙයි කියලා අඩු ගානේ කොරෝනා වසංගත තත්ත්වයේ ලෝකේ බෙදනක. දැන් අද ගත්තොත් සමුදිත මයංගන රිදීමාලේ ප්‍රදේශවල අද තියෙන අලි ප්‍රශ්නේ ඒක කොච්චර උඩු දියලද කියලා කියනවා නම් හැන්දෑවේ 6න් පස්සේ මිනිහට පාරට බහින්න බෑ. මොකද අලියා එනවා ගේ ඉස්සරහටත් එනවා ඉස්සරහට දෙන්නෙක් ඉන්නවා. අලි ප්‍රශ්නේ වඳුරු ප්‍රශ්නේ ළමයි ළමයින්ට අම්මලා බත් කවන්නේ දොරවල් වහගෙන නැත්නම් බත් බිගාලෙන් ගල වඳුරු බත් බිගාන උස්සගෙන යනවා. මේවා තමයි ගොවියට තියෙන ප්‍රශ්න. ඒ පළාත් වල දැන් යන්තම් ගෝඩ මහත්තයා පින් සිද්ධ වෙන්න වී මිල වී ගන්න උපල් පහන ගන්නවායි කිව්වම මුදලාලගේ 55ට ගත්තා. ඒ නිසා වී වල යම් මිලක් ලැබුණා. අපේ පළාතේ කුඩා තේ වතු හිමියා ඉතාම සතුටින් මේ දවස්වල ඉන්නේ. තේ වලට මිල හොඳයි. මගේ ඩිස්ත්‍රික්ක කියන්නේ ඊළඟට අලගොවියා මිල ඉතාම හොඳයි. හැබැයි ගම්මිරිස් ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේට මුල තමයි ගෝඨා මහත්තයා ආපු ගමන් මේ අර ප්‍රතිආපන නැවැත්තුවා. නවත්තපු ගමන් අර මිලදී ගත්ත 850 ගානේ මුදලාලා ටිකද ඒක දැන් ඒගොල්ලෝ ඒ ටික ස්ටොක් කරගෙන ඉන්නවා. මේ පාර මිලදී ගන්නේ නැහැ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒකට තියෙන පිළිතුර තමයි මම හිතන්නේ අඩු ගානේ අවුරුද්දකට දෙකකටවත් අර වීවෙල්ට වගේ විවල්ට ගම්මිරිස්සන් සාතික මිලක් දෙන්න ඕනේ. හැබැයි මේකට අපි ප්‍රශ්නේ මතු කරාම ගිය සම්මා සුභානේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ආපුවම වියලු ආසනයට එතුමා පැහැදිලිවම කිව්වා විවල් ගම්මිරිස් වලටත් සාතික මිලක් දෙනවා කියන කාරණය. මම කියන්නේ සාතික මිල 1200ක් විය යුතුයි කියලා. පොඩි පැහැදිලි. අපේ ඒ අපේ දිස්ත්‍රික්කයේ තමයි ඉන්නේ ඔබතුමාලගේ නියෝ රාජ්‍ය මැතිතුමා ජානක වක්මූර මැතිතුමා. එතුමා ගිහින් කියනවා හිටපු රාජ්‍යමතුමා එතුමා කියනවා ඔකට උත්තරයක් අපි හොයනවා අපි ගම්මිරිස් වවන කට්ටිය දිරිගන්නන්න අවශ්‍ය උපරිම සහයෝගය දෙනවා. එතකොට කිලෝ දෙකක් විකුණනම මම වොයිස් කට්ටයක් තියෙනවා කිලෝ දෙකක් විකුණනම 1000ක් ගන්න පුළුවන් කියලා. ඉතින් ඒක ප්‍රතිපත්ති වශයෙන් හරියන්නේ නැහැ නෑ මම කියන්නේ මේක නිකන් මේ සිල්ලා කන ඒස මං කියන ඔබතුමා කියුවේ වැරදි. ඔබතුමාලා නොවැම්බර් 25 ඉඳලා දෙසැම්බර් 1 වෙනි දිනකම් ගම්මිරිස් ඔබතුමාල මිල දී ගන්න රජයේ මැදි හතර ඒක නතර කරාම තමයි ගම්මිරිස් දිල අඩු වෙන්නේ එහෙම තමයි. මේ මේක නේ ඊගාවට දැන් ඉන්දියාව අපේ ප්‍රධාන ගණුකාරය. දැන් ඉන්දියාව මේ දවස්වල අපෙන් ගම්මිරිස් ගන්නේ නැහැ කොරෝනා ප්‍රශ්න නිසා. ඉන්දියාව මේ අපි ඉන්දියාව ගම්මිරිස් ගන්න ගත්තම යම් ප්‍රමාණයකට මේක විසඳනවා. මම කියන්නේ මේක විසඳනකම් හරියන්නේ නැහැ. මම කියන්නේ ඒකයි අවුරුද්දකට හරි දෙකකට හරි ස්ථිර වශයෙන්ම අඩුතරමේ 1200ක මිලකටවත් සාධුනේ මේ ගන්න ඕනේ. ඊට පස්සේ ආණ්ඩු හැම ගන්න පටන් ගත්තාන් පස්සේ වී වී ව්‍යාපාරික කරනවා වගේ ඒගොල්ලෝ ගිල ගන්නවා ඊට පස්සේ ඊට වැඩි මිලකට. ඒ නිසා මම හිතන්නේ ගම්මිරිස් වලට ආණ්ඩු මැදිහත් වීම අවශ්‍යයි. ඒ මැදිහත් වීම කරනවායි කියලා අගමැතිතුමා පෙරේදා වේලු ආසනෙ කිව්වා. අපේ දිස්ත්‍රික්කයේ
ගම්මිනිස් ගොවිය මේ පැත්තක ඉන්නවා මේ පැත්තේ කුඩා දේවතු හිමියා කුඩා දේවතු මේ පැත්තේ වී මේ පැත්තේ අල මේ මේ මගේ මයියංගන පැත්තේ හොඳට ගොවි වී ගොවි දන දෙනවනේ හැබැයි අර පෞර පෞර නිකන් දෙනවා කියේ මේකත් බොරුවක් වුණා නේම නෑ නෑ සල්ලි වලටත් නෑ සල්ලි වලටත් ගන්න නෑ පටු ගත්තනේ සහනාධාර පොහොර ඒ කියන්නේ වී වලට පොහොර කිසිම ප්‍රශ්න නැතුව ලැබුණා වී වලට නෑ නෑ ප්‍රශ්න කරන් දුන්නේ නෑ නෑ මම කියන්නේ නෑ විසඳු දුන්නේ නෑ නෑ මම කියන්නේ සහනාධාර පොහොරක ලැබුණා හැබැයි රුපියල් 50ට ගිහිල්ලා හමුදාවේ බීමෙන්නනේ එතකොට ව්‍යාපාරිකය ගිහිල්ලා 55ක් දැම්මා. අමතක මේ පෝර නැහැ කියන කාරණාව නිතරම මතන කාරණාව. මම කියන්නේ දැන් මේ ඔබතුමා එක වැරදි දෙක. මෙතුමා දන්න කුෂි කර්මය ගැන ඔබතුමාට වැඩිම හිතන්නේ. නෑ හේෂා මිනිස්සු පෝරවල ඔබතුමා එකක් කරා නිර්දේශිත ප්‍රමාණය අඩු කරා. මෙතුමාලා ආණ්ඩු වෙනකොට පස් හොඳ වෙන්නේ නැහැ නේ පෝර ගානේ පස් එක මේ ධනාත්මක භාවය වැඩි වෙනවා අඩු කරා. ඔයා මගෙන් මේ මගේ තාත කොයි මාතේ මං එතුමා මේ තාත්තගෙන් මේ අහලා කතා කරා. මගේ තාත්තා ගොවි මහත්තයෙක් නෙවෙයි. ඔව් ඒක තමයි. හැබැයි ගොවි තාත්තලා එක තමයි මම පහුගිය මාසෙම ඉන්නේ. ඔව්. හරිද මම දැන් උනා ඔට්ටුවක් දාන්න. ඔට්ටු දාන දෙයක් නෑ මම ඔයාලට විස්තර කියන්නේ. නෑ 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 ඔගොල්ලෝ කියන චරිත නෑ. නෑ නෑ දැන් මේ තවශ්‍ය ප්‍රමාණය දෙන්නේ නේ. තව සුමානී මැතිවරණ එනවනේ. අගෝස්තු 5. අගෝස්තු 5 වෙනිදා අපේ දිස්ත්‍රික්කයේ වැඩියෙන්ම ඡන්ද තියෙන ආසනේ තමයි මයංගන ආසනේ. එතන ඉන්නේ බහුතරයක් වීගොවිලෝ. ඒ කියන්නේ පොර නැත ඡන්ද දෙනවා කියන බුදුමා. නෑ නෑ පොර ලැබුණා මිනිසුන්ට. නෑ නෑ පට්ටපල් පොරුනේ කියන්නේ. පොර ප්‍රශ්නයක් තිබුණා. හැබැයි අදටත් තියෙනවා. තිබුණා නමුත් ඒ පොර ප්‍රශ්නේ ආවේ බඩේරු ගොවියට. එළවලු ගොවියට. අල ගොවියට. හරිද? වීගොවියට නෙමෙයි මේ ප්‍රශ්නේ ආවේ. වීගොවියට අපේ බඩේරු නෑ පොරු කියන්නේ බා. නෑ නෑ අපේ වැදගත් අදටත් තියෙනවා. ප්‍රශ්නේ ආවා අල ගොවියට එළවලු ගොවියට. එතකොට මේ VBM එකේ බඩේරු එක්කෙනාට වීගොවියට ප්‍රශ්නේ ආපු ගමම්ම අර සියලු පාර්ශව කැඳවල කරපු සාකච්ඡාවෙන් පස්සේ ඒ පස්සේ විසඳුණා. අදටත් ජූරියා හොයාගන්න නෑ. මම අපේ දැන් අපේ වස්සන්න නෙලනවානේ. මේ මෙලොස්. වස්සන්න නෙලනෝ ඉතින් මිනිස්සු මොන පොර නැහැ කියලා ගොමහරි ගහලා වස්සන්න නෙලා ගන්නවා. මේ පොර නැහැ කියලා මොනෝ කරන්නේ? අස්සන්න නෙලා නෙමෙයි. මේ දවස්වල පොර පස්සේ මේ පාර වස්සන්න නෙලා. මේ පාරත් රුපියල් 50ට 55ට ආණ්ඩු මිලදී ගන්න සලිතෙන් කරා. හරි ඔබතුමා කියයි. ඊළඟ තවරු කරු දෙයක් කියන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි දැන් කිව්වා මැද මුලට වතුර නැහැ කියලා. ඔව්. දැන් මෙතුමාට අමතක වුණා. දැන් මෝටාවෙ මහත්තයා දින නොවැම්බර් 16. නොවැම්බර් 16 වෙනකන් අවුරුදු 5ක් මැද මුල ඇතුළු හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇමති තමයි සජිත් ප්‍රේමදාස. අවුරුදු 20ක් කවුරුත් ප්‍රේමදාස. අවුරුදු 20ක් පෝස්ටර් ගාලා පෝස්ටර් ගාලා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අවුරුදු ගාලා කියලා. මේ මේ 2005 ඉඳන් 2005 බැරි වෙලා තියෙනවා. වතුර ටිකක් දැන් හම්බන්තොට. නෑ නෑ. 2005 තමන්ගේම නායකට අපහාස කරන්න. මැද මුලට වතුර දෙන්න. ඊළඟට මහ බැංකු බංකුවලට දී ගන්න. හැබැයි තමුන්නාංශයක මන්ත්‍රීවරයෙක් තමයි මහ බැංකු බංකොල්ලේ මංකොල්ලයක් නෙමෙයි කියලා පොතක් ලිව්වේ. පොතක් ලියලා බෙදුවා හැමතැනම මහ බැංකු මංකොල්ලේ. මම නම් කියන්නේ නැහැ මොකද මනාප ඡන්දයක්නේ. ඒක හොඳ නැති නිසා එහෙනම් මේ තමුන්නාසල දෙන පුතු ලිව්වේ නෑ. හැබැයි මේ සම්පූර්ණයෙන්ම මහා බැංකු මංකොල්ලේ කොමඩික රණවික්‍රම මහත්තයාට කවුන්ටර් එකට දාලා සමග ජනමයයේ බේරෙන්න බෑ. මොකද මහා බැංකු මංකොල්ලේ ඊටාම මංකොල්ලයක් නෙවෙයි.
ඒ ගනුදෙනු ඉතාම නිවැරදි කියලා පොතක් ලියලා බෙදුවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීතුමෙක්. महाबैंकोजाधिपति विजयवर्धन मेहत्मा शक्ति मत अभी හැබැයි මම කියන්නේ ෆුට් නෝට් දාපේකත් මට මට ගැටුවක් තියෙනවා මොකද මට තේරෙන්නේ නැහැ මොකද තාම මොකටද පැහැදිලි කරන්න තියෙන්නේ කියලා ඒ වார்த்தාවේ හැබැයි මම කියන්නේ ෆුට් නෝට් එකෙන් එහාට ගිහිල්ලා පොතක් ලිව්වනේ ෆුට් නෝට් එක වැරදි අර අර බරපතල වැරද්දක් නේ නිසා යම් කිසි ආකාරයක මහ බැංකු මංකොල්ලේ ගැන සුදුහුණු ගාපු කට්ටිය සමග ජන බලවේගෙත් ඉන්නවා කියන කාරණේ මම මට මට කියන්න ඕන කියලා තිබුණේ මොකද හේතුව නැත්තම් මේ 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 අර ඕගොල්ලෝ වගේ ඒකට සම්බන්ධම නැති අර සාධාරණයක් වෙනවනේ दाम पास දාම් පාසල් පොත් බෙදන්න විනාඩිය ඇයිලු නිදාස් කාලෙම ඉල්ලුවේ නැහැ නේද විනාඩිය දෙන්න දාම් පාසල් පොත් බෙදන්න ඕන නම් ඒකට බුද්ධ ශාසන මාත්‍යංශයේ අරුමුදලක් තියෙනවනේ මං කියන්නේ පොත් නෙමෙයි පොත් නෙමෙයි දහම්පස ගොඩ නැගෙන්නේ ගොඩ නැගෙන්නේ ඒක හදන ක්‍රමයක් තියෙනවානේ දැන් මං කියන්නේ ඕගොල්ලොම තමයි කියන්නේ ක්‍රමවේදයේ ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා යහපාලනය ඇතුලේ හැබැයි ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ මම කියන්නේ ඒවා ඒවට එක එක පරිපූර්ණ ගැස්සුපිට ඒ දේ ගන්නේ වෙන විදියට ගත්තම් ප්‍රශ්න වෙන්නේ පෝස්ටර් ගහනයි ගාවට ඒවට මැතිවරණ වැඩි යදා ගන්නවා මැතිවරණ ව්‍යාපාරයක් කරනවා ඒක නේද උසවුම් සෙකියුරිටි කොටවුම් කම් කරු කියලා තව කෙලියක් ගියා අවසාන මට කියන්නේ මෙච්චරයි හතර මම කමුද දැන් මේ ජාත්‍යන්තර වර්ගීකරණය ගැන වැඩියෙන් අපිට වඩා පිළිගන්නේ එක්සත් ජාතික පක්ෂය ඇතුළු පිරිසනේ. දැන් පහුගිය කාල තුල මංගාව තියෙනවා දර්ශක 6ක්. මේ දර්ශක 6 දිහා බැලුවම බලත හැකි ඔය කියන හැම කාරණේදීම කවුද දිනුම් කියලා. නීතියේ ආධිපත්‍ය. Rule of Law Index. 2014 15 දකුණු ආසියාවේ අපි 1. අපි 2014 අපි 1. 2018 වෙනකොට අපි 3 කවුද ඔක ලියන්නේ අපේ 2014 පාර හොඳට තිබුණා නීතිය නීති හොඳට ගියාත්ම කරා 2014 පාර ආයතන මොකද ජනතා පැනට් එක අමත මේ මේ ජනතා පැනට් එක මේ මම ආයතන දිනු මේ මේක අමත වල් ජස්ටිස් ප්‍රොජෙක්ට් මේ මම අමත ජනතා ඡන්දෙන් පැනට්ුවේ 2015 මේ අමත ඊළඟට මේ ඊළඟට මේ කැමරාවට පේන කතාවක් ඊළඟ ආයතනය ඉන්ඩෙක්ස් ඔෆ් ඉකනොමික් ෆ්‍රීඩම් හෙරිටේජ් ෆවුන්ඩේෂන් ආර්ථික නිදහස 2014 පාර අපි 1 ग्लोबल कॉम्पिटिटिव वर्ल्ड इकोनॉमिक फोरम तरंग इंटरनेशनल दूषण प्रत्यक्ष दिदास दहातरे पहालवे देखा दिदास दहातरे दहाना में तू ना दकुनु आशी आवे और ना मामा ये दूषण वलिंद नहीं नहीं मामा किया नहीं मैं हम 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 रटक दूषण वलिंद देवनी स्टार्ट आवे मैं दूषण वलिंद देवनी स्टार्ट आवे देख वो गुल्लो ट्रांसपेरेंसी इंटरनेशनल ना आये तेरे ने टाइ दूषण वलिंद नहीं මේ මේ මෙන්න මේ මේ මේවා බහගුණ තමයි ඔයගොල්ලෝ දැන් පරිදුනේ. මේ කෙලවකට දැන් ඇහිඳ. ඇහිඳ 2015 පෙර දෙක නෙමෙයි. ඕගොල්ලෝ තමයි වැඩිම ජාත්‍යන්තර හොඳයි කියනවා, වර්ල්ඩ් ඉන්ඩෙක්ස් හොඳයි කියනවා, අර ඉන්ඩෙක්ස් හොඳයි කියනවා, මේ ඉන්ඩෙක්ස්. දැන් අද බලන්න. අද සයිට් මාත්‍යා කිව්වා. ඕන කියලා අපි ආලා තියෙන මොනිටරි ස්ටිමියුලස් පැකේජ් එක. අපි ආලා තියෙන දැන් පැකේජ් දීලා ඉවරයි. මං කියන්නේ දැන් අපිට ඉංග්‍රීසි භාෂාවෙන් බිරුවත් එකයි සිංහල භාෂාවෙන් කිව්වත් එකයි. अरे वो देखो मैं मटन मत इंग्लिश बारे का मटन नहीं इंसान में इंग्लिश भाषा में बुरला स्टिम्युलस मॉनिटरी पैकेज के तमाइ
රුපියල් 5000 දී මනාව දෙන එක බැංකු වලින් ව්‍යාපාර වලට සහන දෙන එක විදුලි බිල අඩු පෙබරවාරි මාසයේ ඉනිසයි ඒ ඔක්කොම ස්ටිමියුලස් පැකේජ් කොටස් හරි ඒක එකම දේ අපි එක සිංහලෙන් කියනකොට තව කට ඉංග්‍රීසියෙන් පුරලා ඒක හරි කියනවා ඉංග්‍රීසියෙන් බිරුවත් එකයි සිංහලෙන් කිව්වත් එකයි හොඳයි සුති අපි යලිත් විරාමයක් ලබා ගමු විරාමෙන් පසුව අපි නැවතත් එන්නේ සාකච්ඡාවේ අවසන් කොටසට බාධා වීම් නැහැ මැදිහත් වීම් නැහැ ප්‍රතිතර්ක සඳහා අවස්ථාව නැහැ ඒ සීල අවස්ථාවන් දෙන අවසන් ඒ නිසා අවසන් අවස්ථාවේදී තම තමන්ට බාධා දෙන්න බෑ නෑ බාධා කරයි ඒක දෙවෙනි අවස්ථාවේදී තමයි තුනේ නෑ නෑ අපව බෑ ඒ දෙවෙනි වටේ දැන් මෙතන සීල අවසන් හොඳයි හොඳයි අපි විරාමයක් ලබාගෙන ඉමු අපි අද සාකච්ඡාවේ අවසන් කොටසට පිවිසෙන්නේ හේෂා විතානගේ හිට මන්ත්‍රීතුමාගෙන් ආරම්භ කරන්නේ මා අවසන් විනාඩි ඉදබට කියන මිනිත්තු 3ක කාලයක් ලැබෙනවා ඒ නිසා හරියට මේ කාලය තුලට අවසන් කරගන්නට අවශ්‍යයි මේ කිසිම බාධාවක් කරන්නට ඉඩක් හැකියාවක් නැහැ මේ අවසන් වටේදී හරි ඔබේ අවස්ථාව අවජමන්ත මම මුලින්ම කියන්න ඕනි අපිට මතු වුණා මුලදීම මේ උත්තර දෙන්න බැරි වෙච්ච කරුණු දෙකක් අර සහන දුන්නේ නැහැ ආපදා වලදී අපේ යහපාල රජය කියලා මට මේ දැන් හම්බුණා මේ අදාළ ඩොකියුමන්ට් එක 2015 කට ඉස්සෙල්ලා 2015 අවුරුදු ඉස්සෙල්ලා මරණයක් වුණාම ඔය ආපදාවදී රුපියල් 15000 දුන්නේ අපි ඒක රුපියල් ලක්ෂයකට වැඩි කරා ඊට පස්සේ මීතර මුල්ල කුණු කන්ද මේක ඉතිහාසයේ මොකද්ද කියලා මම මේ වෙලාව කියන්නේ නැහැ මීතර මුල්ලේ පුජ්‍යල මරණයකට රුපියල් ලක්ෂ 10ක වන්දි දුන්නා ගෙවල් දුන්න පවුල් 130කට UDH NHD එක හරහා තව කොටසකට ඉඩම් නිවාස වල වන්දි දුන්නා ගෝ භාණ්ඩ වලට රුපියල් ලක්ෂ 2කමාර බැගින් දුන්නා ඒ ප්‍රශ්නේ 100ට 100ක්ම අවසන් කරා එහෙමනම් ශාලා ප්‍රශ්නේ තක්සේරු කරලා ඉවර වෙලා තක්සේරු පිළිගන්න බැරි වෙච්ච නම දෙනකේ කාරණාවක් තියෙනවා ඒක පාස්කෘපහාරේ මේ වෙනකොට ඒ අවශ්‍ය සියලුම කටයුතු අවසන් කරලා තියෙනවා ඔබතුමාලා ආණ්ඩුව බාර අරගෙන තියෙනවා ඒකේ අවසන් කටයුතු සිදු වෙලා නැහැ ඊට පස්සේ නියඟයට මුහුණ දීම සඳහා ආපදා ක්‍රමනාකරණ අමාත්‍යාංශයේ 2017 දී ට්‍රැක්ටර් බවුසර් 300ක් මිලටගෙන බවුසර් 20ක් අරගෙන චීනින් ලොරි බවුසර් 90ක් ගෙනාලා මේ රටේ අදට ඒ ටිකෙන් තමයි ඔබතුමාලා මේ ප්‍රශ්නයක් ආව මුහුණ දෙන නිසා කැබිනට් තීරණයක් අනුව ලංකාවේ අධියාදාන අවදානම් ගෙවල් 15000ක නැවත පදිංචි කරන්න තීන්දුව කළා රුපියල් ලක්ෂ 14ක් දෙන්න තියෙන මේ ආපාලන ආණ්ඩුවෙන් කරපු දේවල් අපි අර ප්‍රේක්ෂකයා අහපු ප්‍රශ්නෙට සාධාරණයක් කරන්න ඕන හින්දා ඒ කාරණාව කිව්වේ ඊළඟට දැන් මේ මැතිවරණයක් තියෙන වෙලාවේ අපි කියන කාරණාවල් රටේ ජනතාව පිළිගන්න සූදානම්ද නැද්ද ඇත්ත මොකද්ද කියන එක පිළිබඳව ජනතාව හිතලා බලන්න ඕන කියලා මම විශ්වාස කරනවා මේ රටේ ජනතාව මේ මැතිවරණෙදී එවැනි ප්‍රවේශයක් කරන් තියෙනවා කියලා මම විශ්වාස කරනවා දැන් මෙතුමා පොර තියනවා කෝ දැන් ඒ ඩිලන් නැමතුමා මායි මේක විවාද කරයි කියලා වැඩක් නැහැ මම නියෝජනය කරන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලි පිටිය කියන්නේ වලව මිටියාවත සම්පූර්ණ කුඹුරු ගවිතන් කියන්නේ අදටත් ජූරියා ප්‍රශ්නයක් තියෙනවා අදටත් රතුකුඩු ප්‍රශ්නයක් තියෙනවා අදටත් මඩ පොර ටික හොයාගන්න ප්‍රශ්නයක් තියෙනවා එහෙමනම් අවසන් නොමිලේ ලබා දෙනවා කියලා විලා 350 තිබිච්ච තත්ත්වෙත් නැති අසරණ භාවයට ජනතාව පත් කළා අද උදම් මනුණට ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියන කාරණාවත් මතක් කරනවා ඒ හින්දා අපි කියනවා මේ රටේ ජනතාව අහිංසක ගමේ තරුණියට අදටත් රැකියාවක් කියලා ඉවරලා තමන්ගේ කනකර ටික හොයාගන්න අවස්ථාව තියෙන රණසිංහ ප්‍රේමදාස මහත්තය හදපු ගම් මොනවාද ඇඟලුම් කම්මල් 200 ඒක ටිකෙන් ටික වැහිලා ගිහිල්ලි වෙලා අද යම් ප්‍රමාණයක් තියෙනවා අපේ ප්‍රදේශයේ තිබුණ මහා විශාල කඩදාසි කර්මාන්තශාලාව කැඹිලි පිටි අන්තිමේදී ඒ කඩදාසි කර්මාන්තශාලාව ප්‍රාදේශීය දේශපාලනඥයෝ යකඩ ටිකක් තුකුණ ගත්ත අවසන්තුමා හොරකම් කරලා තියෙන නිසා මම කියනවා මේ රට මේ යන දිශාව හරි දිශාවක් නක් මාසටේ කොරෝනා ප්‍රශ්නේ උඩින් මේ සියල්ල වහන්න බෑ මාසටින් අපි කියන්නේ ගෝඨාභිරාජ සමාජය සියල්ල කළ යුතු කියලා මේ රටේ අවසන් කරමු මේ රටේ තරුණියෝ ලක්ෂයට රැකියා දෙනවා කියලා රැවට්ටුවා උපාධිධාරීන්ට රැකියා දෙන්න බැරි වුණොත් දීමනාව ගෙදරට එනවා කියලා රැවට්ටුවේ නිසා අපි කියනවා තව දුරටත් මේ රටේ ජනතාව රවට්ටලා බලය ගන්න මොවුන්ට හැකියාවක් නැහැ ඒ නිසා මේ රටේ ජනතාව පුංචි මිනිහාගේ හදවතේ ඉන්න නායක සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරන්න පෙළ ගැහිලා ඉන්නවා ඒක ලැබෙන මාසේ 6 වෙනිදා ලැබෙන පිළිතුරෙන් බලා ගන්න පුළුවන්. ඔබ සුති සීබි රත්නායක මේ මන්ත්‍රීතුමා ඔබතුමාගේ අවස්ථාව. මම කනගාටු වෙනවා තරුණයෙක් හැටියට හේෂාන් මන්ත්‍රීතුමා බොරුව සමාජගත කිරීම පිළිබඳව. මොකද හේතුව මේ ලක්ෂයක රැකියා දෙනවා කියලා කියනකොට සහ උපාධාරින්ගේ පත්වීම් දීම පිළිබඳවත්
මේ පිළිබඳව පැමිණිල්ලක් මැතිවරණ සමයේ පැමිණිල්ලක් කරේ කවුද? ඔහුගේ නායකයා නේද? ඒ නායකයා සහ ලේකම්. ලේකම්වරයා කතා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා නේද? ගිහිල්ලා මැතිවරණ කොමසාරිස්ට්ටුන් පැමිණිලි කරේ. ලක්ෂයක රැකියාව ලබා දීම සඳහා උපාධිධාරී පත්වීම සඳහා 45,564 ලියුම් ගියා. 45,564 කට ලියුම් ගිහිල්ලා ලියුම් දුන්න දවස් 8 දවස් 8 ඒක පාටක් බැලුවේ නැහැ පක්ෂයක් බැලුවේ නැහැ ප්‍රදේශයක් බැලුවේ නැහැ ඒක වගකීමෙන් කියනවා ඒ කාරණේ දීලා පත්වීම දෙනකොට පත්වීම දෙනකල් පත්වීම දෙන්න යනකොට ඒක නවත්තන්න කියලා කිව්වා ඒ දීම නවත්තන්නත් කියලා කිව්වා ඒක ඒක කියලා වෙලා මේ අර අර මයික් එකට වෙන එකක් කියනවා අර වගේ පැමිණිල්ලක් කරනවා මේ වගේ කරන්න එපා ඒක කරපුවම බොරුව සමාජගත කරන වාග්නායි මනාප අඩු වෙන්නේ. ඒක නිසා මම මේකෙදි කියන්නේ ඒක නිසා මම මේ කියන්නේ ඊළඟට ලක්ෂය රැකියා. ඒ කියන්නේ අට සමත් ඒ වගේම සමුර්ධිය ලබන කෙනෙකුට රැකියා අවස්ථාවක් සලසා දෙනවා කියන එක තමයි අපි කිව්වේ. ඒ ලක්ෂයක් සූදානම් කළා. ලක්ෂය සූදානම් කළා තියෙද්දි ඒකටත් දැම්මා. ඒක දාලා ඉවරලා මොකද්ද මේ කතා කරන්නේ? මෙන්න මේ වගේ දේවල් කියන එකෙන් මේ බොරුව සමාජගත කරලා යන්න තියෙනවා. නිසා මේක මේ අන්තිම වටේනේ. ඔව් මම මේකට කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. දැන් ඔබේ දුරකථනයේ තියෙනෝනේ සමන්දන් සමහර අවස්ථාවලදී දුරකථනයේ දෙන කනගාටු දුරකථනයේ විසන්දිවි ඇත. පස්සෙන්දන් පස්සෙත් ඕක තමයි වෙන්නේ. වෙන මොකක්වත් වෙන්නේ නැහැ. මේ විදියට බොරු කිව්වොත් එහෙම. ඒ නිසා මේ කාරණේදී මිනිසුන් ජනතාව රවට්ටලා ජනතාව පස්සෙන්දන් මොකද්ද ඡන්දෙ දෙන්නේ කොහෙටද ඡන්දෙ දෙන්නේ කියන එක ජනතාව තීන්දුව කරයි. සැබෑලස ඡන්ද දායකයාගේ ඡන්දය කියන්නේ ඔහුගේ අයිතිය. ඇයගේ අයිතිය? මේ අයිතිය කාටවත් මේ බොරුවෙන් සමාජගත කරන්න බෑ. අපි 21 වෙනි සියවසේ ඉන්නේ. ඒ නිසා ඒක තේරුම් අරගෙන ඒකට අපි අනුගත වෙන්න ඕනේ. වැට උඩ ඉන්න විසිල් ගහන බල්ටි ගහන කීප දෙනෙකුට ඔක හොඳයි. හැබැයි ජනතාව දැන් තීන්දුව කරලා තියෙන්නේ කොහටද රට යන්නේ දිසාව කියලා. ඒ නිසා මෙන්න මේ කාරණේදී අපි තේරුම් ගත යුතු වෙනවා අපි මොකද්ද කරන්නේ සැලැස්මක් එක්ක යනවද කියලා. ඒ නිසා පැහැදිලිව කියනවා මන්ත්‍රීතුමනි අපි මෙවර මැතිවරණයේ 3-2 බලය ගන්නවා. බලය ගන්නවා. ඒ බලය ගන්නේ වෙන වෙන රටකට අකටයුතුකම් කරන්න, පනත් වෙනස් කරන්නම නෙවෙයි 21 වෙනි සියවසට ගැළපෙන ආකාරයට සහ ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, දේශපාලන වශයෙන් මේ රට ඉස්සර ස්ථාවරයකට ගෙන්න. ඒකෙදි අභිප්‍රාය මොකක්වත් නෙවෙයි. අභිප්‍රාය විය යුතු වෙන්නේ මොකද දිවංගත DS සේනායක මැතිතුමා දිවංගත රජ්ජ සේනායක මැතිතුමා දිවංගත SWRD බණ්ඩාරනායක මැතිතුමා දිවංගත සිරිමා බණ්ඩාරනායක මැතිනිය දිවංගත JR ජවර්ධන මැතිතුමා දිවංගත R ප්‍රේමදාස මැතිතුමාලා එදා හරි හෝ වැරදි හෝ රටක එක තැනකට ගේනල්ලා සංදිස්ථානයක නතර කරලා ඔවුන් දිවංගත වුණාට පස්සේ යාන්ත්‍රණය අපේ අතට ආවේ. හොඳයි. දැන් අපේ අතට ආපුවම අවසාන වශයෙන් මම කියන්න දෙන්න අවසාන වශයෙන් අපි ඔක්කොම තීන්දුව කරන්න ඕනේ. අපි මේක දෙන්න ඕනේ අපේ පංගු පෙර බෙරාගෙන එක නෙවෙයි. අපි දෙන්න ඕනේ නිදහස් නිවල් දේශයක බුද්ධිමත් උගත් පරපුරකට සෞඛ්‍ය සම්පන්න දරු පරපුරකට මේ රට බාර දීම. ඒක අපි නිදහස් රටක් අපිට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මේ කාරණේදී අපි ලඟු කරන්න හොඳ නැහැ එතෙන්ද මෙතෙන්ද කියලා කටයුතු කරන්න. දැන් කොරෝනා අවසංගතය නිසා අරේ ඉන්දියාව මේව ගන්නේ නැත්තම් ගම්මිරිස් ගන්නේ නැත්තම් ඉතින් මේකේදී ගම්මිරිස් මිල අඩු වෙනවා කියලා ඒක ලඟු කරන්න වෙන පැත්තකට. නිසා ඒකට අභියෝගයෙන් බාර ගන්න අපි ලෑස්ති. අපේ ආණ්ඩුවක් යටතේ ස්ථාවර මිලක් විතරක් නෙමෙයි වැඩි මිලකට දේශීය නිෂ්පාදනය ගේන්න අපි සූදානම්. අශෝක අබේසිංහ මෙතුමා 3-2 ගන්නවා කිව්වනේ. මම පුළුවන් නම් අභියෝග කරනවා පුළුවන් නම් 3-2 අරන් පෙන්නන්න කියලා යුද්ධ ඉවරෙච්ච වෙලාවේ 3-2 ගන්න බැරුණා. මේ වෙලාවේ කොහෙද 3-2 වල ගන්න? ඒව ගන්න බෑ. මම උලන්න අභියෝග කරනවා. ඒ වගේම දැන් උපාධ්‍යායන රැකියා දෙනවා කියලා එතුමාලගේ මේ ජනාධිපති වෙන්නේ ඉති කිව්වේ ජනවාරි මාසේ. ජනවාරි මාසෙ තමයි දෙන්න තිබුණේ. අන්තිමටම කියන්නේ මැතිවරණ ඉලක්ක කරන මැතිවරණ විසිරුවාට සතියකට ඉස්සෙල්ලා ඒව දුන්නා. මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් නිසායි ඒක වෙලා තියෙන්නේ. නැතුව අනික දැන් අට සමත් අයට රැකියා දෙනවා කියලා ඒවා කියලා අන්තිමට කවුද මේවා බෙදුවේ? පළාත් සභාපේක්ෂක මන්ත්‍රීවරු, පළාත් සභාවේ මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු රැකියා දෙන මේක මේක ඡන්දගුණයක් විදියට මේ කතා කරේ. නෑ නෑ බොරුවක් වෙන්නකෝ. ඒක නිසා මේක අනික ඡන්දගුණයක් මෙයා ගන්න කි. අනික ජනවාරි වල උපාධ්‍යායන රැකියා දෙනවා කියලා පොරොන්දු වෙලා අන්තිමට විසිරුන දවසේ ඉස්සෙල්ලා රැකියා දෙන්න එහෙම මේක මැතිවන්නේ නීති උල්ලංඝනයේ මැතිවන්න එක පැත්තකට එහෙම වාසි වෙන්න බෑනේ. මොකද ඡන්දෙන් පස්සේ ඕන එක්කෙනෙකුට දෙන්න පුළුවන්. අපිද අපි ආණ්ඩු පිටරට අපි ඒක දෙනවා අනිවාර්යෙන් අපේ ආණ්ඩුවේ. අපිට අවශ්‍ය ඕන එක්කෙනෙකුට රැකියා ලබා දීම පිළිබඳ අපේ ආණ්ඩුවෙන් තමයි අපි කරන්නේ. දැන් වසර 94 ඉඳන් වසර 20ක්
චන්ද්‍රිකා මැතිණිය මේ මහින්ද රාජපක්ෂ රට පාලනය කළා. දැන් 2005 ඉඳන් 2010 වෙනකන් මහින්ද රාජපක්ෂ මැතිතුමා රට පාලනය කළේ. එහෙනම් ඔය ඔක්කොම කරන්න එපා. දැන් අවුරුදු 10ක් රට පාලනය කළා. දැන් ආයෙ ඉල්ලනවා දැන් මේ ඉතුරු වැඩි කරන්න කියලා. ඉතින් මේක එහෙනම් ඒ දවස්වල කරන්න එපා. මොනවද අපේ රටේ පාරවල් කිලෝමීටර් 70,000 තියෙනවා වැලි පාරවල්. ඒක කෙරුණාද? හැදුවාද? වැඩපිල්ලක් නැහැ. අපේ වැඩපිල්ල තියෙන අවුරුදු 5කින් එක කරන්න. අවුරුදු 5ක් තුල සමස්ත මාර්ග පද්ධතියම එහෙම දාන්න. ඒතර වැව් ටික හැදිලා තියෙනවද? ජල යෝජනා ක්‍රම ටික ක්‍රියාත්ම කරලා තියෙනවද? කර්මාංශාලා බිහි වෙලා තියෙනවද? දැන් අවුරුදු 10 රටපාලනය කරන ජනාධිපතිලා හිටියද දෙපාරක්. වාර දෙකක් අගමැති වෙලා තියෙනවා තුන් පාරක්. ඉතින් මේ ප්‍රශ්න විසඳලා තියෙනවද රටේ? ඔක්කොම ප්‍රශ්න විසඳලා තියෙනවද? එහෙම වෙලා නැහැ. නැවත වරක් බලන්න. දැන් එහෙම තියෙද්දි අර මිග් ගණ දිනුව පිළිබඳ තිබිච්ච මේ ඉන්ටර්පෝල් වරෙන්තු දෙන එකනේ දැන් එළ දේශපාලන වේදිකාවේ ඉන්නවා. දේශපාලන වේදිකාවේ ඉන්නවා. මේ මේ වැඩදි වැඩ නෙමෙයිද? එතකොට දැන් විශේෂයෙන්ම අර මිග් ගණ දිනුව ගැන ලීප් එකක් නා වෙඩි තියාගෙන මැරලා තියෙනවා. ඒ කියන්නේ හොයන්න CCTV කැමරාත් වෙයිලා ඔක්කොම මෙයා වෙලා. ඒ කියන්නේ හොයා ගන්නත් දැන් මොකද්ද කියලා කිසි පරීක්ෂණයකුත් නැහැ. මේ ටොරින්ටන් එකේදී. ඉතින් මේවා දෙමේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ. ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති කළා මේ ඊට වෙනස් රටක්. දැන් සම්පූර්ණ එකෙන් අනිත් පැත්තට තමයි ගිහිල්ලා. දැන් මේ රටේ ඉදිරියට යන්නේ සම්පූර්ණයෙන්ම මේ බලාපොරොත්තු වෙච්ච අනිත් දේ. ඒ නිසා රාජ්‍ය සේවක කලකිරලා ඉන්නවා. රාජ්‍ය සේවකන්ගේ ඕටි පැය 200 පැය 60කට සීමා කරලා තියෙනවා. අපි වැඩි කරපු ජනවාරි දින වැඩි කරපු රාජ්‍ය සේවකන්ගේ වැටුප ලබා දෙන්නේ නැහැ. විශ්‍රාම වැටුප අපි විෂමතාවය ලබා දෙන්නේ වැඩි කරලා දීපේක දෙන්නේ නැහැ. ඉතින් රාජ්‍ය සේවක විශ්‍රාමික කලකිරලා ඉන්නවා. ඔවුන් තමන්ගේ පඩිය ඕටි එකෙන් තමයි සාමාන්‍ය මාසෙ බෙයා කරගන්නේ. ඉතින් ඒක පැය 60කට සීමා කරලා තියෙනවා. ඊට පස්සේ ගොවීන්ට පෝර නැහැ. සල්ලි වලටවත් ගන්න. මේ දවස්වල ගොයම් කපනින් දැච්චර ප්‍රශ්නයක් කියලා නැහැ. සාමාන්‍ය ජනතාව දැන් බාන ලංකා ඉතිහාසයේ පළවෙනි සීනි කිලෝ එක 145යි. සෙමන්ට් එන්නේ 280යි 300යි. හාල් රුපියල් 100ට එහා ගිහිල්ලා තියෙනවා. කහ කුඩු කිලෝ එකක් රුපියල් 7000යි ගන්නත් නැහැ. කහ මිනිස්සු හැම වෙලාවෙම මේ ගැන කතා. සාමාන්‍ය ජනතාව කලකිරලා ඉන්නවා. ඉතින් රාජ්‍ය සේවකයෝ මේ තැපැල් චන්ද වලින් බලන්න පුළුවන් කොහොමද කියලා තැපැල් චන්ද දීලා තියෙන කියලා මේ පාට 140 ගානයි තැපැල් චන්ද දාලා තියෙන්නේ. ඒකනොත් 160ක් විතර අපිටලයි තියෙනවා කියලා අපි දන්නේ තැපැල් චන්ද වලින් බලමු කොහොමද ප්‍රතිඵලය කියලා. කෙසේ වෙතත් කරන්නේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා මේ ආණ්ඩුවට පාඩමක් උගන්නන්න. ඒ නිසා අනිවාර්යයෙන්ම 3-2 කෙසේවත් බහුතරය ගන්නෙත් නැහැ. මම වාක්‍යයේ මේ කියන බහුතරය ගන්නත් බැරි තත්ත්වයක් තියෙනවා. ඒක නිසානේ මම කිව්වේ මුලින්ද මං කිව්වේ සියලු දෙනාම බැලලා දැන් හොගා එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ මහත්මයා චන්ද දෙන්න කියලා ඇඩ් දාන්න ඕනේ ටීවී එකේ. ජනා දෙපාරක් ජනාධිපති දෙපාරක් තුන් පාරක් අගමැති ඇඩ්වර්ටයිස්මන්ට් දාන්න ඕනේ. එහෙම දාන්න ඕනේ නැහැ නේ. මිනිස්සු ජනතාව බලාගෙන ඉන්න බෑ චන්ද දෙන්න. මම වග්ගීමෙන් කියන පුළුවන් නම් ගිය පාරේ 4,500ක් ගත්ත එක චන්දයක් වැඩිපුර ගන්න ගිය පාට වැඩි. මම වග්ගීමෙන් ගන්නේ නැහැ කුණ්‍යල් දිස්ත්‍රික්කේ. මම කුණ්‍යල් දිස්ත්‍රික්කේ මන්ත්‍රීවරයෙකු වශයෙන් කියන්නේ. මම 2015 ජන මහමැතිවරණය ජනාධිපති දෙකේම මගේ ආසනය දිනුවා. මම මහින්ද රාජපක්ෂ මහත්මයා පරාජය වුණා. ඒකින්ද මේවර පුළුවන් නම් ගිය පාරේ ගත්තට වැඩි එක චන්දයක් ගන්න බෑ. ඒ නිසා අපි හිතනවා අපි කියනවා ජන රටේ ජනතාවට මේවර මැතිවරණයේදී සමගි ජන බලවේගයට ඡන්ද දෙන්න දුරකථනයට ඡන්ද දීලා සජිත් ප්‍රේමරත්න මහත්මයා අගමැති කරන්න අගමැති කළා. අපි මේ රට ඉදිරියට මේ කොරෝනා සංකතයත් එක්ක සමග ආපු සහන දෙනවා කිව්ව පැකේජ් සහන පැකේජ් එක දෙනවාද? හොඳයි. මේ සියල්ලම සජිත් ප්‍රේමරත්න මහත්මයාගේ අගමැති වේලට අපි මේක ලබා දෙන්න කිනුත් කරලා තියෙනවා. හොඳයි. බොහොම සුතේ නිලම් පෙරමන්තුමා. ඔව්. චමුජිත මම හිතුවේ සජිත් ප්‍රේමදාස මහත්මයා විතරයි ජෝක් දාන්නේ කියලා. දැන් බලනකොට කට්ටිය ඔක්කොම ජෝක් කරලා වෙලා ඉන්නේ. මේ මොන ජෝක් කතාද අනේ? මේ රැකියා ලක්ෂ්‍ය දෙනකොට ඉන්ටර්වියු කරේ මේ දේශපාලඥයෝද? ග්‍රාම සේවක සමුර්ධි නිලධාරි කෘපනිස මේ අපේ 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 මන්ත්‍රීවරු අපේ මන්ත්‍රීවරු ඇවිල්ලා පැමිණිලි කරලා අපිට පැමිණිලි කරා මේ සමහර තෝරන ඩිවම්පී කියලා. තේරුණාද? රුපියල් 5000 දෙනකොට මුලින්ම දුන්නේ අර 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 මේ අර ප්‍රමුඛතා ලයිස්තුවේ ඉන්න අර දුන්න 5000. ඒක ඒක හැදලා ඩිවම්පී ආණ්ඩුව කාලේ. ඒ නිසා ඒ 5000 දෙනකොට දේශපාලනේ බැලුවේ නැහැ. රැකියා ලක්ෂණ බැලුවේ අඩු ආදායම් ලැබි 8% එකකට දුන්නා. අනිත් එක මේ 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 පැත්තෙන් රැකියා දුන්නේ නැහැ කියනවා. ඊළඟට පැමිණිලි කරනවා. උපාධාරින ලියුම තැපල් කරා. සමහර කඩේට පුහුණුවට එන්න කියලා ලියුම එන්නකොට තමයි ගිහලා කියලා නැවැත්තුවේ. ඉතින් මේ මේ වගේ දෙබිඩි කතානේ මේවා. දෙබිඩි කතා. දැන් ඊගාවට කියනවා ආර් ප්‍රේමදාස මහත්තයාගේ යෝගේ වගේ ඇති කරන්න කියලා. දෙයනේ මම හිතුවා සජිත් ප්‍රේමදාස මහත්තයා හදන්නේ ආර් ප්‍රේමදාස මහත්තයා යුගයේ තිබුණ වැරදි නිවැරදි කරන් එන්න කියලා. මගේ අප්පච්චි ඒ යුගය වත් මල්ලෙඩක් වෙන්නේ. දැන් අපේ පළාතේ තිබුණා මස්කඩිය කියලා වෙනම තැනක්. ඒක මස්කඩිය කියලා කිව්වේ ඒක මස්වික් වෙන්නේ නැහැ ඒකේ. කොල්ලෝ අරන් ගිහිල්ලා අර ගස් කපන කියත්ත රතබය කපලා ඉල්ලලා තිබුණා. හන්දියක් හන්දිය ගන්න මරලා අපේ ගම්බල කොල්ලෝ මරලා තැන් තැන දාලා තිබුණා. ප්‍රේමදාස මහත්තයා කාලේ. කොටින්ට බාර දුන්න පොලිසිය 800ක් පැවිෂත්‍රේ මරලා දැම්මා. මගේ අප්පච්චි මේ එන්න හදන්නේ ආර් ප්‍රේමදාස මහත්තයා කාලේ නම් මගේ අප්පච්චි එහෙනම් දැන් අදින් පස්සේ හේෂටයි අශෝකටයි මේ ස්තුති කරන්න ඕනේ. තව චන්ද්‍ර අපි මේ වැඩ වැඩි වෙනවා. මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ යුගේ නම් පෙන්වන්න බෑ මිනිස්සුන්ට. පෙන්වන්න බෑ. ඒ නිසා මේ රටේ මිනිස්සුන්ට
मुकुत करवृद्धा मम आना मे बल जनता महिंद महत्या काल अद्वेगी मार्ग है गमक कांक्रीट महिंद महत्व काल गम जल आवेद मेराटे मिनसुदी दी गमकट कांक्रीट पारे मैं तमाम अद सजी प्रेम दस मत रश्मि मुन पारे मैं अदिवेगी तेरना है अदिवेगी है दुनना पार है दुनना लाइट दुनना वत्र दुनना महिंद मंत काल मिनस मैं दवा तेवल मिलकावा गम मिनस मिलकावा महिंद मंत काल महिंद मंत काल इतना यूएनपी विनय कट उषा अहिंकर अस्कर मित्र विनय कट मेव कटे पालमसा स्थिर वशे अभी कीन मे पार पार्लमेंट मंत्री निधि तुनंद गणम तुनंद गंड अमार अवस्था अद हेसट अभय सिंह टाइप सिद्ध मंत्री प्रमाण वेडूना अगस्त मास पश्चिम गोटाबे राजपक्ष महत्या बाधा नुकरण ककुलेंग दिन्नति ओट शक्ति अदेना महिंद महात्म आगमति करला शक्ति मत आंड कदम ए आंड विरुद्ध पक्ष सहयोग पुलवाण මංගු සුපාතන ඔදෙන්නට ආණ්ඩු හදන හිතන්නත් එපා එස්එල්පීපී ශ්‍රී ලංකා පවුල් පාලනයට ජය වේවා කියලා පවුල් පාලනය ශ්‍රී ලංකා පවුල් පාලනය ඉම්ටේ බගින් මාක ඉම්ටේ බගින් මාක මේ කියලා ශ්‍රී ලංකා පවුල් පාලනයට ජය වේවා බගින් මාක යුවන්ට පවුල් පාලනය හොඳයි හොඳයි ඔබ සියලු දෙනාට බොහොමත්ම ස්තුතියි අද බලය දේශපාලන සම්බන්ධයට එකතු වීම පිළිබඳව අපි නැවතත් හෙටත් සුපුරුදු වේලාවට බලය සමග හමු වෙමි බලාපොරොත්තු වෙමි අද ඔබෙන් සමුගන්නේ ඔබට සුබ රාත්‍රියක්